මෙහිදී පින්වත් ඇත්තන්ට පහදා දීමට බලාපොරොත්තු වන්නේ ඒ ලෝකෝත්තර සිත් 8 පිළිබඳව තාමත් හොඳින් අවබෝධ කරගත යුතු ධර්ම ස්වභාවයක් පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. අපි කාගේත් බලාපොරොත්තුව මෙන්න මේ ලෝකෝත්තර සිත් 8 පහල කර ගැනීමයි. උත්තරීතර වූ ධර්ම ස්වභාවයක් මේ පිළිබඳ අප මේ අවස්ථාවේදී යම් මට්ටමකට පහදා දෙන අතර මේ ලෝකෝත්තර සිත් පිළිබඳව චිත්ත වීතීන්හි ඒ මාර්ග චිත්ත වීති කරන අවස්ථාවේදී ධාමත්ම ගැඹුරින් පැහැදිලිව අපි අනාගත අවස්ථාවකදී පහදා දෙනු ලබනවා. නමුත් මෙහිදී අපි යම් මට්ටමකට මෙම සිත් 8 පිළිබඳ දැනුමක් ලබා දෙන්නටයි මේ සූදානම් වන්නේ. ඒ ලෝකයේ මොවාගේ සිත් 8ක් බව සිහිපත් කරගන්න අකුසල ධර්මයන් හා කිසිදු සම්බන්ධකමක් නැති ඒ ලෝභ දිට්ඨිය ආදී ධර්මයන්ගෙන් අරමුණු කළ නොහැකි ඉතාමත්ම උත්තරීතර දහම් ස්වභාවයක් මෙහි තිබෙන්නේ. මෙහිදී සඳහන් කළා තිනෝ අපේ හාමුදුරුවෝ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ චෛතසික ධර්ම 8ට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කිනු ලැබේ. පින්වත් අත දන්නවා මෙම ධර්මතාට ඒ පරමාර්ථ ධර්ම ස්වභාවයන්. ඉතින් මෙන්න මේ පරමාර්ථ ධර්ම ස්වභාවයන් ඒ ක්‍රමානුකූලව කාමාවචර කුසල සිත් මගින් ක්‍රමානුකූලව බලවත් කරගෙන ඇවිල්ලා යම් අවස්ථාවකදී ඒ විදර්ශනාවේදී එක් මොහොතකදී මෙන්න මේ වගේ මාර්ගාංගයන්ගෙන් යුත් ඒ සිතක් පහළ වෙනවා. ඒ සිත තාමත්ම සියුම් ක්ලේශ ප්‍රහාණය කරන්නට පුළුවන් දුක නැමැති ධර්මතාවයේ පිරිසිදු දකින්න ඒ දුකට හේතු වූ ඒ ධර්මතා ප්‍රහාණය කරන නිර්වාණය අරමුණු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය යෙදෙන ධාමත් උත්තරීතර ධර්මයක් විදිහට ඒ ලෝකෝත්තර සිත පහළනු ලබනවා. සංසාර සංඛ්‍යාත ලෝකයේ නතරවුණු රිසියෙන් විදර්ශනා භාවනාව යෙදෙන යෝගාචරයාගේ సంతානෙහි ඒ ධර්මිය ක්‍රමයෙන් දිනු වෙති. යෝගාචරයාට නිවන ප්‍රත්‍යක්ෂ කරවිය හැකි තරමට මතු කවර කලකවත් ඇති නොවන ලෙස කෙලසුන් නැසිය හැකි තරමට දියුණු වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍යයා ලෝකින් ඉදර කොට නිවනට පමුණවන බැවින් ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට ලෝකෝත්තර මාර්ගය කිනු ලැබි. ඒ ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට ලෝකෝත්තර සිතයයි කිනු ලැබි. එක් පුද්ගලයෙකුගේ సంతානේ ලෝකෝත්තර මාර්ගයේ කිනකට වඩා වඩා බලවත් සතරවාරයක් ඇති වී පළමුවන වර ඇතිවන ලෝකෝත්තර මාර්ගයට සෝතාපට්ටි මාර්ගය කියාද, දෙවෙනි වරට ඇතිවන ලෝකෝත්තර මාර්ගයට සකදාගාමි මාර්ගය කියාද, තුන්වන වරට ඇතිවන ලෝකෝත්තර මාර්ගයට අනාගාමි මාර්ගය කියාද, හතරවන වරට ඇතිවන ලෝකෝත්තර මාර්ගයට අරිහත් මාර්ගය කියාද නම් කර තිබේ. හතරවරක් ඇතිවන ලෝකෝත්තර මාර්ගය හතරවරක ඇතිවන ලෝකෝත්තර මාර්ගයන් අනුව සෝතාපට්ටි මාර්ග චිත්තය, සකදාගාමි මාර්ග චිත්තය, අනාගාමි මාර්ග චිත්තය, අරහත් මාර්ග චිත්තය කියා ලෝකෝත්තර කුසල් සිස් 4ක් වේ. ලෝකෝත්තර විපාක වලට බොහෝ සෙයින් විවහාර වී ඇත්තේ විපාක යන නාමය නව ඵල යන නාමය. විපාක ඵල යන වචන දෙකෙහි අර්ථ වශයෙන් වෙනසක් නැත්තේ ලෝකෝත්තර කුසලේ වනාහි ලෞ කුසලයන් මෙන් කල්පසු කොට තමාගේ විපාක ඇති කරන්නක් නොව එකිනෙහිම විපාක ඇති කරන කුසලයේකි. සෝතපති ඵලචිත්තේ, සුත්තකුදාගාමි ඵලචිත්තේ, අනාගාමි ඵලචිත්තේ, අරිහත් ඵලචිත්තේ වශයෙන් ඒ සිත් හතර මෙහිදී දේශනා කළා තිබෙනවා. සිහිපත් කර ගන්නට ඕනි මේ ලෝකෝත්තර මාර්ග සිතේ කියන්නේ කුසල් සිතක් බලවත් කුසල් සිත චිත්ත සංතානයේ පහළ වෙන ඒ විපාකය කාලික විපාකයක් නොවේ. කාලික විපාකයක් කියන්නේ අපි ලෞකික සිත්ියේ ඒ ජවන් කී පහළ වෙන විපාකය එකෙනෙහිම ලබා දෙන්නේ නැහැ, ඒ වීතියම ලබා දෙන්නේ නැහැ. පසු කාලයකදී ඒක අනාගතයේ ලබා දෙන එක නිසා ඒ ලෞකික සිත්ති විපාක කාලිකයි. නමුත් සම්මා සම්බුද්ධයන් වහන්සේගේ මේ උත්තරීතර දහම් ස්වභාවී ඒ ලෝකෝත්තර මාර්ගයට පසු ඒකාන්තයෙන්ම ලෝකෝත්තර ඵල සිත් ලබා දුන ලබන එක නිසා ඒ සම්මා සම්බුද්ධයන් වහන්සේගේ විශේෂ ධාරාව සිහිපත් කරන්න ඕනි. කාලික නොවී අකාලික ධර්ම ස්වභාවය. උන්වහන්සේගේ ධර්ම ස්වභාවය අකාලිකයි.
ඉදිරියේදී මේ ලෝකෝත්තර වීති මේ මාර්ග වීති කරනකොට පින්වත් නැත්තන්ට තාමත්ම පැහැදිලි වේවි. මේ ලෝකෝත්තර මාර්ගසිත පස්සේ ලෝකෝත්තර ඵලසිත පහළවන ආකාරය චිත්ත වීතිය ජවන්න ආකාරයමයි මේ විපාක සිතත් එහිදී පහළවනු ලබන්නේ. ලෝකෝත්තර ක්‍රියාසිත නැත්තේ කුසල් සිත සතරක් හා විපාක සිත සතරක් වීමේ ලෝකෝත්තර සිත අටක් වේ. ලෝකෝත්තර ක්‍රියාසිත නැත්තේ එක් මාර්ග සිතක් එක් පුද්ගලයෙකු තුළ එක් වරකට වඩා ඇති නොවන බැවින් මතක තියාගන්න. යම් කෙනෙකුට මේ මාර්ග සිත පහළ වෙන්නේ හතරයි. සම්මා සම්බුදුන් වහන්සේට පවා ඒ මාර්ග සිත එක බැගින් හතර වාරයක් තමයි පහළ වෙලා තිබෙන්නේ. එක ඇවිල්ලා චිත්ත නියාමයක්, ලෝක ස්වභාවයක්, ධම්ම නියාමයක්. ඒ ආකාරයට තමයි මේ ලෝකේ පවතුණු ලබන්නේ. මාර්ග සිතේ පළමු වනවර ඇතිවීමේදීම ඒ මාර්ග සිතේ ශක්ති ප්‍රමාණයෙන් ක්ලේශ ප්‍රහාණයක් සිදුවේ. මාර්ග චිත්තයන් නැවත නැවත ඇති නොවන්නේ ප්‍රහීන ක්ලේශයන් නැවත ප්‍රහාණය කරන්නට දෙයක් නැති බැවින්. මතක තියාගන්නට ඕනි, ඒ සෝහන් මාර්ග චිත්තය කියන ධර්මතාවේ නැවත වරක් හිත සංසානිය ඇති වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකින් අදාළ කෘත්‍ය පළවෙනි සැරේම කරලා ඉවර කරනවා. නැවතත් එවැනි කෘත්‍යයක් කරන්නට ඒ චිත්ත සංසානිය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ සෝහන් මාර්ග චිත්තයෙන් අවශ්‍ය සියලුම ක්ලේශයෝ සමුච්ඡේදන වශයෙන්ම ප්‍රහාණය කර දමන ලද නිසා නැවතත් එම චිත්තය පහළ වීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි මෙහිදී මෙම පාඩම් මාලාවේදී භාවිත කරන ලබන්නේ සිත් 89 ක්‍රමය. ඊට අමතරව සිත් 121ක් ආකාරයක මෙන්න මේ ලෝකෝත්තර සිත්වල විස්තරාත්මක ක්‍රමය නිසා සිත් 121ක් වෙනවා. අන්නේ ධර්ම ස්වභාවය මෙහිදී තිබෙනවා. පින්වත් ඇත්තන්ට පුළුවන් මේ ඊටාත්ම පහසුවෙන් කියවලා ඒ ධර්ම ස්වභාවය අවබෝධ කරගන්නට. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව අපි දැන් පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරන්නට යන්නේ මේ පාඩම් මාලාවේ ඒ සංස්කාර විෂය සම්බන්ධයෙන් පොදු දේශනා අංක 4 විස්තර කරනු ලබන ධර්ම ස්වභාවය තමයි බඹයක් උස ඇති ශරීරයේ සංස්කාරයන්ගේ පැවැත්ම. ස්කන්ධ හා ආයතන කියන ඒ ධර්මතා ඇසුරු කරගෙන තමයි මෙම ධම් ස්වභාවය ඉදිරිපත් කරනු ලබන්නේ. මුලින්ම අපි කතා කරනවා ස්කන්ධ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරනවා ආයතන කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ තමයි අපි බම්බයක් උසති ශරීරයේ සංස්කාරයන්ගේ පැවැත්ම කියන මාතෘකාවට එන්නේ. හොඳයි, එහෙනම් අපි මුලින්ම බලමු මේ ස්කන්ධ කියන ධර්මතා ස්වභාවය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තාමත්ම ගැඹුරු සියුම් අවබෝධයක් තිබිය යුතු ප්‍රඥප්තියක් හැටියටයි පෞද්ගලිකව මේක මම දකින්නේ. මේ ස්කන්ධ කියන ඒ ප්‍රඥප්ත ස්වභාවය, මේ අවකාශයේ පහළ වෙලා යන ස්වභාවය පිළිබඳ මනා අවබෝධය තුලින්ම ඒ ධර්ම ස්වභාවය අවබෝධයෙන් මේ සංසාර ගමනින් මිදීමේ වාසනාව තිබෙනවා. ඒ තරම් උතුම් ධර්ම ස්වභාවයක් මෙන්න මේ ස්කන්ධ කියන ප්‍රඥප්තිය තුළින් අපිට දැන දැක ගන්නට පුළුවන්. ඒ තරම් උත්තරීතරයි පින්වත් ඇත්තෝ. අපි බලමු මේ ස්කන්ධ කියන වචනය පිළිබඳ හොඳ විග්‍රහයක්. අනිවාර්යයෙන්ම මේ විග්‍රහයේ තියෙන යථාභූත ස්වභාවය, ඒ ධර්ම ස්වභාවය අවබෝධ කරගත යුතු වෙනවා. පිළිවෙලින් අපි අධ්‍යයනය කරමු. මේ වෙන විට අප අධ්‍යයනය කර තිබෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඒ පරමාර්ථ ධර්ම ස්වභාවයන් පිළිබඳව. රූප පරමාර්ථ 28ක් තිබෙන බවත්, නාම පරමාර්ථ ධර්මයන් 53ක් තිබෙන බවත් අප අධ්‍යයනය කළා තිබෙනවා. අපි මෙහිදී එක්තරා රූප පරමාර්ථ විශයක් අසුරු කරගෙන මේ ස්කන්ධ කියන ධර්මතාවය මුලින් ඉගෙන ගනිමු. මෙන්න මේ ආකාරය. අපේ අධ්‍යයනය අනුව සම්මා සම්බුදුජන වහන්සේගේ දේශනාව අනුව අපි මේ වෙන විට දන්නවා රූප පරමාර්ථ ධර්ම
28ක් තිබෙනවා. එහිදී මහා භූත විද්‍යට ප්‍රධාන හතරක් තියෙනවා කියලා අපි මේ වෙනකොට හොඳින් අධ්‍යයනය කරලා තිබෙනවා. මොනවද ඒ? තේජෝ වායෝ පඨවි ආපෝ නැමති ඒ පරමාර්ථ ධර්ම ස්වභාවය. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ ධර්මතා කොහෙද පහළ වෙන්නේ? මේ හිස් අවකාශයේ. අවකාශය හිස් කියන්නට අවශ්‍ය නැහැ, අවකාශය. හිස් ඉර ප්‍රමාණයට කියන අවකාශ ධර්මතා. ඒ අවකාශය තුළ තමයි මෙන්න මේ ධර්මතා පහළ වෙන්නේ. දමම් මේ අත සැලවීම කරන්නේ මෙන්න මේ අවකාශයේ තියෙන හිස් බව උපයෝගී කරගෙන. එතකොට මේ අත හොලවනවා කියලා කියන්නේ අපි මේ වෙනකොට දන්නවා මේ රූප කලාප ඒ අවකාශයේ සුදුසු පරිදි පහළ වීම සිද්ධ වෙයි. ඒකයි මෙතනදී අපි දැනගත යුත්තේ. හොඳයි. ඒ ආකාරයට අපි දන්නවා තුන් කාලයේ කොහේ රූප ධාතුවක් තිබුණත් එහි මූලික ධර්ම ස්වභාවය මෙන්න මේ මහා භූත හතර. මේට අමතරව තව උපාදා රූප හතරක් මෙහි ඒකාන්තයෙන්ම ඇති වෙනවා. වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා. කොහේද පහළ වෙන්නේ? අවකාශයේ පහළ වෙනවා. කොපමණ කාලයක් තිබෙනවද? චිත්තක්ෂණ 17ක් තිබෙනවා. එක්කොෂණ 51ක් තිබෙනවා. ඒ කාලය ඇතුළතදී මෙන්න මේ ධර්මතාවය හටගෙන නිරෝධයට, භංගයට, නැතිවීමට පත් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි මේ වෙනකොට අපි දැනගෙන තිබෙන්නේ. එතකොට මේ රූප කලාපයක් විදිහට ගත්තොත් මේ පරමාර්ථ ධර්ම 8ක වර්තමාන මොහොතේ 15 වීම. කොහොමද ඒ 8 දෙනා 15 වෙන්නේ? එකක් අනිකාට ගෙලී හොඳින් මිශ්‍ර වෙලා. අයි වෙන් කරන්න බෑ කාටවත්. වෙන් කරන්න බැරි විදිහටම මිශ්‍ර වෙනවා. හැබැයි පරමාර්ථ ධර්ම 8ක්. ගති ලක්ෂණ 8ක්. හොඳයි. කොපමණ කාලයක් තියෙනවද? ෂණ 51යි. ෂණ 51කින් ඒ ධාතු ටික නැති වෙලා යනවා. එහෙනම් මේ විදිහට අපි හිතමු. මෙන්න මේ AAA ධර්මතාවයෝ, ඒ කියන්නේ ගති ලක්ෂණ 8ක් ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා. ධර්මතා AAA ධර්මතා AAA ගති ලක්ෂණ AAA ගුණ ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා. ඒකනේ සිද්ධ වුනේ. එහෙනම් එක ගුණයක් ගමු අපි. තේජෝ කියන ගුණය ගති ලක්ෂණ ඇති වුණා, පැවතිලා නැති වෙලා ගියා. පැවතීම කියන එකට ස්ථිර භාවයක් යොදන්නට එපා මෙතනදී. තේජෝ ධාතුව ඇති වුණා, පැවතුණා නැති වුණා. එහෙනම් මෙතන බැලූ බැල්මට අපිට පේනවා ධර්මතා සමූහයක් කියන අදහසක්. මොකද සමූහය? තියෙන ධර්මතා, වර්තමාන මොහොතේ තියෙන ධර්මතා කොට්ටාසයක් තියෙනවා. හේතු යෙදිලා තේජෝ ධාතුව දැන් මෙන්න මේ පහළ වෙලා තියෙන වර්තමාන මොහොතේ. පැවතුණා, හේතු ටික ඉවත් වුණා, ධාතු නිරෝධයට පත් වුණා. ඒ හේතුව නිසා නිරෝධය නැමති ධර්මතාවය, නැතිවීම නැමති ධර්මතාවය නිසා ඒ ධාතු කොටස නැතිවීම කියන ධර්මතාවයකට ලක් වුණා. නෑ, දැන් ඒක හේතු යෙදිලා පහළ වෙලා ගිහිල්ලා ඉවරයි කියන එක්තරා ධර්ම ස්වභාවයක් මතු වුණා. එතකොට ඒ ටිකට කියනවා අපි එතනදී නම් අතීත තේජෝ ලක්ෂණය. ඒක දැන් මේ වෙනකොට අතීතයට ගිහිල්ලා ඉවරයි. ඊට පස්සේ නැවතත් ආයේ ඒ ගුණය ආයේ වර්තමානයේ හට ගන්නවා. ආයේ මොකද්ද වෙන්නේ? ආයේ අතීතයට. ඒ අනුව කියන්න පුළුවන් ඊළඟ මොහොතේ තියෙන තේජෝ ගුණය තාම පහළ වෙලා නැහැ කියලා. එහෙම ඒකත් අපිට කියත හැකියි. ඊළඟ මොහොතේ තියෙන තේජෝ ගුණය තාම පහළ වෙලා නැහැ. මේ ආකාරයට මේ රූප 28ටම මේක යොදන්න පුළුවන්. පහළ වෙච්ච ධර්මතාවය තියෙනවා, ගති ලක්ෂණය තියෙනවා. එතකොට නැති වෙනවා. නැතුරට පස්සේ ඒ ගුණය අතීතයට ගියා කියලා හිතන්නට වෙනවා. තාම ගුණය පහළ වෙලා නැහැ. ඒක අනාගතයි කියලා හිතන්නට වෙනවා. එහෙනම් හේතු වෙදිලා තියෙන අවස්ථාව වර්තමානයේ, ඒක වර්තමාන ගුණය.
ඒක හේතු වෙදිලා අවකාශයේ පවතින. හේතු නිරෝධ වුණා අවකාශයේත් ඒක නිරෝධ වුණා. ඒකට සංකල්පයක් දා ගන්නවා අපි අතීතයි කියලා. ඒ ධර්මතා කොටාසි අතීතයි. ඒ ගතිගුණ ගුණ කොටාසි අතීතයේ. තාම පහළ වෙලා නැහැ. ඊළඟ මොහොතේ තාම ගුණ පහළ වෙලා නැහැ. ඒ ගුණයන්ට කියනවා අනාගත. එතකොට මේ තුන් කාලයක් ඇති උනේ ඇයි? තුන් කාලයක් ඇති උනේ ඇයි? පහළ වෙච්ච මෙන්න මේ ගුණය හැමදාම තිබුණ නැති නිසා. මේ පහළ වෙච්ච ගුණය යම් ගුණයක් පහළ වෙලා සදාතනිකවම තිනවන. කවදාවත් ඒ ගුණය නැති වෙන්නේ නැත්තම් අපිට අතීත අවස්ථාවක් සහ අනාගත අවස්ථාවක් කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ ගුණය තියෙනවා. එහෙනම් ඇයි අතීත අනාගත කියලා එක්තරා සංකල්පයක් යොදා ගන්නට සිද්ධ වුණේ? මෙන්න මේ පහළ වෙන ගුණයෝ නැත්නම් සංස්කාරයෝ නැත්නම් ගති ලක්ෂණයෝ නිරෝධයට නැතිවීමට ලක්වන නිසා. හරි සියුම්ම හිතන්න. මේ ධර්ම කරුණම උනත් කමක් නැහැ. පැය දින මාස ගණන් හිතලා හොඳින් අවබෝධ කරගන්න උත්සාහ ගන්න. මේක අවබෝධ කරගත්තට පුදුමාකාර ධර්ම අවබෝධයක් පිහිටනවා ඉස්සරහේ. සියලුම ධර්ම කරුණු හරි ලස්සනට අපේ ජීවිතයට යොදවන්නට පුළුවන් මේ ස්කන්ධ පිළිබඳ අවබෝධය තුලින්. ඒකයි මේ නැවත නැවතත් මහන්සි වෙලා ඔය අත්ත සමග මේක සාකච්ඡා කරන්නේ. දැන් මේ ආකාරයට අපිට යම් අල්ප මාත්‍රික වූ දහම් දනුමක් ආවන ඒ ආප ක්‍රම රටාවයි අපි ඔය අත්ත එක්ක සාකච්ඡා කරන්නේ. කිසිම ධර්මයේ සංගවීමක් නැහැ. ඒ ධර්මයේ දැනුණු ආකාරය, ඒ දැනුණු විදිය, ඒ දැනුණු ක්‍රම රටාව 100ට 100ක් ඔය අත්තන්ට අපි පහදලා දෙන්නේ. ඒකයි මෙහිදී අපි මේ කරනු ලබන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ පහළ වෙන ಗುಣ ඇති වෙලා නැති වෙලා ගියා. ඒක නිසා තමයි අතීත සහ අනාගත කියන එක්තරා සංකල්පයක් ගොඩනගන්න සිද්ධ වුණේ. ඒ සංකල්පය ගොඩනගුවට ඒක එක්තරා මායාකාරී ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අතීත කිව්වේ හේතු ගෙවි ගිහිල්ල ඉවර අවස්ථාවක්. අනාගතේ කිව්වේ හේතු නොයදුණු අවස්ථාවක්. ඇත්තටම තියෙන පවත්වන්නේ වර්තමානයේ හේතු යදුණු අවස්ථාව. කොහොම වුණත් හේතුන්ගේ අනියත භාවය නිසා පහළ වෙච්ච ධාතු ස්වභාවය නැතිවීමට ලක් වුණා. ඒක නිසා අතීතයි අනාගතයි කියලා එක්තරා සංකල්පයක් දාගන්න සිද්ධ වුණා. එබැවින් මේ ධාතු වලටත් කියන්න සිද්ධ වුණා නිරෝධ වෙච්ච ධාතු, වර්තමානයේ තියෙන ධාතු, අනාගතයේ තියෙන ධාතු. එහෙනම් ඒක නිසා ධර්මතා සමූහයෝ කියන ධර්ම ස්වභාවය ඇති වුණා. ධර්මතා සමූහයෝ ගති ලක්ෂණ සමූහයෝ. මොකද්ද මේ ගති ලක්ෂණ සමූහය කිව්වේ? වර්තමාන ගති ලක්ෂණ තියෙනවා සමූහ විදියට. ඒක අතීතයට ගියාම ඒ ගති ලක්ෂණ අතීත ගති ලක්ෂණ සමූහෝ, තහම පහළ වෙලා නැති ගති ලක්ෂණයන්ට ඒවා අනාගත ධර්මතා සමූහෝ. එතකොට පඨවි ධාතුව කියන එක විතරක් ගත්තොත් නැත්නම් තේජෝ ධාතුව විතරක් ගත්තොත් එකතැනක මේ ගති ලක්ෂණය පහළ වුණාට සමස්ත ලෝක ධාතුන් හිම මේ වර්තමාන මොහොතේ ධාතු තියෙනවා. කලාප කොපමණ සංඛ්‍යාවක් තියෙනවද? ඒ හැම කලාපයකම මේ තේජෝ ධාතුව ඇතුළේ නැත් වෙලා යනවා. එතකොට අන්න ඒ ඔක්කොම වර්තමානයේ තිබෙන ඔක්කොම ඒ තේජෝ ගති ලක්ෂණයට කියනවා වර්තමාන ධර්මතා සමූහ කියලා. වර්තමාන ධර්මතා සමූහ. ඒ විදිහට අතීත ධර්මතා සමූහ, අනාගත ධර්මතා සමූහ කියලා බෙදන්නට පුළුවන්. මෙන්න සම්මා සම්බුදුන් වහන්සේ උත්තරීතර ධර්ම ස්වභාවයක් ඉදිරිපත් කරන මෙන්න මේ ධර්මතා සමූහ කියන එකට ස්කන්ධ කියලා. ස්කන්ධ.
එන ස්කන්ධ කියනකොටම අපිට දැනගන්නට ඕනේ මේ ස්කන්ධ කියන ධර්මතාවය හටගන්නේ ඇතිවීමක් නැතිවීමක් තියෙන ධර්මතා කොටාංශයට පමණමයි. නැත්නම් සමූහ කියන වචනේ යොදන්න බෑ. ඒකයි මේදී සිහිපත් කරගන්නට ඕනේ. නම් ස්කන්ධ කියන්නේ ධර්මතා සමූහයෝ. ඇයි සමූහයෝ උනේ? සිහිපත් කරගන්න ඇතිවීම නැතිවීම නැමැති ධර්මතාවය තිබෙන නිසායි. එහෙනම් මේ ආකාරයට මතක තියාගන්න ඕනි රූප ධර්ම විතරක් නෙමෙයි නාම ධර්මතා ඒ ආකාරයි. රූප 28ම එතකොට ධර්ම සමූහය. එහෙනම් රූප 28 නම කියනවා රූපස්කන්ධ කියලා. රූප 28 නමක් කියනවා රූපස්කන්ධ කියලා. ඒවා වෙන වෙනම ස්කන්ධයන්. ස්කන්ධ නම් වෙන වෙනම ස්කන්ධ විදියට ගත්තොත් ස්කන්ධ තියෙනවා 28ක්. ස්කන්ධ 28ක් එතන තිබෙයි. පැහැදිලි ස්කන්ධ 28ක් එහි අන්තර්ගත වෙනවා. එහෙනම් මේ ආකාරයට අපි බලමු. ඇත්තරම මේ නාමස්කන්ධ ගැන දැන් කතා කළ යුත්තක් නැහැ. ඉතාමත්ම පැහැදිලි නාමස්කන්ධත් මේ විදිහමයි. මෙහිදී විශේෂත්වය තියෙන මේ රූපස්කන්ධ කියන එක රළු මට්ටමේ තියෙනවා. මේවා පුකුරු ගහන්නට පුළුවන්. නාමස්කන්ධ කියන එක එක සත්වයක් ගෙනන් ඒ ස්කන්ධ ටික නිරෝධ වෙලාමයි නැවත ඇති වෙන්නේ. ඒ වගේ පුංචි පුංචි වෙනස්කම් ටිකක් තියෙන්නේ. කොහොමත් දෙකම නාම රූප කිව්වට ස්කන්ධ ආකාරයෙන් එක විදිහට විස්තර කරන්නට පුළුවන්. කොහොමත් අපි බලමු. මෙන්න තියෙන අපි මේ වෙනකොට දන්න නාම පුඤ්ජයක් තියෙනවා. ඒ නාම පුඤ්ජයක් හටගන්න අවකාශයේ අපි දන්නවා ඔවුම නාම ධර්මතා 8ක් එකතු වෙන්න ඕනි. එකක් විඥානය, අනිත් එක පස්සේ, අනිත් එක වේදනාව, අනිත් එක සංඥාව, අනිත් එක චේතනාව, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මනසිකාර්ය ආදී විදිහට මෙන්න මේ අවම ධර්මතා 8 එකතු වුණාට පස්සේ නාම සංස්කාර පුඤ්ජයක් අවකාශයේ පහළ වෙන්නට පුළුවන්. එතකොට මේ විඥානය කියන්නේ එහෙනම් එක්තරා ධර්මතාවයක්. මේ ධර්මතාවත් එතකොට වර්තමාන මොහොතේ පහළ වෙලා නිරෝධයට පත් වෙනවා. එහෙනම් මේවත් අනිවාර්යයෙන්ම ධර්මතා සමූහය. ඒ කියන්නේ අපි කියමු චක්කු විඥානයක් පහළ වුණා කියලා. ඒ විඥානය පහළ වුණාට පස්සේ වර්තමාන මොහොතේ හේතුන්ගෙන් හටගත්තා. හේතු නිරෝධ වෙනකොට නිරෝධයට පත් වුණා. එහෙනම් නිරෝධයට පත් වෙත්ත ඒ ධාතුව අතීත විඥාන ධාතුවක්. අතීත විඥාන ධාතුව වර්තමාන මොහොතේ තියෙන විඥාන ධාතුව වර්තමානයි. තව විඥාන ධාතු අනාගතේ තව පහළ වෙලා නැහැ. ඒවා අනාගත විඥාන ධාතු. ආදී විදිහට මෙන්න මේ සියලුම ධර්මතා මේ විදිහට ධර්මතා සමූහ විදිහට නම් කිරීමේ හැකියාව තිබේ. ඒකයි මෙහිදී සියුම්ව තේරුම් ගන්න. තවත් සියුම්ව තේරුම් කරන්න හැකියාව තිබෙනවා. නමුත් ඒ තරම් අපිට කාලය යොදවන්න බැහැ මේ අවස්ථාව සඳහා. ඒක නිසා සිහිපත් කරගන්න මෙන්න මේ ආකාරයේ අන්‍යෝ චිත්තාංගද සමග ඔක්කොම නාම ස්කන්ධ 53ක් තිබෙනවා. නාම ස්කන්ධ 53ත් රූප ස්කන්ධ 28ත් එක්ක සියලුම ස්කන්ධ 81ක් බව සිහිපත් කරගන්න. එහෙනම් ස්කන්ධ විදියට ගත්තොත් 81ක් වූ ස්කන්ධ වලින් තමයි මෙන්න මේ ලෝක ධාතුව නිර්මාණය වෙන්නේ. ඒ අතරතුරේදී මතක තියාගන්නට ඕනි නිර්වාණය කියන ධර්මතාවය ස්කන්ධයක් නෙවෙයි. ඒකේ ඇතිවීමක් නැහැ, ඒක නැතිවීමක් නැහැ. ඒක සදාතනික ධර්මතාවයක් නිසා ඒක ධර්මතා සමූහ කියන වචනට එක් කරන්න බෑ. ඇයි? හටගැනීමක් නැහැ, නිරෝධයක් නැහැ. සදාතනිකව පවතින ධර්මතාවයක් නැත. සමූහ කියන ධර්මතාවය එතනට යොදන්නට බෑ. ඒකයි මෙහිදී විශේෂත්වය. එහෙනම් මේ අසංකත ධාතුව හේතුන්ගෙන් හට නොගත් ධාතුව නිරෝධයටපත් නොවන නිසා එහෙම කතා කරන දෙයක් නැහැ. ඇතිවීමක් නැතිවීමක් කතා කරන විදිහක් නැහැ. හේතුන්ගෙන් හට නොගත් නිසා, අසංකත නිසා. එහෙනම් ඒ අසංකත වූ නිර්වාණ ධාතුව ස්කන්ධයක් විදිහට කතා කරන්නේ නැහැ. අතීත නිර්වාණ ධාතුව, වර්තමාන නිර්වාණ ධාතුව, අනාගත නිර්වාණ ධාතුව කියලා ඒ එහෙම කියන්නට බෑ.
කාලයන්ට අයිති නෑ, ස්කන්ධයන්ට අයිති නෑ, අවකාශයේ පහළ වීමක් නෑ. ඒ ධාතු ස්වභාවය ඒකයි. එහෙනම් සමහර අවස්ථාවලදී වුණත් ප්‍රතිකඩයකින් මේ ස්කන්ධ කියන එක වෙන්නේ මේ ආකාරයෙන් පැහැදිලි කර දෙන්න පුළුවන් ටිකක් ගැඹුරු විදිහට. කාලාත්‍රයට අසු වෙනවා නම්, කාලාත්‍රය කියන ධර්මතාවයක් මවා දෙනවා නම්, අවකාශයේ ඉඩ අරගෙන පහළ වෙනවා නම්, කාලය නැමැති සංකල්පයක් මවා දෙනවා නම්, ඒ ධර්මතාවය ස්කන්ධ කියලා කියන්නත් පුළුවන්. හැබැයි ගැඹුරු අවකාශයේ පහළ වෙනවා, කාලය නැමැති සංකල්පයක් මවා දෙනවා. එහෙනම් ඒ ධර්මතාවය ස්කන්ධ කියලා කියන්නත් පුළුවන්. පොදුවේ අපි කතා කරමු ධර්මතා සමූහයෝ ස්කන්ධයෝය කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ අර්ථකථනවල. එහෙනම් මේ ආකාරයට ස්කන්ධ 81ක් තිබෙනවා. නිර්වාණ ධාතුව ස්කන්ධ විදියට ගන්නේ නැහැ. ඒක ඇතිවීමක් නැතිවීමක් නැති සදාතනිකව පවතින ධර්මතා ස්වභාවයක් නිසා, අසංකත ධාතුවක් නිසා. හොඳයි, ඊට පස්සේ අපි මෙහිදී තවත් විශේෂ දේශනයක් ඉදිරිපත් කරනු ලබනවා. මෙන්න මේ ආකාරයේ මෙන්න මේ 81 වූ ස්කන්ධ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නුවණින් කැටි කරගන්නවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණින් මේ 81 වූ ස්කන්ධ දේශනාව කැටි කරගන්නවා ස්කන්ධ පහකට. අන්නේ කැටි කරගත් ස්කන්ධ පහට කියනවා පංචස්කන්ධය කියලා. මේ 81 වූ ස්කන්ධය පස් ආකාරයකට කැටි කරගන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාව පාසුවේ මුදිසා. අපි බලමු දැන් පංචස්කන්ධ කියන්නේ මොනවද කියලා. තාමත් පහසුවෙන් අපිට මේක තේරුම් ගන්නට පුළුවන්. මේ ආකාරයට රූපසටහනක් සකස් කළා තිබෙනවා. අපි දන්නවා ලෝක ධාතුව පරමාර්ථ විදිහට ධර්මතා හතරකට සම්මා සම්බුදුජන වහන්සේ දේශනා කරනු ලැබුවා. මුළු පරමාර්ථ ධර්ම සංඛ්‍යාව 82යි, චිත්ත එකයි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණය ආදී විදිහට. සම්මා සම්බුදුරජාණන් වහන්සේ 81ක් වූ ස්කන්ධය දේශනා කිරීම පහසු වෙන ආකාරයෙන් ඒ ස්කන්ධ ටික කැටි කරගත්තා, එකතු කරගත්තා. එතකොට මේ ස්කන්ධ 81 එකතු කර ගන්නකොට උන්වහන්සේ එහි විශේෂ ගුණ එකට එකතු කරලා දේශනා කරනු ලැබුවේ. ඉතාමත්ම පැහැදිලි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේක මාතෘකාව තමයි පරමාර්ථ හා පංචස්කන්ධ කියන එක. පරමාර්ථ දේශනාව අනුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ චිත්ත එකයි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මෙන්න මේ රූප 28 කියන ධර්මතාවය රූපස්කන්ධය කියලා කියනවා. රූපස්කන්ධය කියන්නේ මොකක්ද? රූප 28. වෙන වෙනම ගත්තොත් ස්කන්ධ 28ක් විදිහට සලකන්නට පුළුවන්. අර ස්කන්ධ රූපස්කන්ධ 28 කියනකොට අර අපිට පොඩි අපහැදිලි බවක් වගේ එනවා, ඒක භාවිතා කළා නැති නිසා. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. රූපස්කන්ධය කියන්නේ රූප 28 තුන් කාලයේම. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? අතීත, අනාගත, වර්තමාන. රූප 28. අතීතයේ යම් රූපයක් තිබුණා නම් මේ රූපස්කන්ධ කියනකොට ඒ රූපය අයිති වෙනවා. අනාගතයේ යම් රූපස්කන්ධයක් තිනොන් රූපයක් තිනොන් රූපස්කන්ධය කියනකොට ඒ අනාගතයේ තින රූපයක් මෙතනට අයිති වෙනවා. ආදි විතර සිතන්න. එතකොට අපි හිතමු මේ රූපස්කන්ධ කියන වචනය තුල අතීතයේ පහළ වුණු රහතුන් වහන්සේලාගේ ශරීරයේ සකස් වුණු පඨවි ආපෝ තේජෝ ආයෝ ඒ සතර මහා භූත ආදී ධර්මතා ටික තිබෙනවා. ස්කන්ධ රූපස්කන්ධ එකයි මෙහි තියෙන විශේෂත්වය. හොනයි, ඊට පස්සේ අපි බලමු මේ ආකාරයට අන්‍ය වූ ඒ පරමාර්ථ ධර්ම
වෙන් කරලා තිබෙන ආකාරය අපි පොඩ්ඩක් මේ රූපය එහාට යොදවා ගනිමු. එතකොට සම්මා සම්බුදුන් වහන්සේට පේන චිත්ත එකයි, ඒක දීර්ඝ ක්‍රමෙන් 89. අන්නේ සියලුම තුන් කාලයේම පහළ වුණු සිත් 89ට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා විඥානස්කන්ධය කියලා. එනම් මේ විඥානස්කන්ධය කියන ධර්මතාවය තුළ තුන් කාලයේම යමෙකුට පහළ වෙන විඥානනීය විඥානයේ නැමැති පරමාර්ථ ධර්ම ස්වභාවය තිබෙන බව සිහිපත් කර ගන්න. ඒකයි මෙහිදී අදහස් කරන්නේ තුන් කාලයේම පහළවන්නා වූ ඒ විඥානයේ නැමැති ධර්මතාවය මේ විඥානස්කන්ධය තුල තිබෙනවා. එතකොට මෙන්න මේකයි මෙහිදී අතිශය වැදගත් වෙන්නේ. චිත්තේ කියන ධර්මතාවය විඥානස්කන්ධයේ ලෙසින් සම්මා සම්බුදුන් වහන්සේ ඉදිරිපත් කරනවා. රූප 28 රූපස්කන්ධයේ විදිහට ඉදිරිපත් කරනවා. මෙන්න මේ චෛතසික 52 උන්වහන්සේ ස්කන්ධ දේශනාව අනුව කැටි කර ගන්නකොට කොටස් තුනකට යොදවනවා. දැන් මේ වෙනකොට පංචස්කන්ධයෙන් අපි ස්කන්ධ දෙකක් ඉගෙන ගත්තා. මොකද්ද ඒ? රූපස්කන්ධයත් විඥානස්කන්ධයත්. පංචස්කන්ධය කියුවේ මොකක්ද? පැහැදිලිවම සෑම පින්වතෙක්ම දන්නවා රූප, රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඕක තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? රූපස්කන්ධය පරමාර්ථ විදිහට රූප 28යි. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. දැන් මේ වෙනකොට අපි ස්කන්ධ දෙකක් ගැන ගත්තා. රූපස්කන්ධය කිව්වේ රූප 28යි, විඥානස්කන්ධය කිව්වේ සිත 89යි. තුන් කාලයට මායා කියන සිතුවිල්ල හිත යට තියෙන්නට ඕන. ඊට පස්සේ චෛතසික 52 ඇතුලේ තමයි තියෙන්නේ මොකක්ද? වේදනාස්කන්ධය. වේදනාස්කන්ධය කිව්වේ මොකක්ද? වේදනා කියන චිත්තාංගය. සංඥාව කිව්වේ මොකක්ද? සංඥා කියන ස්කන්ධය. එනම් මේ ස්කන්ධ චෛතසික ස්කන්ධ 52කින් දෙකක් එළියට ගත්තා. කවුද ගත්තේ? වේදනාව හා සංඥා. වේදනාව හා සංඥාව එළියට අරගත්තා. වේදනාවට දුන වේදනා ස්කන්ධය කියලා, සංඥාවට දුන සංඥා ස්කන්ධය කියලා. ඊට අමතරව තව ස්කන්ධ කීයක් තියෙනවද මේ චෛතසික 52 ඇතුලේ? මේ දෙක කරනට පස්සේ තවත් තියෙනවා චෛතසික 50. අන්නේ 50ට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංස්කාර ස්කන්ධය කියලා. සංස්කාර ස්කන්ධය කිව්වේ මොකද්ද? මෙතනදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ චේතනාව නැමැති චෛතසිකයට විශේෂ ස්ථානයක් දීලා චේතනා චෛතසිකය ප්‍රමුඛ ඉතිරි චෛතසික 49 සංස්කාර ස්කන්ධය විදියට දේශනා කරනු ලබනවා. එනම් මේ ආකාරයට ස්කන්ධ පංචකය, පංචස්කන්ධය මෙන්න මේ ආකාරයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. මොකක්ද පංචස්කන්ධය කියන්නේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය ආදී විදිහට. එතකොට නිර්වාණය කියන එක මේ ස්කන්ධ දේශනාව ඇතුළේ නෑ. ඒක ගැලපෙන්නේ නෑ ස්කන්ධයක් විදිහට ඒ සම්මුති ප්‍රඥප්තියින් පනවා ගැනීම හි ගති ලක්ෂණ අනුව නිර්වාණය කියන ධාතුව මෙතනට ඇතුළත් කරන්නට බෑ. ඒක නිසා නිර්වාණය කියන ධර්මතා ස්වභාවය ස්කන්ධ දේශනාවෙන් අයින් වෙනවා. එනං මෙන්න මේ ආකාරයට සම්මා සම්බුදුජන් වහන්සේ මෙන්න මේ පරමාර්ථ ධර්ම 81 ස්කන්ධ ආකාරයට දේශනාව පහසුව සඳහා ඉදිරිපත් කරනු ලබන. කෙනෙකුට අහන්නට පුළුවන් මොන පදනම යටතේද මෙම ස්කන්ධ පංචකය මේ ආකාරයෙන් බෙදා වෙන් කළේ කියලා. ඇත්තටම ඒ වෙන් කළා තියෙන්නේ සත්පුද්ගල සංඥාව නැමැති ධර්මතාවය යම් ස්කන්ධයකට මතු කළ දෙන්න පුළුවන් නම් සත්පුද්ගල නැමැති සංඥා ස්වභාවය, සත්පුද්ගල නැමැති ධර්මතා ස්වභාවය යම් ස්කන්ධයකින් මතු කළ දෙන්න පුළුවන් නම්
අන්න ඒ ස්කන්ධයට සම්මා සම්බුදුජන් වහන්සේ මේ පංචස්කන්ධ දේශනාවේදී ප්‍රමුඛ ස්ථානය දෙනවා. බලන රූපය කියන ධර්ම ස්වභාවය රූපයට කිය. රූපය කියන එකෙන් මම කියන එකන නිරූපණය වෙනවා. මේ මම මේ 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 මම අපි ගොඩාක් දුරටම මේ රූපය අසුරු කරගෙන තමයි මේ සත්පුද්ගල සංඥාව පහළ කරගන්නේ. රූපය නැමැති ධර්මතාවයේ නිමිති කොටගෙන තමයි අපි සතෙක් පුද්ගලෙක් කියන ධර්මතාවය මතු කරගන්නේ. මේ ඉන්නේ මම ආදී විදිහට මේ රූපය පෙන්නලා මේ රූපය මේ අම්මා මේ තාත්තා මේ අක්කා මේ මල්ලි මේ සහෝදරය ආදී මේ හරක මේ එළුවා ආදී විදිහට අපි නොයෙකුත් නම් දාලා මේ කියන්නේ රූපය නැමැති ධර්මතාවයෙන් ගොඩ නැගෙන ධර්ම ස්වභාවයක් හේතු කරගෙන. එහෙනම් රූපයෙන් සත්පුද්ගල සංඥාවක් ඉසීමි සත්පුද්ගල සංඥාවක් මවාදීමේ හැකියාව තිබෙනවා. ඒක නිසා රූපස්කන්ධය කියලා සම්මා සම්බුදුජන් වහන්සේ මේ දුක් වෙන් කරනු ලැබුවා. වේදනාස්කන්ධය ඒ ආකාරම වේදනාස්කන්ධය මෙන්න මේ විඳින කෙනා මම සැප විඳිනෝ දුක් විඳින කෙනා මම ආදී විදිහට මෙහිදී සත්පුද්ගල සංඥාව මතුවෙනවා. සංඥා ස්කන්ධය මෙන්න මේ දන්න කෙනා මම ආදී විදිහට මේ සත්පුද්ගල සංඥාව ඒ සංඥා නැමති හැඳින ගැනීම තුලින් අරමුණ නැමති ධර්මතාවය හඳුනා ගැනීම නැමති ධර්මතාවය තුලින් සත්පුද්ගල සංඥාව මතුවෙන්නට පුළුවන්. ඒ ආකාරයෙන් මේ සංස්කාර ස්කන්ධය තුල විශේෂයි චේතනා චෛතසික යොදලා තිනවා. අපි හෙදි ගමු ඒ සියලුම චෛතසික ධර්ම 50ම සිදුවෙන සත්පුද්ගල සංඥාව ලබා දීම ඒ සංස්කාර ස්කන්ධේ නිරූපණය වෙනවා. එතකොට අපිට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මේ චේතනාවේ බලයෙන් තමයි අපි යෑම් මීම් කෑම් බීම් ආදී දේවල් කරන්නේ. එතකොට අපිට පුළුවන් කියන්නට පුළුවන් මෙහෙම යන කෙනා කන කෙනා බොන කෙනා දුවන කෙනා ආදී විදිහට ඒ ක්‍රියාවක් අසුරු කරගෙන කතා කරන කෙනා ආදී විදිහට ඒ කරන ක්‍රියාව අසුරු කරගෙන සත්පුද්ගල සංඥාවක් පහළ කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව එතන සත්පුද්ගල සංඥාවක් ලබා දීමේ හැකියාව නිසා ඒක සංස්කාර ස්කන්ධය කියලා එක ගොඩකට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබනවා. මේවා සියුම්ම හිතන්න ඕනේ ධර්මතා කොටස්. ඊට පස්සේ විඥාන ස්කන්ධය මේ දැනගත්ත කෙනා මම දන්න කෙනා මම ආදී මේ විජානනීය නැමති ධර්මතාවය දැන ගැනීම නැමති ධර්මතාවය කරන්නේ කවුද මම දැනගන්නේ කවුද මම ආදී විදිහට මේ විඥාන ස්කන්ධේනුත් සත්පුද්ගල සංඥාව ඉතාමත්ම ප්‍රමුඛව මතුවේ. ආදී විදිහට අපිට පුළුවන් මේ ස්කන්ධ දේශනාව අසුරු කරගෙන ඒ සත්පුද්ගල සංඥාව ඇතිවන විදිය විස්තර කරලා දෙන්න. ඉතින් සිවුම හිතන්න කියන්නා වූ පහදන්නා වූ ගුරුවරයාට මේ සියල්ලම අවබෝධ කරගන්න දෙන්නට බෑ. මේ දින ධර්ම ව්‍යුහය ධර්මයේ අරුත අතුල සංගවිලා තිබෙන ධර්මතා මතු කළ දුනට පස්සේ චින්තනය අවදි කරගන්න එක තමන් සතු කාරණය. එතකොට ගුරුරයාගෙන් යම් දෙයක් ඉගෙන ගත්තාද සියල්ල ඉගෙන ගන්නවට වඩා යම් තරමක් දර්ශනය ඉගෙනගෙන ඒ තුලින් තමාගේ චින්තනය තමා විසින් ඇති කරගත යුතු වෙනවා. ආදී විදිහට මේ ධර්ම ස්වභාවය ගැන හිතන්න. ඊට පස්සේ අපි කතා කරනවා මේ කතා කරේ පංචස්කන්ධය කියන ධර්මතාවය. ඊට අමතරව ඔය පින්වත් අත්තන්ට නිතර නිතර ඇහිලා තිනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් කියන්නේ එක්තරා ධර්ම කොටස් දෙකක් විදියට විග්‍රහ කරන්නට පුළුවන්. මින් පසුව අපි ඔය අත්ත සමග සාකච්ඡා කරනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් පංචස්කන්ධය කියලා ගත්තොත් ත්‍රිකාලයේම නිර්වාණය හැර සියලුම ධාතුන් මේ පංචස්කන්ධය කියන වචනය තුල තියෙනවා. එහෙම සිහිපත් කරගන්න. පංචස්කන්ධය කියන වචනය තුල නිර්වාණය හැර සියලුම ලෝක ධාතුන් නියෝජනය වෙන බව සිහිපත් කරගන්න. පංචස්කන්ධය කියන වචනය තුල. හරි ගැඹුරුයි. පංචස්කන්ධය කියන වචනය තුල තුන් කාලයේම 81ක් වූ ඇති වෙලා නැති වෙලා ගිය සියලුම ධර්මතා වර්තමානයේ පිරෙන සියලුම ධර්මතා ඇති වෙන්න තියෙන ධර්මතාත් මෙන්න මේ පංචස්කන්ධ කියන වචනය තුල අන්තර්ගත වෙනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. අපි ඊට පස්සේ බලමු පංච උපාදානස්කන්ධය කියන එක ක්‍රමානුකූලව.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව අපි පංචස්කන්ධ කියන ධර්මතාවය පිළිබඳ විග්‍රහයක් කළා. එහිදී විශේෂයෙන්ම මේ දේ සිහිපත් කළ යුතු වෙනවා. ඒ පංචස්කන්ධය කියනකොට අපි හිතමු රූපස්කන්ධය කියන ධර්මතා ස්වභාවයේ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරගෙන යම් රූප ධාතුවක් පහළ වුණාද? උන්වහන්සේගේ ශරීරේ අන්න ඒ රූප ධාතුත් ඒ රූපස්කන්ධය කියන එක ඇතුළේ තිබෙනවා. තුන් කාලයේම තියෙන රූප ධාතුව තිබෙනවා නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඇසුරු කළ ඒ කය ඇසුරු කළ ඒ රූප ධාතුත් එහි තිබෙනවා. අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුජාණන් වහන්සේගේ ශරීරය ඇසුරු කරන්නා වූ ඒ රූප ධර්මතා ස්වභාවය රූපස්කන්ධ කියන වචනේ තිබෙනවා. يعني පංචස්කන්ධ කියනකොටම ත්‍රිකාලේ සියලුම ස්කන්ධයන් නියෝජනය වන බව සිතන්නට ඕනේ. ඒ වගේ කරුණ සිහිපත් කරගන්න ඒ අනුව තමන්ගේ චින්තනය පතුරවන්න ඒ උදාහරණ අනුව එයයි හදී සිදු කරගත යුත්තේ. පංචස්කන්ධය කියන වචනය තුල තුන් කල්හි සියලු ස්කන්ධයෝ එහි ඇති බව සිහිපත් කරගන්න. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ දකින්නේ මේ වාගේ ධාතු ක්‍රමයකට මිසක්වා සත්පුද්ගල සංඥාවකින් නෙවෙයි. උන්වහන්සේලා ලෝකයේ දකින්නේ නුවණින්. නුවණින් දකිනකොට උන්වහන්සේලා දකින්නේ ලෝක ධාතුවේ තිබෙන්නේ මෙන්න මේ වාගේ පරමාර්ථ ධර්ම ස්වභාවය. ඒවා එක් කොටසක් ස්කන්ධ කියලා දකිනවා. ස්කන්ධයන් ආකාරයට තමයි ලෝකයේ එතකොට විස්තර කරනු ලබන්නේ. අපි මේ නුවණින් නුවණ නැතුව ලෝකීය පරිහරණය සම්මුති ආකාරයෙන් සම්මා සම්බුදුන් වහන්සේලා භාවිතා කරන්නේ නැහැ. උන්වහන්සේලා මේ ගැඹුරු ධර්ම දේශනාවලදී භාවිතා කරන්නේ සම්පූර්ණයෙන්ම පරමාර්ථ විදිහට මේ ලෝක ධාතුව අරමුණු කරන දකින ආකාරය. ඒකයි මේදී සිහිපත් කරගත යුත්තේ. ඊට පස්සේ අපි බලනවා මෙන්න මේ පරමාර්ථ හා පංච උපාදානස්කන්ධ කියන ස්වභාවය. මේදී වෙනස් වෙලා තිබෙන්නේ පංච ස්කන්ධ වෙනුවට උපාදාන කියන වචනේ ඇවිල්ලා තියෙනවා. පංච උපාදානස්කන්ධ කියන ස්වභාවය ඇවිල්ලා තිබෙනවා. අපි බලමු මේ ඉස්සෙල්ලම මෙන්න මේ උපාදාන කියන ධර්මතා ස්වභාවයේ තේරුම. ඉස්සෙල්ලම සිතන්න ඕනේ මේ විදිහට උපාදානය කියන්නේ එක්තරා ධර්මතා ස්වභාවයක්. මොකක්ද ධර්මතා ස්වභාවය? තදින් අල්ලගන්නා වූ ගුණයක්. මොනවද තදින් අල්ලගන්න තියෙන්නේ? මෙන්න මේ 81ක් වූ ස්කන්ධය. එහෙම කියලා හිතන්න. අරමුණ තදින් අල්ලා ගන්නා වූ ස්වභාවයකට කියනවා මේ උපාදාන කියලා. උපාදාන කියන්නේ එක්තරා එතකොට ගති ලක්ෂණ ස්වභාවයක්. රූපාදී ධර්මතා තදින් ගන්නා වූ ස්වභාවය උපාදානය. තදින් ගන්නා වූ ස්වභාවය උපාදානය. ඊට පස්සේ බලමු මෙන්න මේ උපාදානය කියන ගති ලක්ෂණය පවත්වන ඇසුරු කරන තියෙන පරමාර්ථ ධර්ම මොනවද කියලා. පරමාර්ථ ධර්ම 81ෙම උපාදානය කියන තදින් අල්ලා ගන්නා වූ ගුණය නැහැ. දැන් ද්වේෂයේ නැමති ධර්මතාවයේ තියෙන අරමුණ හා ගැටෙන ගුණය. අරමුණ තදින් අල්ලා ගන්නා වූ ගුණයක් නැහැ. අදිවිතිට ඒ පරමාර්ථ ධර්මයන්හි ගති ලක්ෂණ තියෙනවා. අන්න ඒ අනුව තමයි මෙන්න මේ උපාදාන කියන වචනය ගුණය පහළ වෙන්නේ. එහෙනම් මේ පරමාර්ථ ධර්ම 81කින් මේ ස්කන්ධ 81කින් මේ උපාදාන කියන තදින් අල්ලා ගැනීමේ ගුණය තියෙන කාටද? සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා උපාදානය නැමැති ගති ගුණය තදින් ගන්නා වූ ස්වභාවය සහිත පරමාර්ථ ධර්ම දෙකකි. එය ලෝභය සහ ditthිය වී. එන ලෝභය සහ ditthිය කියන චෛතසික ධර්ම දෙකේ විතරයි මෙන්න මේ තදින් අල්ලා ගන්නා වූ ගුණය තියෙන්නේ. යම් ධර්මයක් තදින් අල්ලා ගන්න. ඒකයි මේ ස්වභාවය. උපාදානය කියන්නේ ඒ තදින් අල්ලා ගැනීමේ ගුණ ස්වභාවය මතු කරන ධර්මතා මොනවද? ලෝභය සහ ditthිය. එහෙනම් උපාදාන ස්කන්ධ කියන්නේ මොකක්ද?
ලෝභය සහ දිට්ඨියට අරමුණු කළ හැකි ස්කන්ධ පංච උපාදානස්කන්ධයි. ලෝභය සහ දිට්ඨිය නැමැති ධර්මතාවය අසුරු කරගෙන අරමුණු කරන්න පුළුවන් නම් යම් ස්කන්ධයක් ඒවා පංච උපාදානස්කන්ධ. එහෙනම් මෙතනින් තේරෙනවා පංච උපාදානස්කන්ධ නොවන ධර්මයක් තියෙනවා කියලා. ඒකයි මේදී සිහිපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ ලෝභය සහ දිට්ඨිය නැමැති ධර්මතා වන්ට අරමුණු කළ නොහැකි ධර්මතා කොටසකුත් තියෙනවා. ඒකයි මේ පංච උපාදානස්කන්ධ කියලා වෙනම ධර්මතාවයක් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. එහෙනම් මොකද්ද මේ පංච උපාදානස් කන්දේට අයත් නොවන ධර්මතා? මොනවද මේ ලෝභය සහ දිට්ඨියට අරමුණු කරන්න බැරි ධර්මතා? මතක තියාගන්න, ලෝභය සහ දිට්ඨියට ලෝකෝත්තර චිත්ත චෛතසිකය අරමුණු කරන්නට බෑ. ලෝකෝත්තර චිත්ත චෛතසික ධර්ම තමයි එහෙනම් පංච උපාදානස්කන්ධයට අයිති නොවන ධර්මතා. එහෙනම් ලෝකෝත්තර චිත්ත චෛතසික ධර්මතා හැරුණුකොට අනෙකුත් ස්කන්ධයෝ පංච උපාදානස්කන්ධයෝ. දැන් ලෝභය සහ දිට්ඨියට නිර්වාණය කියන ධාතු අරමුණු කරන්නත් බෑ. හැබැයි ඒක පංච උපාදානස් උපාදාන ස්කන්ධයක් නෙමෙයි නිසා ඒක අපි වෙනවම ගන්න. ඒක නවලෝකෝත්තර ධර්මතා හැටියට ගන්නකොට ගන්නවා. මෙතින්දි මතක තියා සිහිපත් කර ගන්න ඕනි, ලෝකෝත්තර සිත්හි සිතත් චෛතසිකත් පංච උපාදානස්කන්ධ නෙවෙයි. පංච උපාදානස්කන්ධයට අයිති වෙන්නේ නැහැ. කියන්නේ ලෝභය සහ දිට්ඨිය නැමැති ධර්මතා වලට මෙන්න මේ චිත්ත චෛතසික ධර්මිය ආරමුණු කරන්නට බෑ. එහෙනම් අන්න ඒ ලෝකෝත්තර සිත්ති චිත්ත චෛතසික ධර්මතා හැරුණකොට අන්නේ ඔය ස්කන්ධය පංච උපාදානස්කන්ධ කියලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ. එහෙනම් අපි බලමු මෙන්න මේ සතහන අසුරු කරගෙන මොනවද මේ පංච උපාදානස්කන්ධ කියන්නේ කියලා. මේ සිහියෙන් ක්‍රමානුකූලව අධ්‍යයනය කළොත් කිසිම ආකාරයක පැටලිල්ලක් ගැටලුවක් මේ බුදුදහම තුල නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ සම්මුති අර්ථකථන තුල ඒ පරමාර්ථ විදිහට ගන්නා වූ අවබෝධය නැතිකම නිසා මේ ධර්මය පැටලිලා තියෙනවා. ඒ නිසා කිසි පැටලිල්ලක් නැහැ. මේක හරියට ගුණයන් විදිහට අධ්‍යයනය කරන්නට පුළුවන් නම් හොඳයි. මෙහිදී බලමු අපි මේ පැත්තෙන් නම් විස්තර කරගෙන යමු දන්න නිසා. එතකොට ලෝක ධාතුව චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතර. එතකොට මේ මෙන්න මෙතන චිත්ත 81 මොනවද මේ චිත්ත? ලෞකික සිත් 81. ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. මාර්ග සිත් සහ ඵල සිත් 8. හැර ඉතිරි සිත් 81 විඤ්ඤාණෝපාදානස්කන්ධ. අන් මෙන්න මේ ධර්මතා, මෙන්න මේ ලෞකික සිත් 81 ලෝභය සහ දිට්ඨියෙන් අරමුණු කරන්නට පුළුවන්. සිහිපත් කර ගන්නට ඕනි, රහතුන් වහන්සේ කෙනෙකුගේ හෝ සම්මා සම්බුදුන් වහන්සේගේ හෝ ක්‍රියාසිත හසිතුප්පාදේ වැනි සිතුත් ලෝභය සහ දිට්ඨියට අරමුණු කිරීමේ හැකියාව තිබේ. ඒක නිසා ඒ ධර්මතා ලෞකික. සම්මා සම්බුදුන් වහන්සේලාට පහළ වෙන ක්‍රියාසිත කාමාවචර ක්‍රියාසිතට හොයවා, රූපාවචර ක්‍රියාසිත පහ හොයවා, අරූපාවචර ක්‍රියාසිත හතර හොයවා, මේ ලෝභය සහ දිට්ඨියට අරමුණු කිරීමේ හැකියාව තිබේ. එක නිසා ඒවා විඥාන උපාදානස්කන්ධයට අයිති. හොඳයි. එහෙනම් චෛතසික 52 ඇතුලේ වේදනා උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද? ලෞකික සිත් 81 වේදනාව වේදනා උපාදානස්කන්ධය. එහෙනම් ලෞකික සිත්
81 සංඥාව පාදානස්කන්ධය. ලෞකික සිත් 81 පහළ වෙනා වූ සංස්කාර උපාදානස්කන්ධය. සියලු රූපයෝ රූප උපාදානස්කන්ධ කියලා තමයි දේශනා කරන්නේ. මොකද සියලුම රූප 28ම ලෝභය සහ දිට්ඨියට අරමුණු කිරීමක් යව තිනවා. රූප ලෞකිකයි. රූප ධර්මතා 28ම ලෞකිකයි. ලෞකික ධර්මතා ස්වභාවයයි. ඒ ආකාරයට සිහිපත් කරගන්න. එහෙනම් මෙහිදී සිහිපත් කරගන්නට ඕනි, අපි හිතමු වේදනා උපාදානස්කන්ධය කියනකොට මතක තියාගන්න ඕනි, අතීතයේ සම්මා සම්බුදුන් වහන්සේලා පහළ වුණාද, උන්වහන්සේලාගේ ලෝකෝත්තර සිත් අතේ පහළ වුණු වේදනාව චෛතසික හැරුණකොට අන්‍ය වූ සියලුම සිත් වල වේදනා උපාදානස්කන්ධයට අයිති. තවත් විග්‍රහ කළොත් සිවුම් අනාගතයේ පහළ වෙන්නා වූ මෛත්‍රී බුදුජනන් වහන්සේගේ 81ක් වූ ලෞකික සිත්හි වේදනාවද වේදනා උපාදානස්කන්ධයට අයිති. හැබැයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර සිත්ති 15 වෙනා වූ වේදනා උපාදානස්කන්ධයට අයිති නැහැ. මොකද ඒක ලෝභය සහ දිට්ඨියෙන් අරමුණු කරන්නට බෑ. ආදී විදිහට මේ ධර්මතාව පිළිබඳ ඉතාමත් පළල් සූක්ෂම විදිහට හිතන්නට උත්සාහ ගන්න. ඒක එක්තරා පොදුවේ මේ ධර්මතාව පිළිබඳ සියුම්ම හිතාගෙන එනකොට, චින්තාමය ඥානය දිනු කරනකොට මේ ප්‍රඥා මහිමය පහළ වෙනවා. මේ ප්‍රඥා මහිමය පහළ වුණාට පස්සේ විශ්වය හිතන්නේ තුන් කාලයේම ධර්මතා ගොනු විදිහටයි. ඉතින් ඒ ප්‍රඥාවට ආවට පස්සේ මේ සම්මා සම්බුදුන් වහන්සේගේ උත්තරීතර විශේෂ තිබෙන පුදුමාකාර ධර්ම ස්වභාවයන් ක්‍රමානුකූලව චිත්තසංතානයට අවබෝධ වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ ආකාරයෙන් සිදුවෙන්නට නම් ක්‍රමානුකූලව මේවා පරිහරණය කරගන්නට ඕනි. මතක සිහිපත් කරගන්න, මෙන්න මේ DVD ටික ක්‍රමානුකූලව අධ්‍යයනය කරනකොට ඔයගොල්ලෝ එක්තරා විදිහක පොත්පත් තියාගෙන ඒ DVD අංකයට, ඒ කාලයට, ඒ කරුණට ධර්ම කරුණු ක්‍රමානුකූලව ලියමින්, එවගේ සටහන් යොදමින් ඉතාමත්ම පැහැදිලිව මේ ධර්ම වැඩසටහන ඉගෙන ගන්න. පින්වත් ඇත්තුනි, මේක මහ උත්තරීතර දෙයක්. යම් කෙනෙක් ක්‍රමානුකූලව මෙන්න මේ ධර්ම වැඩසටහන නැරඹුවොත් ඒ පරමාර්ථ ලෝකයේ කේසිතේ පරමාර්ථ ලෝකයේ අදාළ DVD ප්‍රමාණය නැරඹුවොත් ඒකාන්තයෙන්ම ලෝකයේ පිළිබඳ, ලෝක ධාතුන් පිළිබඳ, මෙන්න මේ විශ්ව අවබෝධය පිළිබඳ පුදුමාකාර දැනුම් සම්භාරයක් චිත්තසංතානෙට පහළ වෙනවා ඒකාන්ත. හැබැයි ඒක ඒකාකාරව වීරෙන් කළ යුත්තක්. සමහර විට සමහර ධර්ම කරුණ පිළිබඳව පැය ගණන්, දවස් ගණන්, මාස ගණන් සිතන්නට වෙනවා. ඒ අයුරින් මේක පිළිවෙලට කළහොත් පුදුමාකාර ප්‍රඥාවක් තමගේ ජීවිතයට පහළ වෙනවා. ඉතින් මේ අයුරින් අපි පින්වත් අත්තන් එක කතා කළේ ස්කන්ධ, පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන ධර්මාත්මකය යටතේ අපි ඔය අත්තන්ට මේ දක්වා මේ ධර්ම විග්‍රහයක් කරනු ලැබුවේ. මෙහිදී අප විශේෂයෙන් සිහිපත් කළ යුතු දෙයක් තිබෙනවා. මෙන්න මේ පංචස්කන්ධ, පංච උපාදානස්කන්ධ කියන මේ ප්‍රඥප්ති වචන භාවිතා කරනකොට අවස්ථාවට සුදුසු ආකාරයට එහි තේරුම ගත යුතු වෙනවා. එක පින්වත් ඇත්තු සිහිපත් කර ගන්නට ඕනි, විස්තර කරන දහම් ස්වභාවය අනුව තමයි ඒ වචනේ තේරුම ගන්නට වෙන්නේ. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී පංච උපාදානස්කන්ධය කියනකොට ඒ තෝරලා දෙන දහම් කරුණු අනුව එතනට සුදුසු ආකාරයට
එහි තේරුම ගන්නට ඕනි. උදාහරණයක් විදිහට මම මෙහිදී කියන්නම්, ස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියන එකට තවත් පැදකඩකින් කියන්න පුළුවන් පංචස්කන්ධ ලෝකය කියලා. එම අවස්ථාවේදී ඒ තුන් කාලයටම අයත් සියලුම ස්කන්ධෝහි පවතිනවා. සමහර අවස්ථාවලදී අපි හිතමු මෙහෙම දේශනා කරනවා, මේ සත්‍යය කියන්නේ මොහොතක් පාසා පහළ වෙන ස්කන්ධ පංචකය කියලා. මොහොතක් පාසා පහළ වෙන. එතකොට ඒ මොහොතක් පාසා පහළ වෙන කියනකොට ත්‍රිකාලයේම තියෙන ස්කන්ධ ගන්නෙ නෑ, ඒ මොහොතට අදාළ ස්කන්ධ විතරයි ගන්නෙ. සමහරට අපි හිතමු සත්වයෙක් නම්, තිරිසන් සත්වයෙක් නම් ඒ මොහොතකට පහළ වෙන සිත තුල, චිත්තක්ෂණයකදී සිත තුල පහළ වෙන ස්කන්ධ විතරයි ඒ අවස්ථාවේදී ගන්නෙ. මිනිසියෙක් වුණත් එහෙමයි. මිනිසියෙක් නම් ඒ මොහොතට පහළ වෙන සිත තුල පවතින ස්කන්ධත් රූපස්කන්ධත් පමණයි ගන්නෙ. එතකොට අර තුන් කාලයටම අයත් ස්කන්ධයන් ගැනීමෙහිදී සිදුවෙන්නේ නැහැ. ඒ ආකාරයට පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධය කියනකොට, මේ පංච උපාදානස්කන්ධය කියනකොට මෙහිදී අප විස්තර කරන ලැබුවේ පංච උපාදානස්කන්ධයට ලක්වන ලෝකයේ ලෝක ධාතුවේ තියෙන සියලුම ධාතු. පංච උපාදානස්කන්ධය කියලා මෙහිදී සඳහන් කළේ උපාදානයට ලක්විය හැකි ලෝක ධාතුන්හි පවතින සියලුම ධාතුන් ගැන කතා කරනවා. යම් කෙනෙකුගේ චිත්තසංතානයට සාපේක්ෂව කතා කළොත්, එතකොට එයා උපාදානයට ලක් කළ ධාතු විතරයි ඒ වෙලාවේදී අපි සිහිපත් කර ගන්න ඕනේ. ඒ කියන්නේ යම් කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධේම උපාදානය වෙනවා කියලා කියන්නට බෑ. පංච උපාදානස්කන්ධය කිව්වේ තුන් කාලයේදීම උපාදානයට ලක්විය හැකි ධර්මතාවනි. තුන් කාලයේදීම උපාදානයට ලක්විය හැකි ධර්මතාව නම් කොපමණ නම් තිබේ? නිමක් නැති, කෙලවරක් නැති අවශ්‍ය ධර්මතාවය. විශ්ය නෑ ඒක අපිට. එහෙනම් එහෙදී යම් කෙනෙකුගේ චිත්ත සංතානයට සාපේක්ෂව ගන්නකොට එයාට උපාදාන වෙච්ච ධර්මතාව විතරයි එතනදී සලකන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ, අපිට උපාදාන වෙලා තියෙන්න පුළුවන් තමන්ගේ දරුවගේ ඒ රූප ස්වභාවය, ඒ රූප ධර්මතාව ටික උපාදානයට ලක් කරලා තියෙන්න පුළුවන්. එතකොට අන්නේ රූපස්කන්ධය උපාදානස්කන්ධයක් තමන්ට සාපේක්ෂව. එතකොට අපි හිතමු පිටරට වෙන කවුරු හරි ඈත ප්‍රදේශයක යම් දරුවෙක් ඉන්නවා. එයා ඒ දරුවාගේ තියෙන රූප අපිට පංච උපාදානස්කන්ධයක් නෙවෙයි, රූප උපාදානස්කන්ධයක් නෙවෙයි. මොකද අපිට ඒක උපාදානයට ලක්ුනේ නැහැ. අපි දන්නේත් නැහැ මේක. එතකොට මේ ආකාරයෙන් මේ සියුම බෙදා ගන්නට ඕනේ නුවණින් ඒ ගැන සිහිපත් කරගන්න. ඒ වගේම තමයි මේ ස්කන්ධ කියනකොට, පංච උපාදානස්කන්ධ කියනකොට මේ ධර්මතා මෙහෙම හිතන්නට එපා. නිකන් වැලි ගොඩවල්, ගල් ගොඩවල් ඒ ආකාරයට හිතන්න එපා. මේ එක්තරා සිතින් ගත්ත සියුම් ධර්මතා ස්වභාවය. උපාදානය කියලා කියන්නේ සිත සමග පහළ වෙලා යන අතිශය සූක්ෂම ධර්මතා ස්වභාවයක්. ඒක බාහිර ලෝකයේ මේ අපිට අර සම්මුතියක් විදියට ගහලා තියෙන ගොඩවල් වලින් හිතන්නට යන්න බෑ. ඒක සියුම් නාම ධර්මතා ස්වභාවයක්. මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ බාහ්‍ය ලෝකේ රූපත් එක්ක සංසන්දනය කළා ඒ රූපමය චිත්‍රයක් ඇසුරෙන් ඒක සිහිපත් කරගන්නට එපා. ඒක සියුම් නාම ධර්මතා ස්වභාවයක්. සිතත් එක්කම පහළ වෙන, සිතෙන් සිතට පහළ වෙලා යන එක්තරා සියුම් ධර්මතා ස්වභාවයක්. කොපමණ සියුම්ද කියනවා නම් උපාදානස්කන්ධ කියන අවස්ථාව කොපමණ සිඳ කියනවා නම් ඉදිරියේදී පැහැදිලි කරනවා. මේ පරමාර්ථ ධර්ම ස්වභාවයන්ටත් වඩා අතිශේෂ්‍යුන් ධර්මතා ස්වභාවය. ඒ කියන්නේ සම්මා සම්බුදුන් වහන්සේ 15 වෙනි චිත්තසංතානිය දිහා බලලා ඒ මොහොතක් පාසා 15 වෙනා වූ ස්කන්ධයන් ගැන දේශනා කරන එක සත්‍යයි. හැබැයි උන්වහන්සේ දේශනා කරනු ලබන්නේ ශ්‍රාවක ප්‍රඥාවට අරමුණු කළ හැකි ධර්මතා ස්වභාවය විතරයි. ඒව තමයි පරමාර්ථ විදියට කියලා සම්මා සම්බුදුන් වහන්සේ නෝනින් දේශනා කරන්නේ. නමුත් ඊට
අමතරව මේ සිතත් සමග තාමත් සියුම් ධාතුන් ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් මේ සංසාරේ පුරාම එනවා. එතකොට මේ සිතත් සමග උපදින ධාතුන්ගෙන් තර අරමුණු කර හැකි ධර්මතා කොටසක් විතර පරමාර්ථ විදිහට සඳහන් කරන ලබන්නේ. ඊට අමතරව සිතත් සමග අතිශය සියුම් ධාතු සියුම් ධර්මතා. ඒ කියන්නේ ඒවා පරමාර්ථ නෙවෙයි. පරමාර්ථයන්ගේ වෙන්නේ නෙවෙයි. තාමත් වශයෙන් පරමාර්ථ කියන්නත් බෑ. පරමාර්ථයෙන් වෙන්නේ ච ධර්මතා කියන්නත් බෑ. අතිශය සියුම් ධර්මතා. මේ සංස්කාර කොටස තමයි. ඔය ස්ථිර දේවල් නෙමෙයි. අතිශය සියුම් භාවයයි මේ දිසලකන්නේ. දැන් කර්මය කියන එක, කර්මය කියන ධර්මතාවය පැහැදිලිවම පේනවා ඕගොල්ලන්ට මේ පරමාර්ථ ධර්ම 82 තුල නැහැ. ඇයි නැත්තේ? ඒක ඉදිරිපත් කරන්නට බෑ. ඒ තරම් සියුම් ධර්මතා ස්වභාවයක් ඒ පරමාර්ථ ධර්ම ස්වභාවය කියන එක. කොහෙද තියෙන්නේ? කොහොත් අවකාශයේ කොහොත් සම්පත් වෙලා තියෙනව නෙමෙත් එක එක්කලාගේ කර්ම. මේ සිතත් සමගම ඇතිවීමින් නැතිවීමින් යන අතිශය සියුම් ධාතු කොටස් ඒවා. සියුම් සංස්කාර කොටස්. සංස්කාර විශේෂම අයත් අතිශය සියුම් ධාතු. එතකොට මේ අපේ අභිධර්මයේ කියලා මේ පරමාර්ථ විශ්ය ඉගෙන ගත්තට බුද්ධ විශ්යට සාපේක්ෂව අතිශය කුඩා ධර්ම ස්වභාවයක් තමයි අපි මේ ඉගෙන ගන්න ලබන්නේ. සම්මා සම්බුදුන් වහන්සේගේ නූලට සාපේක්ෂව උන්වහන්සේට අරමුණු වෙන ධර්මතා අතිශය සියුම් අනන්තයි සම්මා සම්බුද්ධයි කියන්නේ එකයි අතුනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන්න බෑ කියන්නේ එකයි. උන්වහන්සේ දන්නා වූ අරමුණු වන්නා වූ ගෝචර වන්නා වූ ධර්ම ස්වභාවයන් මෙපමණයි කියලා කියන්න බෑ පින්වත් අතුනි. ඒ තරම් මහා ප්‍රාඥයෙක් බිහි වෙන්නේ අතිශය කලාතුරකින්. අපි වාසනාවන්ත වෙලා තිනවා ඒ වගේ උත්තරීතර කාලයක මිනිස් භවයක් ආකාරයෙන් උප්පත්තිය ලැබලා හිතන්න පුළුවන් මිනිස්සු විදිහට ජීවත් වෙන්නේ. ඉතින් කලෙත් එකම දෙයයි ගණගත් ගත යුත්තේ එකම දෙයයි මම නම් හිතන්නේ මෙන්න මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නොවෙනස් වන මේ උත්තරීතර ධර්මතාවය අවබෝධ කරගන්නේ අවබෝධියම මේ සංසාර ගමන නිම කරන්නට ඒකාන්තෙම ප්‍රත්‍ය වෙනවා පින්වත් ඇත්තුනි. ඉස්සල්ලා ක්‍රමානුකූලව මේක අවබෝධ කරගෙන යන ඒ අවබෝධය බෝධි ඥාණය දක්වාම ප්‍රත්‍ය වෙනවා පින්වත් ඇත්තුනි. මහා ශ්‍රේෂ්ඨ උත්තම කාලයකයි අපි ඔබ සැම මේ පහළ වෙලා තිබෙන්නේ. අපි මෙහිදී පින්වත් ඇත්තන්ට පහදා දෙන්න තියන්නේ ඒ ආයතන කියන ඒ ධර්මතා ස්වභාව. මීට පෙර මතක ඇති අපි සාකච්ඡා කළා පින්වත් ඇත්තන්ට ලෝක ධාතුවේ සීලුම ආරම්මන හා විචානන කියන මාතෘකාව යටතේ තාමත්ම පැහැදිලි ධර්ම විග්‍රහයක් අපි ලබා දුන්නා. අපේෙහිදී සිහිපත් කළා වර්ණාරම්මණය නැත්නම් රූපාරම්මණය චක්කු ප්‍රසාදී වැදිලා චක්කු විඥානය හට ගන්නව ආකාර දෙකකට. ඒ ආකාරයට අපි පංච ප්‍රසාදයන්හි දි පංච විඥානය පහළ වෙන හැටි පහදා දුන්නා. පසුව විශේෂම ධර්ම කරුණක් පහදා දුන්නා ධම්මා රම්මන කියන්නේ මොනවද කියලා. පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්නට පුළුවන් නම් මම මෙහිදී ඒ ධම්මා රම්මන පිළිබඳ මතකයේ අවදි කරන්නම්. ඒ ධම්මා රම්මන කියලා කිව්වේ පංච ප්‍රසාදයන් හරහා අරමුණු කරන්නට බැරි ධර්මතා ස්වභාවයන්. ප්‍රසාද රූප පහ, සුකුම රූප 16, චෛතසික 52, විඥාණය, නිර්වාණය, ප්‍රඥප්තීන් මෙන්න මේ සය ආකාරයේ ධර්මතාවයන්ට අපි එහිදී නමක් දුන්නා ධම්මා රම්මන කියලා. එතකොට මේට අමතරව මනෝද්වාරයේත ලෝක ධාතුවේ ඇති සියලුම ආරම්මන අරමුණු කළ හැකි බව අපි එහිදී සඳහන් කළා. මනෝද්වාරයේ නැමැති ධර්මතාවයට අරමුණු නොකළ හැකි අරමුණක් නැති බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ත්‍රිකාලයේ තමයත් තුන් කාලයේ තමයත්
අතීත වූද වර්තමාන වූද අනාගත වූද ඕනෑම අරමුණක් මේ මනෝද්වාරය නැමති ධර්මතාවයට අරමුණු කළ හැකි බවයි එහිදී අප මතක් කළේ. හොඳයි, මෙන්න මීට සමාන්තරවමයි ඒ ආයතන කියන ධර්ම විග්‍රහය ඉදිරිපත් කරන්නේ. මීට වඩා පුංචි වෙනසයි තියෙන්නේ. අපි මෙහිදී කතා කළේ ලෝක ධාතුවේ ආරම්මන හා විජානන කියන මාතෘකාවට ඉතාමත්ම පොදු මාතෘකාවක්. දහම ඉදිරිපත් කරන පොදු ධර්මතාවයක් විදිහටයි අපි එහිදී ධර්මතා කොටස් කතා කරනු ලැබුවේ. අපි දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඉදිරිපත් කරන ආයතන කියන ධර්ම විග්‍රහය. අපි බලමු ආයතන කියන ධර්ම විග්‍රහය පිළිබඳව. හොඳයි, මෙහිදී තිබෙන විස්තරය ආයතන සැකසුම. ආයතනයක් කියන්නේ මොකක්ද කියලා මෙහිදී තියෙනවා. චිත්ත චෛතසික ධර්ම ඉපිද තමා අයත් කෘත්‍ය සිදු කරන ස්ථානයේ ආයතන නම්. චිත්ත චෛතසික ධර්මයන් ඉපිද තම තමාට අයත් කෘත්‍ය කරන ස්ථානයේ ආයතන නම් මේ කියලා ඇති. පැහැදිලි. මෙතනින් අදහස් වෙන්නේ මේ චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක වන ස්ථාන. කොහේද චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ? අපි දන්නවා චිත්තචෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙන ස්ථාන පැහැදිලිවම කිව්වොත් චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ගහන ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය, එන්නේ ප්‍රසාදයන්හි චිත්තචෛතසික ධර්මයෝ ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිවම ඒ ස්ථානයන්හි ක්‍රියාත්මක වෙනවා. එතකොට සම්මා සම්බුදුජන් වහන්සේ දේශනා කරනවන්නේ ක්‍රියාත්මක වන ස්ථාන ආයතන කියලා. මේ විස්තරය අනුව මේ වෙනකොට අපි ආයතන පහක් අඳුනගත්තා. ආයතන පහක් අඳුනගත්තා. මොකක්ද ඒ පහ? අපි සිහිපත් කරගන්න. මොකක්ද ආයතන පහ? චක්කු ප්‍රසාදේ නමති භූමිය අසුරු කරන්නේ චක්කු විඥානය කියන ධර්මතාවය ඇතිවෙන්නේ. එහෙනම් මේ චක්කු ප්‍රසාද භූමිය කියන ධර්මතාවය චිත්ත චෛතසික ධර්ම පහළ වෙලා ඒගොල්ලන්ගේ කෘත්‍ය සිදු කරන ස්ථාන. එහෙනම් චක්කු ප්‍රසාදය කියන්නේ ආයතනය. එහෙනම් ඒකට කියනවා චක්ක ආයතන. චක්කු ප්‍රසාදය චක්ක ආයතන. චක්කු ප්‍රසාදය කියන්නේ ප්‍රසාදය කියන්නේ චිත්තචෛතසික ධර්මයන් පහළ වෙන්නට භූමිය දෙන නිෂ්ක්‍රිය වන යන අර්ථයෙන් ප්‍රසාදය කියනවා. චක්ක ආයතනය කියනවා චිත්තචෛතසික ධර්මයන් පහළ වෙලා කෘත්‍ය ඉටු කරන ස්ථානයන් වශයෙන් ආයතන කියලා කියනවා. එහෙනම් චක්කු ප්‍රසාදය කියන්නේ චක්ක ආයතන. ඒ ආකාරයෙන් සිහිපත් කරන්න ගහන ප්‍රසාදය ගහන ආයතන. එතකොට ජීවහා ප්‍රසාදය ජීවහා ආයතන. ආදී විදියට සෝත ප්‍රසාදය සෝත ආයතන. කාය ප්‍රසාදය කියන්නේ කාය ආයතන. එතකොට ආයතන මේ වෙනකොට පහක් අපි කතා කළා. ආයතන පහක් කතා කළා. ඒ වගේම මතක තියා ගන්නට ඕනි, හොඳින් සිහිපත් කරගන්න, මෙන්න මේ චිත්තය විඥානයේ නැමති ධර්මතාවයත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ආයතනයක්. එහෙනම් සිත් 89ම ආයතන. චිත්ත 89ම ආයතන. එහෙනම් මන ආයතන. අන්න එතන තියෙනවා මන ආයතන කියලා ආයතනය. ඒක විශේෂයෙන් සිහිපත් කරගන්න. මන ආයතනය කිව්වෙ එතකොට චිත්ත 89. හොඳින් සිහිපත් කරගන්න. චිත්ත 89. ඊට පස්සේ මතකද අපි ලෝක ධාතුවේ ආරම්මන හා විජානන කියන මාතෘකාව යටතේ කතා කරනකොට ධම්මා රම්මන කියලා ධර්මතා ස්වභාවයක් කතා කළා. මොනවද ධම්මා රම්මන විදිහට අපි ගනු ලැබුවේ? ප්‍රසාද පහ, සුකුම රූප 16, චිත්තය, චෛතසික 52, නිර්වාණය හා ප්‍රඥප්ති. ඒ ධම්මා රම්මන කියන ආරම්මණය යටතේ ගත්තා. ධම්මා රම්මන. මෙහිදී අපි ඒ ධම්මා රම්මන වලින් හොඳින් සිහිපත් කරගන්න.
චෛතසික 52 සුකුම රූප 16 නිර්වාණයට කියනවා ධම්මායතන කියලා. චෛතසික 52 සුකුම රූප 16 නිර්වාණයට කියනවා ධම්මායතනිය කියලා. එතකොට ප්‍රශ්නයක් ඕගලන්ට ප්‍රසාද රූප 5 විඥාණය පිළිබඳව ප්‍රශ්නයක් නැගේ. ප්‍රසාද රූප 5 විඥාණය සිහිපත් කරගන්න. ප්‍රසාද රූප 5 මෙහිදී ආයතන විග්‍රහයේදී සෝතායතන, චක්කායතන, සෝතායතන, ජීවායතන, රසායතන, කායායතන විදිහට වෙන් කරන ලද නිසා නැවතත් ඒක ධම්මායතනයක් විදිහට ගත්තේ නැහැ. එහෙනම් ප්‍රසාද පහ කියන එක නියෝජනය වෙනවා ආයතන පහකි. ඒක නිසා මෙතනට ඒ ධර්මතාවය දුවේ. විඥාණය යොදාගත්තේ නැත්තේ මනායතනය කියන ආයතනෙන් විඥාණය නිරූපණය වන නිසා මෙතනින් එක අයින් කළා දැම්ම, ධම්මායතනෙන් එක අයින් කළා දැම්ම. මේ ධර්මතාව විග්‍රහ කරනකොට සම්මුති මට්ටමින් එන ප්‍රශ්න විතරයි. පරමාර්ථයක් විදිහට මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ධාමත්ම සූක්ෂම විදිහට පරමාර්ථය දකින කෙනාට මේ සම්බන්ධයෙන් ගැටලු නැහැ. මේක අර ප්‍රඥප්තියකට අරගෙන විභාග විස්තර කරනකොට තමයි මේ නොඑක් නොඑක් ප්‍රශ්න එන්නේ. විවිධ පැතිකඩ වලින් කතා කරනකොට අපි දැන් මේ වෙනකොට ආයතන කතා කළා 7. මොනවාද ආයතන 7? චක්කායතන, සෝතායතන, ගන්ධායතන, ජීවායතන, කායායතන. ඒ ඔක්කොම පංච ප්‍රසාර. ඊට අමතරව මනායතන. මනායතන කිව්වේ සිත් 89, සිත, චිත්තය. ඊට අමතරම ධම්මායතන. අනිත් ආයතන ටික මොකක්ද? මෙන්න අනිත් ආයතන. චක්කු ප්‍රසාදයේ වැටෙන රූපේ නමති ධර්මයේ තමයි රූපායතනයේ විදියට සම්මා සම්බුදු ජනවාදී දේශනා කරනු ලබන්නේ. චක්කු ප්‍රසාදයේ වදින රූපය තමයි රූපායතනය කිව්වේ. එතකොට චක්කායතනය රූපායතනය, නැත්නම් වර්ණායතනය, ගහනායතනය ගන්ධායතනය, ගන්ධායතනය කිව්වේ ගන්ධය, ජීවායතනය රසායතනය. ජීවායතනය කියන්නේ එතකොට දිවේ තියෙන ධර්මතා ස්වභාවය, රසායතනය කිව්වේ රසය, සෝතායතනය සද්දායතනය. ඊට පස්සේ කායායතනය පොට්ටබ්බායතනය. පොට්ටබ්බායතනය කියලා අදහස් කරේ එතකොට ධර්මතා තුනක් තියෙනවා, පඨවි, තේජෝ, වායු. ආපෝ කියන ධර්මතාවය පොට්ටබ්බායතනේ නැහැ. ආපෝ කියන ධර්මතාවයේ තියෙන්නේ ධම්මාරම්මණයක් විදිහට සුකුම රූප 16 ඇති. සුකුම රූප 16 ඇතුළේ තමයි ධම්මායතනේ හැටියට තමයි එහිදී ආපෝ කියන ධර්මතාවය සම්මා සම්බුදු ජනවාසේ යොදලා තිබෙන්නේ. හොඳයි. එහෙනම් මෙහිදී පැහැදිලි වශයෙන් මේක පැතිකඩ දෙකකින් අපිට බලන්නට පුළුවන්. එකක් තමයි පැහැදිලිවම පේනවා චක්කු ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීවා ප්‍රසාද, සෝත ප්‍රසාද, කාය ප්‍රසාද කියන ඒ ධර්මතා ශාරීරිය තුල පිටන ධර්මතා. ශාරීරිය ඇතුලේ පිටන මේ අජ්ජත්තික ආයතන කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ ආත්මීය සංකල්පයක් ඇති කරන්නට, මම මගේ කියලා ධර්මතා ස්වභාවයක් ඇති කරන්නට මෙම ආයතන වලට හැකියාව තිබෙන නිසා අජ්ජත්තික ආයතන කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අජ්ජත්තික ආයතන 6 ආත්මය මුල් කොට පවතින ධර්මතා ස්වභාවය. උදාහරණයක් විදිහට මම බලනවා. ඒ කියන්නේ බැලීම නැමැති ධර්මතාවය කරන්නේ මම කියන කෙනා. එතකොට මේ චක්කු ප්‍රසාදයෙන් හරහා සිදුවන මෙම බැලීම නැමැති ධර්මතාවය තුල ආත්මීය සංකල්පයක්ම ඇති කළා තිබෙන්නේ. මේ අජ්ජත්තික ආයතන ටික ආත්මයට බර ස්වභාවයක් තිබෙනවා. මේ තමන්ගේ ශරීරය තුලනේ මේ ධර්මතාව පිහිටලා තිබෙන්නේ.
ආයතන ඇසුරු කරන් තමයි නිතරම මම කියන කෙනා සත්පුද්ගල සංඥා ධර්මතාවය මතුවෙන්නේ ඉස්සෙන්. මට වේදනාව දැනෙනවා, මට පෙනෙනවා, මට රස දැනෙනවා, මට සුවඳ දැනෙනවා, මට ඇහෙනවා, මට ස්පර්ශය දැනෙනවා, මට හිතෙනවා. ආදිමී ආත්ම සංකල්පය ඉතා හොඳින් ගැනීමට මෙම අජ්ජත්තික ආයතන උපකාර වෙනවා. ඒක නිසා තමයි මේක අජ්ජත්තික ආධ්‍යාත්මික ආයතන කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මෙහි බොහෝ තැන්වල ඇතුළත ආරෝත අරගෙන තිබෙනවා. ඉතින් ඒකදී විශේෂයෙන් එදී ලොකු වරදක් කියන්නට නැහැ. නමුත් ඉතින් ඒ දිට්ඨියක්වත් ආදි වශයෙන් නොවේ, පැහැදිලිව අවබෝධ කරගන්නකොට අපට තේරෙනවා මෙම අජ්ජත්තික ධර්මතා ආත්මය මුල්කොට පවත්වන ස්වභාවයක් තමයි අපට මේ ධර්මතා අනුව වැටහි යන්නේ. ඒකයි මෙහිදී සිහිපත් කරගත යුත්තේ. බාහිර ආයතන පැහැදිලි, තාමත්ම පැහැදිලි. වර්ණය කියන්නේ, රූපය කියන්නේ බාහිරයි. ශබ්දය, ගන්ධය, ශබ්දය කියන්නේ බාහිරයි. ගන්ධය කියන්නේ බාහිරයි. රසය කියන්නේ බාහිරයි. පොට්ටබ්බේ කියන්නේ බාහිරයි. ධම්මාරම්මන කියලා එතනින් ඒ කිව්වේ බාහිරයි. ධම්මායතනෙට වැටෙනවා. එහෙනම් රූප ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, සද්ද ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධම්මායතන කියන ධර්මතා සම්මා සම්බුදුන් වහන්සේ කියනවා බාහිර ආයතන කියලා. ඒක බාහිර ආයතන. එහෙනම් මේ අනු ආයතන 12ක් තියෙනවා. ඒ 12ට කියන ද්වාදස ආයතන. ආයතන 12යි, අජ්ජත්තික ආයතන 6යි, බාහිර ආයතන 6යි, ද්වාදස ආයතන. සිහිපත් කර ගන්නට ඕනේ ද්වාදස ආයතන කියනකොට ලෝක ධාතුවේ සියලුම ධර්මතා මෙහි තුල තිබෙනවා. ලෝක ධාතුවේ සියලුම ධර්මතා ටික තියෙනවා. ඒ කියන්නේ නිර්වාණය පවා මේ තුල ඇතුළත් වෙලා තිබෙනවා. ආයතන පිළිබඳ යම් දැනුමක් ලැබෙන්නට ඇති. මෙහිදී ප්‍රශ්නයක් ඒවි, මේ රූපායතන කියන ධර්මතාවය, රූපය කියන ධර්මතාවය කොහොමද ආයතනයක් වුණේ කියලා. අන්නේ පිළිබඳ මම යම් විස්තරයක් කරන්නම්. දැන් චක්කු ප්‍රසාදය කියන ධර්මතාවය නම් ආයතනයක් වෙන්නට පුළුවන්. මොකද චිත්ත චෛතසික ඉපදিলা කෘත්‍ය කරන ස්ථානය පැහැදිලිවම එක අපිට අන්වේ ඥානයට අරමුණු වෙනවා, අවබෝධ වෙනවා. මේ ස්ථානය තමයි නිශ්‍රය කරගෙන මේ චිත්ත චෛතසික ධර්මතා පහළ වෙන්නේ කියලා. එතකොට කොහොමද වර්ණය, වර්ණය නැත්ත රූපය කොහොමද ආයතනයක් වුනේ? ශබ්දය කොහොමද ආයතනයක් වුනේ? ගන්ධය කොහොමද ආයතනයක් වුනේ? ආදී විදියට මේ බාහිර දේවල් කොහොමද ආයතනයක් වුනේ? එහෙනම් ඒ ධර්මතාව තුළ චිත්තචෛතසික ධර්ම පහළ වෙනවද? මෙන්න මේ ආකාරයට නුවණින් හිතන්න. අපි හිතමු චක්කු ප්‍රසාදය කියන ධර්මතාවයේ ලෝක ධාතුවේ පහළ වෙලා තිබේ. අපි හිතමු වර්ණය කියන ධර්මතාවයේ තිබුණේ නැහැ කියලා සංකල්පයක් විදිහට. වර්ණය කියන ධර්මතාවයේ ලෝක ධාතුවේ තිබුණේ නැත්තම් චක්කු ප්‍රසාදයේ ධාත කියන ධාතුව නැත්තම් චක්කායතන කියන ධර්මතාවයේ පහළ වෙලා වැඩක් නැහැ වර්ණය කියන ධර්මතාවයේ නැත්තම්. මොකද චක්කු ප්‍රසාදයට වර්ණ ධාතුව වැටුනොත් තමයි චිත්තචෛතසික ධර්මතාව පහළ වෙන්නේ. හේතුඵල ධමයක් නේ. ඒ අනුව චක්කු ප්‍රසාද නැත්තම් චක්කායතන මොනතරම් තිබුණත් වැඩක් නැහැ රූප ධාතුව නැත්තම් වර්ණේ නැත්තම්. එහෙනම් එක්තරා විදිහකට චිත්තචෛතසික ධර්ම පහළ වෙන්න වර්ණය කියන ධාතුවේ රූපය කියන ධාතුවේ ප්‍රත්‍ය අවශ්‍යතාවය තිබිය යුතුමයි. එසේනම් වර්ණයත් නැත්තම් රූපයත් රූපායතනයක් විදියට සම්මා සම්බුදුන් වහන්සේ සලකන්නේ. මොකද ඒකාන්තයේ මේ ප්‍රත්‍ය නැත්තම් චිත්තචෛතසික ධර්මතා ඉපදෙන විදියක් නැහැ. වර්ණය කියන රූපය කියන ධාතුවත් ආයතනයක් විදියට තමයි මේ දේ සලකන්නට වෙන්නේ. ඇත්තරම සිතේ පැතුරුම කියන ධර්මතාවය ගන්නකොට සිත කියන ධාතුව අපි මේ සම්මා සම්බුදුන් වහන්සේ සමස්තයක් විදිහට කියා දක්වනකොට ඒ ස්ථාන අසුරු කරමින් පහළ වෙනවා කියලා කිව්වට මේක ස්ථානයක් සම්බන්ධ කතාවකට වඩා පැතුරුණු ස්වභාවයක් තියෙනවා.
නැත්නම් අරමුණ ගන්න බෑනේ වර්ණ ආරම්මන කියන ධර්මතාවය විජානනය කරනකොට මේ ద్వාරහරහ සිත කියන ධර්මතාවයේ පැතිරීමට ලක් වෙන්න ඕනේ. අපි ඉස්සරහදී කතා වෙමු. ඒතරම් සිත කියන ධර්මතාවය සියුම් සිත ඇතුළත පිටතද තිබෙන ස්වභාවයක් නැහැ. අතිශය සියුම් ගැඹුරු ධර්ම ස්වභාවය ඉදිරියේදී ක්‍රමානුකූලව චින්තනයට හසු වෙයි. හොඳයි. මෙන්න මේ ආකාරයට ආයතන කියනකොට දොදස ආයතන කියනකොට ලෝක ධාතුවේ මුළු මහත් ධර්ම ස්වභාවයම මේ තුල ඇතුළත් වෙනවා කියලා සිහියට නගා ගන්න. මේ වෙන විට ආයතන පිළිබඳවත් ඔය ඇත්තන්ට පළල් දැනුමක් ලබා දුන්නා. මෙහිදී ඒ වගේම සිතා ගන්න මේ ගන්ධ ආයතනය කොහොමද ආයතනයක් වුනේ? ආදී විදියට මේ බාහිර අරමුණු ටික කොහොමද ආයතනයක් වුනේ කියන එක අර වර්ණය සම්බන්ධයෙන් කිව්ව ධර්මතා එක ගලපලා ඒ ටික සිහිපත් කරගන්න. ඒ ආකාරයෙන්. හොඳයි. මෙන්න මේ ආකාරයෙන් ඔයත් ආයතන පිළිබඳ හොඳින් අවබෝධ කරගන්න. මෙහිදී සිහිපත් වුණා මට ආයතන පිළිබඳ විග්‍රහ කරනකොට මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරන්නට සම්මුති දේශනාවලදී ආයතන කියන ධර්මතාවය විග්‍රහ කරනකොට බොහෝ අවස්ථාවලදී හැඟීමක් එනවා ආයතන කියන්නේ ක්ලේශ ධර්මතාවයන් පහළ වෙලා සංසාරය දිවු කරන බැවින් එම ස්ථානයන්ට ආයතන කියලා කියනවා. ඒ විග්‍රහයට දෙදී සිහිපත් කරගන්නට ඕනි රහතුන් වහන්සේලාට ආයතන කියන ධර්මතාවයේ පිහිටන්නේ නැහැ. ආයතන කියන ධර්මතාවයේ ඒ ප්‍රඥප්තියේ පනවා ගැනීමේ තේරුම විදිහට චිත්තචෛතසික ධර්ම පහළ වෙලා ඒකෘත්‍ය කරන ස්ථානයේ විදිහට විස්තර කරනකොට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඕනෑම සත්වයකට මේ ආයතන කියන ධර්මතාව පහළ වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලාගෙත් රහත් වුණාටත් පස්සෙත් ඒ ප්‍රසාද අසුරු කරගෙන ඒ චිත්තචෛතසික ධර්මියෝ සුදුසු පරිදි ඒ විඥානියෝ ඒ චිත්තියෝ පහළ වීම සිද්ධ වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ආයතනයක් කියලා ගැනීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ සත්‍ය කියන ධර්මතාවය භාෂාවකට පරිවර්තනය කරලා ඒක සම්මුති ප්‍රඥප්තියන් විදිහට ඉදිරිපත් කරන්න යනකොටයි මේ ගැටලුව එන්නේ. අවබෝධය තුල මේ ගැටලුව නැති වෙනවා. මොකද සත්‍ය කියන්නේ භාෂාවක් ඇසුරු කරලා පරිබාහිරයට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ ධර්ම ස්වභාවයත් එහෙමයි. ධර්ම ස්වභාවය පවතිනවා. පවතින ධර්ම ස්වභාවය සකස් කරගෙන තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ඒ සකස් කරන ආකාරය ඒ ප්‍රඥප්ති ඒ පැනවීම වලට දෙන අර්ථකථනය අනුව යම් යම් වෙනස්කම් සිදු වෙනවා. ඒ අනුව මේ බුදුදහම තුළ ගැටලු ඇති කර ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ ගැටලු ඇති වෙන්නේ ඒ යථාර්ථවාදී දර්ශනයත් ඒ පරමාර්ථ දර්ශනයත් ඒ සම්මුතියත් අතර පරතරය නොදන්නාහි ඒ ගැටලු ඇති. මොකද පෘථග්ජනයන් වන අපි නිතරම ලෝකය අසුරු කරන්නේ සාපේක්ෂව. තමා දන්නා ලද දැනගන්නා ලද කරුණු අනුව තමයි තමන්ගේ සිතට එන අරමුණ විනිශ්චය කරන්නේ. සිතන තමා ලෝකය හදන්නේ තමා පෙර ඇසුරු කරලා තිබෙන ලෝකය අනුව. ඒ කියන්නේ නිතරම තමා ලෝකය කියන ධර්මතාවය හසුරවන්නේ පෙර ධර්මතා ඇසුරු කරගෙන. ඒක සාපේක්ෂතාවයක්. නමුත් එහෙම කරන්න අවස්ථාවක් නැහැ. මේ මොහොතේ හම්බෙන ලෝකය, මේ මොහොතේ හම්බෙන ආයතන එතන නිරුද්ධ වෙලා යනවා නම් පෙර ධර්මතා එක්ක සසඳීමේ සසඳනවා කියන්නේ එතනම අපිට වැරදිලා. ඒක තමයි ලෝකයේ සාමාන්‍යයෙන් පෘථග්ජන సంతානයේ ස්වභාවය. ඒකට සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා මේ නිතරම අපි හිතන්නේ අතීතයේ ගන්නාලද ධර්මතා
වලට සාපේක්ෂව. ඒකට බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන්නේ ආශ්‍රව අනුෂ ආදී ධර්මතා කැටි කරගෙන ඒ ගති පුරුදු අසුර කරමින් තමයි මේ අපි අපිට හම් වෙන ලෝකය අපිට හම් වෙන අරමුණු විස්තර කරන්නට යන්නේ. ඒකයි මේදී ප්‍රශ්නේ තිබෙන්නේ. පූර්ණ ධර්මතා අවබෝධය දැනගන් අපි කාටත් මේ ධර්ම මේ ප්‍රශ්න තිබෙන්නේ. ඒක නිසා යථාර්ථවාදී දර්ශනය තුල ක්‍රමානුකූලව සම්මුතිය සහ පරමාර්ථය අඳුරගෙන ඒ පරමාර්ථ ධර්මතාවිනුත් මේ ලෝකයේ ෂණයක් නැමැති ධර්මතාවය අවබෝධ කරගත්තට පස්සේ අපට අවබෝධ වෙනවා මේ සියලුම ආයතන කියන ධර්මතා. ආයතන ගැන කතා කළොත් ඒ ආයතන වර්තමාන මොහොතේ පවත්වන්නේ ඒ මොහොතමයි හේතුවේදීලා හටගන්නේ. ඒ හේතු වේදනකට ඒ මොහොතම නිරුද්ධ වෙනවා කියන සැබෑ යථාර්ථය පහළ වෙනවා. ඒ කියන්නේ ආයතන ගැන තියෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයෙන් හටගන්න දෙයක්, හේතුන්ගෙන් හටගන්න දෙයක්. ඒ ඵලය හේතු නිරෝධ වෙනකොට නිරෝධ වෙනවා කියන දැනුමට එන. එහෙනම් අපිට මෙන්න මේ ද්වාදස ආයතන පිළිබඳ ඥානය පහළ වුණා නම් අපි දන්නවා මේ ද්වාදස ආයතනම හේතුඵල නිරෝධයි කියන දර්ශනයට එනවා. ඒ දර්ශනයට ආවට පස්සේ ලෝකේ පවත්වන්නේ මේෂනත්‍රේ හේතුන්ගින්. හේතු නිරුද්ධ වෙනකොට ලෝකේ නිරෝධ වේ. අතීතයක්වත් අනාගතයක්වත් නැහැ. අන්ත දෙක කැපිලි ඉවත් වෙලා මේ මොහොතේ මේක පවත්වන්නේ. එතන හේතුඵල නිරෝධයි කියන ධර්මතාවයේ ෂණයක් පාසා දැනෙන්නට විඥානනය වන්නට පටන් ගන්නවා. ඒකට උත්සාහය. ඒ රහතන් වහන්සේ කියන ඒ උත්තමයන් වහන්සේට මේ මොහොතේ පේන්නේ මේ ආයතන 12ම පේන්නේ මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙනවා. එතකොට අතීතය ගැන සැලකිල්ලක් කරන්නට අවශ්‍ය නැහැ මේ මොහොතේ හටගන්න නිසා. මේ මොහොතේ නිරෝධය වෙන නිසා අනාගතය ගැන සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ යථාභූත ඥාන ස්වභාවයක් ඒ රූපහා නාම ධර්මතා පිළිබඳ නිරෝධය පිළිබඳ මහා ඥානයක් පහළ වෙනවා. ඉතින් අපිට ක්‍රමානුකූලව ප්‍රඥා ආලෝකය පහළ කරගත්තට පස්සේ ක්‍රමානුකූලව මේ ලෝකී ෂණයක් තුළ සිදුවන සිදුවීම අවබෝධ කරගෙන මේ ලෝකයෙන් එතර වීමේ හැකියාව අපටත් පහළ වේවි. පින්වත් අත්ෝ හිතන්න, ඉතින් මේ වගේ උත්සාහ කරන ඕනෑකමක් තිබෙන වීරය කරන ඇත්තන්ට තමයි කවදාහරි නිර්වාණ කියන ධාතුව අරමුණු කරන්නට පුළුවන් වෙන්නේ. සාදු සාදු සාදු. අපි තවදුරටත් මෙන්න මේ ආයතන පිළිබඳ අධ්‍යයනය කරමු. මෙහිදී විශේෂ දෙයක් මම පැහැදිලි කරනවා. රූසටහනක් ඇසුරු කරගෙන සමහර විට මේ වෙනකොට සමහර ඇත්තන්ට යම් යම් ගැටලු තියෙන්නට පුළුවන්. මම හිතනවා මේ රූප සටහන ඇසුරින් ඒ සියලුම ගැටලු ටික මේහා සම්බන්ධයෙන් ආයතන සම්බන්ධයෙන් තියෙන සියලු ගැටලු ටික විසඳලා යාවි කියලා මේ චින්තනීය සිත වැටෙනකොට අපි බලමු කොහොමද කියලා. මෙන්න මේ ආකාරයට මෙහි තිබෙනවා වර්ණ රූපය. වර්ණ රූපය චක්කු ප්‍රසාදයේ ගැටෙනවා. පහළ වෙන්නේ චක්කු විඥාන දෙකක්, විපාක චක්කු විඥාන දෙකක් පහළ වෙනවා. එතකොට සිහිපත් කරගන්නට ඕනි මේ චක්කු විඥාන කියන ධර්මතාවය පහළ වෙන්නේ චක්කු ප්‍රසාදිය භූමිය අසුර කරගෙනව පමණයි. ඒ කියන්නේ චක්කු ප්‍රසාද භූමිය පහළ වෙන්නේ චක්කු විඥාන දෙක පමණම. එච්චරයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. මීට පෙර කතා කළා. නමුත් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ගන්ධ රූපය ඝන ප්‍රසාදයේ වැදිලා විපාක ඝන විඥාන දෙකක් පහළ වෙනවා. මතක තියාගන්න ඕනේ. එතකොට ඝන ප්‍රසාදයේ අසුර කරන් පහළ වෙන්නේ මේ ඝාන විඥානම පමණයි කියන එක. ඒ ආකාරයෙන් මේ විඥාන දීපංච විඥාන ටික ඉතාමත්ම හොඳින් සිතන්න. රස රූපය ජීවහ ප්‍රසාදය, ශබ්ද රූපය සෝත ප්‍රසාදය, පොට්ටබ්බ රූපය කාය ප්‍රසාදය. වන්න රූපය සමග ගැටිලා චක්කු ප්‍රසාදයට චක්කු විඥානය ඇති ගන්න පුළුවන්. වන්න රූපය වෙන කොහේ වදුනක් වැඩක් නැහැ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒ වගේම දැනගන්නට ඕනි මීට අමතරව ධර්මතාත් ලෝක ධාතුවේත් ආයේ පිහිටන්නේ නැහැ. තුන් කාලයේම
මේ ධර්මතාම පමණයි පිහිටන්නේ. ගති ලක්ෂණ විදිහට මේ ගති ලක්ෂණම පිහිටයි. හැබැයි සම්මුතියක් විදිහට නම් නොයකුත් නම් භාවිතා කරලා ඒ පහළ වෙන ඒ සත්ව කොට්ටාස මේවා අසුරු කරාවි. ඊයරෙන්නට ධර්මතා ගති ලක්ෂණ ස්වභාවයන් වෙනස් වෙන්නේ නැහැ. ඒ ගති ලක්ෂණ සදාතනික විදිහටම පවත්වනවා. ඒකයි මේ ධර්මය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. හොඳයි. ඊට පස්සේ මෙහිදී තිබෙනවා ධම්ම රූප ප්‍රසාද රූප පහයි, සුකුම රූප 16යි, චිත්තයයි, චෛතසික 52යි, නිර්වාණය ප්‍රඥප්තියි. ඒ ධම්ම රූප කොහෙද වඳින්නේ? මනෝද්වාරේ. ඔන්න අපි තව පුංචි වෙලාවකින් මනෝද්වාරය කියන එක සෑහෙන පමණකට උගන්වන්නයි සූදානම් වෙන්නේ. මේ ධම්ම රූපයේ මනෝද්වාරය වැඩිලා මෙන්න මේ සිත් 79ක් පහළ වෙනවා. විපාක කුසල අකුසල ක්‍රියා ආකාරය. එහෙනම් එක්තරා විදිහක ලෝකයයි කියන ධර්ම ලෝකයයි කියන ධර්මතාවය මෙන්න මේ තුල තියෙන ලෝකයේ මෙන්න මේ තුල තිබෙන මේ ලෝකය තුල ත්‍රිකාලයේම යම් විජානනයක් පහළ වුණාද මෙන්න මේ ධර්මතාවය අසුරු කරගෙනයි පහළ වුණා. හරි. සංක්ෂිප්ත දේශනා තුළින් පුදුමාකාර ඥානයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඒකයි මේ නැවතත් විවිධ කෝණ භාවිතා කරමින් පින්වත් ඇත්තන්ට පහදලා දෙන්නේ. යම් මට්ටමක අපිට දැනුමක් තියෙනවා නම් අපි නිතරම උත්සාහ ගන්නේ අන්නේ දැනුම් සම්භාරය ඔය පින්වත් ඇත්තන්ට දෙන්න මොනියම් හෝ ආකාරයකින් අපිට පුළුවන් විදිහටයි මේ දේශනා සිදු කරන්නේ. පුළුවන් මට්ටමින් ඒක සිහිපත් කරගන්න නිතර ආයතන ලෙස විග්‍රහය බලන්න. ඉහළ ඒ මෙන්න මේ පෙර කතා කළේ ඒ ස්වභාවය හා සම්බන්ධමයි. ඉහළ අපි කතා කළේ වර්ණය චක්කු ප්‍රසාදේ. මෙහිදී කතා කරන්නේ වර්ණායතනෙ, චක්කායතනෙ, මනායතනෙ. ඒ කියන්නේ වර්ණායතනෙ, චක්කායතනෙ, මනායතනෙ. මෙතන වර්ණය නැමැති ධාතුව චක්කු ප්‍රසාදය චක්කු විඥාන දෙක එතකොට යොදලා තින්නේ මන ආයතනේ විදිහට. ඒ විදිහට මේක සිතන්න. මේ බාහිර ආයතන 6, මේ අජ්ජත්තික ආයතන 6, ආධ්‍යාත්මික ආයතන 6. මෙන්න මේ ධර්මතා තුලින් තමයි ආත්මීය සංකල්පයක් හොඳට මවල දෙනවා. ආත්මීය සංකල්පේ මවල දෙන්නේ මෙන්න මේ අජ්ජත්තික ආයතන වලින්. එකයි මෙහිදී කියන්න ඕනේ මේ ආත්මයේ මුල් කොට පවත්නා වූ ධර්මතා ස්වභාවය. මෙන්න මේ ධර්මතා ආත්මය මුල් කොටයි පවත්වන්නේ. මේකෙන් තමයි ආත්මය මවලා දෙන්නේ. ඒක නිසා අජ්ජත් එක කියනවා. හොඳයි. එතන බලන්න ධම්මායතන විදිහට ගත්තේ සුකුම රූප 16, චෛතසික 52, නිර්වාණය. මෙහිදී අපි ප්‍රඥප්තියන් කියලා යොදලා තිබෙනවා. එක සමහර වෙලාවකට සමහර පොත්පත්වල නැති නිසා අර ඉදිරිපත් කිරීමේ ගැටලුවක් තිබෙනවා. කමක් නැහැ. ඒ තරම් එක කිසි ප්‍රශ්නයක් නැහැ මේ ධර්මතා තුල රැඳෙනකොට. එතකොට මෙන්න මේ ආකාරයට මන ආයතන තියෙනවා 89. සිත් 89 කියන එක. මෙන්න මේ විදිහට ඒ ආයතන විග්‍රහය පිළිබඳ ඉගෙන ගන්න. එතකොට ආයතනයක් කියන්නේ මිට පෙර සඳහන් කළ ආකාරයටමයි චිත්තචෛතසික ධර්ම පහළ වෙලා ඒ ඔවුන්ගේ කෘත්‍ය කරන ස්ථානයක් විදිහටයි මේ ආයතන සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයේ මෙන්න මේ සටහනත් අසුරු කරගෙන චින්තනය පහළ කරගත්තොත් යම් යම් ගැටලු ඉවත් වන නිසායි මේ වීදි දිහක් භාවිතා කරන්නට මම කල්පනා කළේ. එහෙනම් ඇත්ත වශයෙන්ම පැහැදිලි නේද මෙන්න මේ බඹයක් උස ශරීරයේ ලෝක ධාතුවේ යම්තාක් ස්කන්ධ ධර්මතා පරමාර්ථ තිබේ නම් මෙන්න මේ කය ඇසුරු කරගෙන මෙම සියලුම පරමාර්ථ ධර්මිය පහළ වෙන්නට පුළුවන්. රූපාකාරයෙන් ගත්තොත් මේ බඹයක් උසති මනුෂ්‍ය ශරීරය පිළිබඳවයි මේ කතා කරන්නේ. අන්‍ය ශරීර නෙමෙයි, සත්ව ශරීර නෙවෙයි. මේ මූලික වශයෙන් සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරන්නේ මනුෂ්‍ය ශරීරය පිළිබඳව. මෙන්න මේ මනුෂ්‍ය ශරීරයේ 28ක් වූ රූප ස්කන්ධ
එකන් රූපස්කන්ධය ගැන කතා කළොත් 28ක් වූ සියලුම රූපයෝ සුදුසු පරිදි මෙම ශාරීරිය පහළ වෙනවා. 89ක් වූ චිත්තයෝද මෙම ශාරීරිය අසුරු කරන් පහළ වෙනවා ඒ අවස්ථාවවලදී. ඒ කියන්නේ මෙන්න මේ මිනිස්යා අපි හිතමු පෘථග්ජන මට්ටමේ ඉඳලා රහත් භාවයට පත් වුණා නම් ඇත්ත වශයෙන්ම බොහෝ විට සිත් 89ම මෙන්න මේ කය ඇසුරු කරගෙන පහළ වීමේ හැකියාව තිබෙයි. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි. එහෙනම් මෙන්න මේ බඹයක් උසැති මේ මනුෂ්‍ය ශරීරයයි ත සම්මා සම්බුදුජන් වහන්සේ දේශනා කරනවා ලෝකය කියලා. ඇයි ලෝකය කියලා කිව්වේ? ලෝක ධාතුන්හි ලෝකයේ යම් ධර්මතාවයක් පවතීද ඒ සියලුම ධර්මතා මෙන්න මේ ශරීරය තුල පහළ වෙනවා. ඒකයි මෙහි තියෙන විශේෂත්වය, අපූර්වත්වය. එහෙනම් අපි ලෝකය කියන ධර්මතාවය ඉගෙන ගැනීම සඳහා මේ බාහිර දේ අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. මනසින් තමාගේ ශරීරය විදර්ශනාවට ලක්කලේ නම් ලෝකය අධ්‍යයනය කිරීමේ, ලෝක අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙනම් ඇත්තනි පරිබාහිර ලෝකයේ අධ්‍යයනයට පෙර තමන්ගේ මෙන්න මේ ශරීරය අධ්‍යයනය කළේ නම් ඒ අත්තාට ලෝක අවබෝධය ලැබේවි. මේ තමාගේ ශරීරයේ බඹයක් උසින් ශරීරයේ මේ සියලුම ධර්මතා පහළ වෙන වගයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව අතිශය වැදගත් වූ ධර්ම කරුණක්, සැඟවුණු ධර්ම කරුණක්, නිතරම කතා නොවන ධර්ම කරුණක් ගැන සිහිපත් කරන්නටයි අප මේ උත්සාහ ගන්නේ. මේ විස්තර කරන්න යන ධර්මතාවය මීට පෙර ප්‍රඥප්තියක් ඇසුරු කරගෙන අපි කතා කළා නොඑක් තැන්වලදී. ඔය ඇත්තන්ට මතක ඇති අපි කතා කළා මනෝද්වාරය කියලා. අනේ මනෝද්වාරය කියන ධර්මතාවය පැහැදිලි කරන්නටයි මේ අවස්ථාවේදී අපි උත්සාහ ගන්නේ. මතක තියාගන්නට ඕනි අතිශය සියුම් දහම් ස්වභාවයක් තාමත්ම හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා. මෙයා අවබෝධ කර ගැනීමම ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන දහම් අවබෝධය පිණිස මහරුකුලක් වෙනවා. කුඩා එකක් නෙමෙයි මහරුකුලක් වෙනවා. මෙන්න මේ මනෝද්වාරය කියන ධර්මතාවය පිළිබඳ ගන්නා වූ පැහැදිලි අවබෝධය. අපි බොහෝ දුරට උත්සාහ ගන්නවා පැහැදිලිව මේ ගැන කතා කරන්න. හැබැයි මතක තියා ගන්න ඕනි මුල් වතාවට යම් රළු මට්ටමකටයි කතා කරන්නේ. සියුම් භාවයට පත් කරන්නට බෑ. ඒ වගේමයි සිහිපත් කරගන්නට ඕනි පරමාර්ථ ලෝක DVD වලත් මේ વિશે යම් රළු මට්ටමකටයි කතා කරන්නේ. ඒක සියුම් මට්ටමකට කතා කරන්න අපහසුයි. මොකද අහන උදවියගේ ප්‍රඥා මහිමය තියුණු නැති නිසා. ඒක සිහිපත් කරගන්නට ඕනි. හොඳයි. මෙහිදී මේ දහම් කොට්ටාසේ මාතෘකාව විදිහට භාවිතා කරලා තිබෙනවා, යොදලා තිබෙනවා මිනිස් උපතහ භවාංගය. අර මුලින්නම් විස්තර කරන්න ඕන නිසායි මේ මිනිස් උපත කියලා භාවිතා කරලා තිබෙන්නේ. එතකොට මිනිසාට පමණක් නෙවෙයි මේ භවාංගය කියන එක අයිති සියලු සත්වයන්ටම අයිති ධර්මතාවයක්. අසඤ්ඤ සන්තේ සත්වයන්ට හැර අනිත් සෑම සත්වයකටම භවාංග කියන ධර්මතාවය සිත්පලක් තිබෙනවා. භවාංග සිත්පලක් තිබෙනවා. ඒ කියන්නේ මනෝද්වාරයක් තිබෙනවා. නමුත් මෙහිදී අපි පහසුවෙන් පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරන්නට මිනිස් උපත කියන එක යොදාගන්න. බලන්න මෙතන යොදලා තිබෙනවා දහම් කරුණක්. හරියට පැහැදිලි නැතුව ඇති පෙනෙන්නට මෙන්න මේ සිත් පෙලක් යොදලා තියෙන්නේ. මේ තියෙන්නේ සිත් පෙලක්. සිත් පෙලක් තමයි මේ තියෙන්නේ. ඒක අපි
ළඟට කරලා ගත්තොත් මේ තියෙන සිත්, මේ සිතේ තියෙන උපදී ස්ථිතිය බංගේ මේ සිත් පෙළක්. එතකොට මේ ජීවිතය කියන්නේ ක්‍රමානුකූලව පහළ වෙන සිත් පෙළවල්. කවදාද මේ සිත් පෙළ පටන් ගත්තේ? පටන් ගත්ත දිනේ, පටන් ගත්ත මුල පෙනෙන්නේ නෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නුවණට. එනේ මුලක් නෑ, ආරම්භයක් නැති සිත් පෙළක්. මේකේ අවසානය දකින්නේ කවදද? චිත්තසංතානීය තෘෂ්ණාව නමැති ධර්මතාවය මුලිනු පුටා දැම්මොත් අන්න ඒ දවසේ මෙන්න මේ අරහත් චුතිය නමැති ධර්මතාවය පහළ වෙලා මේ චිත්තසංතානීය මේ සිත් මේ විදිහට පිළිවෙලකට ගලාගෙන යන එක පහළ වෙන එක නතර කරන්නට පුළුවන් අන්න එදාට. එහෙම නැත්නම් මේක කෙලවරකුත් නැහැ, ආරම්භකුත් නැහැ, තෘෂ්ණාව අවිද්‍යාව තිබෙනකන් කෙලවරකුත් නැහැ. තෘෂ්ණාව අවිද්‍යාව කියුවේ ධර්මතා කොටස දෙකක්, පරමාර්ථ ධර්මතා කොටස දෙකක්, එක්තරා ශක්ති කොටස දෙකක්. ඒ ශක්ති කොටස දෙක තියෙනකන් මේ සිත් පරම්පරාව නොසිඳී පවතී. කෙලවරක් නැහැ, මුලක් නැහැ, අගක් නැහැ. යම් දවසක තෘෂ්ණාව ප්‍රහීන කළාද, අවිද්‍යාව නැති කළාද, අන්න එදාට පුළුවන් අරියත් චුතියෙන් පස්සේ, ඒ පරිනිර්වාණයෙන් පස්සේ මේ සිත් පරම්පරාව නිම කරන්න. හොඳයි, මේදී අපි තවදුරටත් සාකච්ඡා කරමු. පැහැදිලි නොවුනත් එතකොට මෙන්න මේ සිත් පෙළට සමුති දේශනාවේ සංසාරය, සමුති දේශනාවේදී තියෙනවා සංසාරය කියලා කියන්නට පුළුවන්. ඒ කියන්නේ භව අනන්ත සංඛ්‍යාවක එකතුවක්. භව භවයන්හි එකතුව. මේ භවය කියන්නේ එතකොට සත්ව ආත්මයක් වෙන්න පුළුවන්, මනුෂ්‍ය ආත්මයක් වෙන්න පුළුවන්, දේව ආත්මයක් වෙන්න පුළුවන්, പ്രേත ආත්මයක් වෙන්න පුළුවන්, නිරා සතිග්ගේ ආත්මයක් වෙන්න පුළුවන්, ආදී මේ 31 තලයේ ඕනෑම සතෙක්. ඉතින් මේ 31 තලයේ අපි කැරකි ඉපදෙමින් මැරෙමින් කෙලවරක් නැති සංසාර ගමනක නියැලෙනවා. ඒක තමයි ලෝකේ හැටි. නුවණ උපදවාගත් එක්කෙනාට මේක පැහැදෙනවා. මේක පැහැදිලිව පේනවා. ඒගොල්ලෝ උත්සාහ ගන්නවා මේ සංසාර ගමනෙන් ඉවත් වෙන්න. නුවණ නැත්තම් මේක පේන්නේ නැහැ. එක්කෝ හිතනවා මේ ආත්ම විතරයි, එක්කෝ මේක සදාතනික වූ ආත්මයක් ආකාරයෙන් පවත්වගෙන යනවා කියන නුයිකුත් දිට්ටි තිබෙනවා. කොහොම වුණත් කමක් නැහැ, මේ සංසාර ගමන. එතකොට මේ තියෙන්නේ මේ ආකාරයෙන් අපි විස්තර කරමු. මේකේ මුලටම යමු. පැහැදිලි. එතකොට මෙතන යොදලා තියෙනවා ආරම්භයක් නැත. ඊට පස්සේ මෙතන යොදලා තියෙනවා චුති ප්‍රතිසන්දි නම් දෙකක් තියෙනවා. තාම දන්නේ නැහැ හරියට. ඊට පස්සේ තියෙනවා භවය, නැවත චුති ප්‍රතිසන්දි. ඔය වගේ චුති ප්‍රතිසන්දි එකම තැන ඒ දෙක පිළිහිදලා තියෙන්නේ. චුති ප්‍රතිසන්දි අතර මැද්දේ තව සිතක් නැහැ. භවය කියන එක තියෙනවා. භවය කියන්නේ ජීවිතය කියන එක, ගත කරපු ජීවිතය කියන චුති ප්‍රතිසන්දි. ආදී විදිහ මේක දිගටම තියෙනවා. කෙලවරක් නැහැ. මේකෙන් කෙලවරක් නැහැ. මෙතන තියෙනවා තෘෂ්ණාව ඇතිතුරා අවසානයක්ද නැත කියලා. හොඳයි, මතක තියාගන්න මෙන්න මේ ආකාරයට. අපි දැන් උත්සාහ ගන්නවා මේ එක භවයක් අරගෙන විශේෂ විස්තරයක් දේශනා කරන්න. එක භවයයි ගන්න. ඒ භවය ආකාරයෙන් තමයි අනිත් භවත් නිර්මාණය වෙන්නේ කියලා හිතන්න. එක භවයයි බලන්න. ඕනෑම සත්වෙක් පහළ වෙනකොට මේ සිත කියන සංකල්පය අපි දැන් දන්නවා, සිත කියන ධර්මතාවය දන්නවා. එක මොහොතක් පාසා ඇතිවීමින් නැතිවීමින් යන ධර්මතා ස්වභාවය. හේතුඵල නිරෝධයි. හේතුන්ගෙන් හටගන්න ධර්මතා හේතු නැති වෙනකොට නිරෝධ වෙනවා. හේතුඵල දහම්
හේතුඵල ධර්මතා ස්වභාවයක් ඉතාමත්ම වේගයෙන් ඇතිවෙමින් යනවා. ඇතිවෙමින් නැතිවෙමින් යනවා. එහෙම ස්වභාවයක් තමයි තියෙන සංතතියක් තිබෙන්නේ. රූපත් එහෙමයි, නාමත් එහෙමයි. නාමයට සාපේක්ෂව නාම ධර්මතාවලට සාපේක්ෂව හිතුවොත් නාම ධර්මතා කියලා අදහස් කරන්නේ එතකොට චිත්ත චෛතසික පින්ඩය හෙවත් චිත්තෝපාදිය. සාමාන්‍ය භාෂාවෙන් කතා කළොත් සිත. එහෙනම් යම්කිසි සතෙකුගේ, යම්කිසි සත්වයෙකුගේ මේ විදිහට එක භවයක මුල්ම සිත තියෙනවා. ඒ වගේම තමයි ඒ භවයේ අන්තිම සිතක් තියෙනවා. අන්න ඒ අනුව ඒ සතාගේ මුල්ම සිතට සම්මා සම්බුදු යන වහන්සේ නමක් කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒක තමයි භවයේ මුල්ම සිත. සත්වයෙකුගේ භවයේ මුල්ම සිත මොකක්ද? ප්‍රතිසන්දි සිත. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ ප්‍රතිසන්දි සිත කියලා අපි සිතක් කලේ නැහැ නේ මේ සිත 89 ඇතුලේ කියලා. ඇත්ත. ප්‍රතිසන්දි සිත කීවේ සිත කරන කෘත්‍යයක් විදිහට තමයි එතන මේ ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ. සිත කරන්නා වූ කෘත්‍යයක් විදිහට. එහෙනම් මේ ප්‍රතිසන්දි කරන ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිත් අර සිත් 89 ඇතුළේදී තියෙනවා. ඒකයි සිහිපත් කරගන්නට ඕනේ. මෙතන ඉදිරිපත් කළා තියෙන කෘත්‍යයක් ආකාරය. එහෙනම් මේ ප්‍රතිසන්දි සිත් කොහෙද තියෙන්නේ? අර සිත් 89 ඇතුළේ තියෙනවා. ප්‍රතිසන්දි සිත්. උදාහරණයක් විදිහට කිව්වොත් ප්‍රතිසන්දි කෘත්‍ය කරන සිත් ওই සිත් 89 ඇතුළේ 19ක් පැතිරලා තියෙනවා. 19ක් ඉන්නේ. අකුසල විපාක උපේක්ෂා සහගත සංතීරණ යමතු විපාක සිත්. අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සංතීරණ සිත්. ආදී විදිහට සිත් 19ක් ඒ සිත් 89 ඇතුළේ තියෙනවා. එහෙනම් මෙතනදී කියෙන්නේ කෘත්‍යයක් විදිහට. නම යදී හොඳයි. එහෙනම් සත්වයෙකුගේ භවයකදී පහළ වෙනව මුල්ම සිත මොකද්ද? ප්‍රතිසන්දි සිත. සමහරට මිනිස්සෙක් නම් මේ අවස්ථාව අතිශය සූක්ෂමයි සිවුම්. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ සිද්ධිය ගැන අවබෝධයක් නැහැ. ඒ තරම් සිවුම්. ඇයි? මේ මව කුස තුළ ඇතුලේ සිදුවෙන ඉතාමත්ම සිවුම් මුල්ම සිද්ධිය. මේක සාමාන්‍ය කෙනෙකුට ගෝචර නැහැ. විද්‍යාවටත් මේ தત્ත්වය ගෝචර නැහැ. විද්‍යාව දන්නේ ඒ කුස තුල ඉන්න ඒ කලලේ නැත්තම් දරුවා විශාල වෙන්න පටන් ගත්තට පස්සේ යම් ප්‍රමාණයකට. මේ මොහොත කියන එක විද්‍යාවට අල්ලන්න බෑ. දැන් මේ කතා කරන සම්මත මොහොත මොහොත. තිත්තක්ෂණේ නැමති මොහොත. ඒක තප්පරෙන් කෝටියෙන් එකක්ද ප්‍රකෝටිකද කියලා කියන්න බෑ. ඒ තරම් කුඩා අවස්ථාවක් මේ කතා කරන්නේ. සිතක ඉපදීම ස්ථිතිය බංගිය නැමති අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ප්‍රතිසන්දිත මුල්ම සිත. තාමත කුඩා විශ්වයේ කුඩාම කාලේ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ඒ කියන්නේ භවයේ මුල්ම සිත ප්‍රතිසන්දි. එහෙනම් අවසාන සිතක් කියන්නේ පෙන්නම චුතිසිත. මොකද්ද? චුතිසිත. චුතිසිතෙන් පස්සේ නොරදවාම මොකද්ද තියෙන්නේ? ප්‍රතිසන්දිත. ඒ කියන්නේ නැවතත් භවයක් අල්ලලා තෘෂ්ණාව තියෙන නිසා. එහෙනම් මතක තියාගන්න ඕනේ චුතිය නැමති සිතට පස්සේ සිතක් පහළ වේදය ප්‍රතිසන්දි සිත. භවයේ අන්තිම සිත චුතිසිත, භවයේ මුල් සිත ප්‍රතිසන්දි සිත. භවයේ මුල් සිත ප්‍රතිසන්දි සිත, අන්තිම සිත චුතිසිත. ඇයි ප්‍රතිසන්දි කීවේ? ප්‍රතික්‍රියාවේ නැවත සන්ධි කරනවා මේ භවයත් එක්ක පූර්ව භවය. මෙන්න මේ සිත් පරම්පරාව මෙන්න මේ භවයත් එක්ක සම්බන්ධ කළ බැවින් ප්‍රතිසන්දි නමි. බලන්න මේ සත්වයාගේ චුතියට පස්සේ සිත තමයි ප්‍රතිසන්දි. සමහර විට මේ සත්වයා මිනිසෙක් වෙන්නත් පුළුවන්. මේ සත්වයා තිරිසන් සතෙක් වෙන්නත් පුළුවන්. එනම් මේ තිරිසන් සතාට අයත් සිත් පරම්පරාව මිනිස් සිත් පරම්පරාවේ කෙළවර බැවින් අපි කියනවා සම්මුතියේ මෙන්න මේ මිනිසයා තිරිසනෙක් වෙලා උපදුනා කියලා. ඇයි එහෙම කියන්නේ? අර මිනිස්ය භවයේ කෙළවරේ සිත චුතියට පස්සේ ඊළඟ සිත තමයි
ප්‍රතිසන්දි සිත විදිහට ඒ සතාට පහළ වුණා. ඒ කියන්නේ සිත් සම්බන්ධතාවයක් තියෙනවා. රූප සම්බන්ධතාවයක් නැතුණාද සිත් પરම්පරාව සම්බන්ධයි. අන්නේ ආකාරයෙන් සිහි තබා ගන්න. හොඳයි. එහෙනම් මෙතන මේ සංසාරයේ විවිධ සත්තු හිටියට කමක් නැහැ. පොදුවේ කතා කරත හැකි මේ සතා සිත් પરම්පරාව එක. හැබැයි භවය අනුව අපි සම්මුතියෙන් භාවිතා කරන වචනේ වෙනස් වෙනවා. දෙවියෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, නිරාස සතෙක් වෙන්නට පුළුවන්, මිනිසෙක් වෙන්නට පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්නට පුළුවන්. ආදී විදියට මේ සංසාර ගමනේ දිගටම මේ සත්වයා නොයෙකුත් විදියේ භව ඇසුරු කරමින් මේ චිත්තසංතානේ පවත්වනවා. අපි දැනගන්නට ඕනේ ඒක නෙවෙයි, අපි දැනගන්නට ඕනේ භවයේ මුල්ම සිත ප්‍රතිසන්දි සිතත් අවසාන සිත චුති සිතත් බව. ඒකයි අපි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනේ. ඊට අමතරව මේ ප්‍රතිසන්දි සිත ඒ මොහොතම නැති වුණාට මේ ප්‍රතිසන්දි සිත නැවත නැවතත් පහළ වෙනවා. සුදුසු වස්තු රූපයක් ඇසුරු කරගෙන ප්‍රතිසන්දසිත නැවත නැවතත් පහළ වෙනවා. එතකොට කියනවා ඒ දෙවන සිතට කියනවා ප්‍රතිසන්දසිත නෙමෙයි බවාංග සිත කියලා. දෙවන සිතට කියනවා බවාංග සිත කියලා. තුන්වන සිතට කියන්නේ බවාංග සිත. හතරවන සිතට කියන්නේ බවාංග සිත. ආදී විදියට බවාංග සිත પરම්පරාවක් තිබෙනවා. එතකොට නම් තුනක් ඉගෙන ගත්තා. ප්‍රතිසන්දසිත, චුතිසිත. ඇයි චුතිසිත කිව්වේ? චුතිය කිව්වේ නිම කරනවා. මෙන්න මේ චුතිසිත ඉපදින්නේ මේ භවයේ නිම කිරීම වශයෙන්. ඒක නිසා චුතිසිත කිව්වා. චුතිසිත පහළ වුණා නම් ආයේ සතාගේ වස්තු රූප ඇසුරු කරගෙන හෝ ප්‍රසාදයක් ඇසුරු කරගෙන සිතක් පහළ වෙන්නේ නෑම. ඊළඟ සිත වෙන වස්තු රූපයක් ඇසුරු කරගෙන වෙන සත්වයක් විදියට පළවෙනි සිත ඒවත් ප්‍රතිසන්දසිත පහළ වෙනවා. ඒකයි මෙහිදී සිහිපත් කරගන්න ඕනේ. මේ ආකාරයට ප්‍රතිසන්දසිතෙන් පසුව පහළ වෙන සිත් පිළට කියන බවාංග සිත කියලා. බවාංග සිත. එතකොට මෙන්න මේ බවාංග සිත නැමැති ධර්මතාවයේ පැහැදිලිව මතක තියාගන්න. බවාංග සිත නැමැති ධර්මතාවයේ බාහිර අරමුණු හැපුණට පස්සේ බවාංග සිත් પરම්පරාව විසින් තවත් විශේෂ සිද්ධාතියක් ඇති කරනවා. ඒ බවාංග සිතම නැමිලා තමයි විශේෂ සිද්ධාතිය හටගන්නේ. අන්නේ සිත් වලට කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, මනෝ විඥාන කියලා. එහෙනම් මෙන්න මේ බවාංග චිත්ත සංතතිය. දැන් බවාංග චිත්ත සංතතිය කොහෙද මොකක් ගුහුණිය කරන්ද පහළ වෙන්නේ? වස්තු රූපේ නැමති ධර්මතාවයක් ඇසුරු කරගෙන. මිනිස්සෙක් ගැන කතා කළොත් මේ වස්තු රූපේ කියන ධර්මතාවය පිහිටන්නේ හෘදේ වස්තුවේ පිරිසිදු ලේ දාසු ඇසුරු කරමින් පවතින. හෘදේ වස්තුයි පිරිසිදු ලේ දාහතු ඇසුරු කරමින් තමයි මෙන්න මේ බවාංග සිත කියන එක පවත්වන්නේ. හෘද වස්තුව කියන ඒ මස් කුට්ටිය ඇතුලේ රුධිරය එහාට මෙහාට යමින් ඉතියෙන්නේ. ඔන්නේ රුධිරය ඇසුරු කරගෙන පාවෙමින් පවතින අතිශය සූක්ෂම කිසිම උපකරණයකට අඳුරන්න බැරි සියුම් ධාතු කොටසක් තිබෙනවා. අතිශය සියුම් ධාතු කොටසක්. ඒ ධාතු ගොඩාක් නෑ, ධාතු කොටසක් තිබෙනවා වස්තු රූපේ කියලා. අපි මේනකට ඉගෙන ගත්ත වස්තු දසක කලාප. අනේ වස්තු දසක කලාප ඇසුරු කරගෙන තමයි මේ බවාංග චිත්ත සංතතිය ඇති වෙමින් නැති වෙමින් ඉපදෙමින් නිරුද්ධ වෙමින් ඉපදෙමින් නිරුද්ධ වෙමින් යන්නේ. එහෙනම් මේ පංචේන්ද්‍රිය හරහා අරමුණක් ආවහම
කොහෙද මුලින්ම ඒ අරමුණ ගිහිල්ලා වදින්නේ? අන්න අර හර්ධ වස්තුවේ දිගින් දිගටම දිගින් දිගටම යන නොසිඳ පවතින වූ ඒ බවාංග චිත්ත සංතති කෙලවරේ සිටේ ගැටෙන. කෙලවරේ සිටේ ගැටෙන. ඒ ගැටුණට පස්සේ බවාංග චිත්ත සංතතිය ක්‍රමානුකූලව සිත් පෙළක් හදනවා ඒ වැඩිච්ච අරමුණට ගැළපෙන ආකාරය. අන්න එතකොට ඒ සිත් පෙළේ තියෙනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවහ විඤ්ඤාණ ආදී මෙන්න මේ විවිධ විවිධ චිත්තය. එහෙනම් අපට ඇහැ පේන්නේ මොකක් නිසාද? මෙන්න මේ ප්‍රතිසන්දි චිත්තයෙන් නැග ආපු මෙන්න මේ බවාංග චිත්ත සංතති නිසා. එහෙනම් බැලීම කියන දර්ශනය එක්තරා විදියක පෙරසිතක් හා සම්බන්ධ. ඉස්සරහදී අපි කතා කරමු. දැනට මම ආසන්න විස්තරයක් කළේ. තාම හොඳට තේරෙන්නේ නැතුව. එහෙනම් මෙන්න මෙතනදී අපි ගන්නට ඕනි මෙන්න කරුණු කීපයයි. භවයේ මුල්ම සිත ප්‍රතිසන්දි සිත, භවයේ අන්තිම සිත චුති සිත. චුති සිතෙන් පස්සේ නැවතත් තියෙන ප්‍රතිසන්දියක්. ඒක වෙනත් වස්තු රූපයක් ඇසුරු කරගෙන, වෙනත් ලෝකයක් ඇසුරු කරගෙන වෙන්නට පුළුවන්. ඊට අමතර ප්‍රතිසන්දියත් චුතියත් අතර තියෙනවා විශේෂ සිත් පෙළක්. වස්තු රූපය ඇසුරු කරන් පවතින ඒ සිත් පෙළට කියනවා බවාංග සිත කියලා. බවාංග චිත්ත සංතතිය. සිඳෙන්නේ නැහැ කවදාමත් ඒ සිත් පෙළ නවතින්නේ නැහැ. භවය තීනකම්ම යනවා. අපි නිදී ගත්තත් ඒ වස්තු රූපය ඇසුරු කරගෙන ඒ බවාංග චිත්ත සංතතිය නොකඩවා පිළිවෙලකට ඉපදෙමින් නිරුද්ධ වෙමින් යනවා. අපි නිදී ගත්තත් මොනවා කළත් භවය අරගෙන යන බැවි මේකට කියනවා බවාංග චිත්ත සංතතිය. බවාංග සිත කියලා භවය රැගෙන යන බැවින් බවාංග චිත්තේ නම. එහෙනම් මෙතනදි කෘත්‍ය අනුව සිත් තුනක් ඉගෙන ගත්තා. ප්‍රතිසන්දි සිත, බවාංග සිත සහ චුති සිත කියලා. ඒ සිත් තුන පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න. මතක තියාගන්න ඕනේ ප්‍රතිසන්දි සිතත් බවාංග සිතත් චුති සිතත් කියන්නේ කෘත්‍ය අනුව තුනක් වුණාට මේ චිත්ත චෛතසික ධර්මතා අනුව සහ අරමුණ අනුව ගන්නා වූ අරමුණ අනුව එකම සිතක් නැවත නැවතත් පහළ වෙනවා. සිහිපත් කරගන්න ප්‍රතිසන්දි සිත, බවාංග සිත, චුති සිත කෘත්‍ය විදියට තුන් ආකාරයක් වුණාට මේ සිත් තුනේම, මේ සිත් වර්ග තුනේම එක භවයකදී පවත්වන්නා වූ චිත්ත චෛතසික සංඛ්‍යාව සමානයි. අරමුණත් සමානයි. ඒ කියන්නේ එකම සිතක් තමයි ඇති වෙමින් නැති වෙමින්, එකම අරමුණක් ගනෙමින් ඇති වෙමින් නැති වෙමින් යන සිත් පරපුරක්. කෘත්‍ය තුනක් කරන නිසා නම් තුනක් දැම්මා. පෙර භවය හා සම්බන්ධ කරන මින් ප්‍රතිසන්දි, භවය රැගෙන යන නිසා භවාංග, භවයේ නිම කරන බැවින් භවෙන් චුති වෙන බැවින් චුති සිත නමින් මේදී සඳහන් කළා. එහෙනම් තුන් ලෝකයේ යම් සත්වෙක් මේ ලෝක තුන් ලෝකයේම ත්‍රිකාලේ ඕනෑම ලෝක ධාතුවක යම් සත්වෙක් පහළ වුණා නම් අසඤ්ඤ සන්තේ හැර ඒ සෑම සතෙකුටම ප්‍රතිසන්දියක් තියෙනවා, බවාංග චිත්ත සංතතියක් තියෙනවා, චුතියක් පහළ වෙනවා. හොඳයි, මෙහිදී සිහිපත් කරගන්නට ඕනි සත්වෙකුගේ එක් භවයකදී ප්‍රතිසන්දි සිත් තියෙන්නේ එකයි, චුති සිත් තියෙන්නේ එකයි. හැබැයි බවාංග සිත් නිපමණයි කියලා කියන්නට බෑ. සත්වයා ජීවත් වන තුරු ඒ බාහිර ආරම්මණයකට සිත ගියේ නැත්නම් මෙන්න මේ බවාංග සිත් විදියට තමයි චිත්ත පරම්පරාව පවත්වාගෙන යන්නේ. එනං එය ගණනකින් කියන්න බැරි තරම් අතිවිශාල සිත් සංඛ්‍යාවක් වෙනවා. මෙහිදී වඩාත් හොඳින් සිහිපත් කරගන්න
ඒ ස්වභාවය එනම් එක් භවයකදී ප්‍රතිසන්දි සිත් එකයි චුති සිත් එකයි භවාංග සිත් මෙපමණයි කියලා කියන්නට බැහැ. ඒ ගැන සිහිපත් කරගන්න. ප්‍රතිසන්දි සිත පහළ වෙනවා, භවාංග චිත්ත සංතතියක් තියෙනවා, මරණ අවස්ථාවේදී චුතියක් පහළ වෙනවා. ඒ ආකාරයට දැනට රළු රාමුවක අපේ දැනුම තියාගන්න. මේක සිවුම් වෙන්නට ඕනි. මේ ආරම්භයයි මේ කියන්නේ. එහෙනම් මේ භවාංග චිත්ත සංතතියට නොසිත භවතින භවාංග චිත්ත සංතතියට සිඳින්නේ නැහැ මොනවා කළත්. බාහිරේ අපි නිදී ගත්තත් අපිට සිහිය නැති වුණත් අපි නොමරි මොන යම් ආකාරයකට හෝ ජීවත් වෙනවා නම් මේ භවාංග චිත්ත සංතතිය හෘදේ වස්තුවේ අඩපතක් ලේ ධාතු ඇසුරු කරගෙන එහි තිබෙනා වූ වස්තු රූපේ නැත්තම් වසුදස කලාප ඇසුරු කර ගනිමින් මේ ධර්මතාවය පහළ වෙමින් යනවා. ඒක නවත්තන්න බෑ කිසිම කෙනෙකුට. විශේෂයෙන්ම මම මෙතන කතා කරන්නේ මනුෂ්‍ය සත්වයා ඇසුරු කරගෙනයි. බොහෝ විට මනුෂ්‍ය සත්වයා ඇසුරු කරගෙනයි මේ සියුන් කොටතර ගියාම දැන් හෘදේ වස්තුව කියනකොට මෙතෙන්දි ගත්තේ මනුෂ්‍ය සත්‍ය අනිත් සත්‍යයන්ගෙත් එහෙමයි මෙතෙන්දි ගන්නෙ විශේෂයෙන්ම මනුෂ්‍යයා. හොඳයි, මෙහිදී විශේෂයෙන්ම තව විද්‍යාත්මක දෙයක් ඉදිරිපත් කරනවා. දැනට නූතන තාක්ෂණය අනුව ඉස්සර ඒ මහා නෝනැත්තු හිතුවේ මිනිස් ශරීරයේ ප්‍රධානම දේ මොළේ කියලා. මොළේ තමයි අතිශය වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් අද මේ වන විට ශරීරයේ අතිශය වේගී ක්‍රියාත්මක වන අවයවය හෘදේ වස්තු කියලා ඒගොල්ලෝ ඒකාන්තව පිළිගන්නවා. ඉතාමත්ම අඩු වේගකින් තමයි මේ මොළේ ක්‍රියාත්මක වෙන්නේ. අතිශය වේගයකින් මේ හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙන බවයි විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කළා තියෙනවා. අතිශය වේගින් හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙනවා. ඊට වඩා දුබල වේගින් අඩු අවම වේගකින් තමයි මොළය ක්‍රියාත්මක වෙන්නේ. සම්මා සම්බුදු යන වාසික දේශනාවේදී මොළය කියන එක භාවිතා කරන්නේ නැහැ. මොකද අර පිළිකුල් භාවනාවේදී නම් මොළය කියන එක භාවිතා කළා තිබෙනවා. වචනය ආසන වශයෙන් ඒ ආරෙන්න වෙන කොහෙවත් භාවිතා වෙන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ හෘදේ වස්තුවේ අසුර කරගෙන වස්තු රූපේ අසුර කරගෙන පහළ වෙන වේගවත් සිද්ධියක් බව උන්වහන්සේ දන්නවා. එතනින් තමයි මුළු ශරීරයම පාලනය වෙන්නේ. ඒක ප්‍රමුඛ කරගෙනයි පාලනය වෙන්නේ. ඒක ප්‍රමුඛ කරගෙන සියලුම සිද්ධීන් සිදු වෙන්නේ. ඒක සියුම් බව උන්වහන්සේ දන්නවා. ඒක නිසා උන්වහන්සේගේ දේශනාවන්හි මොළයේ සම්බන්ධයෙන් දේශනාවක් කරන්නේ නැහැ. ඊට වඩා වේගවත් ධර්මතාවය වූ සිත ගැන කතා කරලා තිබෙන්නේ. විද්‍යාවට පොඩ්ඩක් වැරදිලා නිසා. විද්‍යාව කියන්නේ හැමදාම අලුත් වෙන ධර්මතාවයක්. ඒක අපිට බොරුයි කියන්නට බෑ. හැමදාම අලුත් වෙන හැබැයි පරමාර්ථ ධර්මතාවයක් නෙවෙයි. පරමාර්ථ සත්‍යයක් නෙමෙයි විද්‍යාව, මේ සයන්ස් කියන්නේ. ඒක හැමදාම අලුත් වෙමින් පවතින ධර්මතාවයක් නිසා සත්‍ය එක්තරා ප්‍රතිසත්‍යයක් තියෙන නිසා 100%ක් සත්‍ය නෙමෙයි 100%ක් සත්‍ය වෙන පරමාර්ථයේ වේවි. එතනට විද්‍යාවට කවදාහක්වත් එන්න බෑ. ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. එතනට එන්න නම් ඒකාන්තයෙන්ම මනස දියුණු කරගත් නුවණකින් මේ ලෝකයේ අරමුණු කිරීමේ හැකියාව තියෙන්නට ඕනි. ඉතින් එහම ආවොත් යම් කෙනෙක් ඒ සම්මා සම්බුදු යන් වහන්සේ කෙනෙක්මයි. ඒකයි සිහිපත් කරගන්නට ඕනි. හොඳයි, එහෙනම් මේ වෙනකොට අපි ඉගෙන ගත්තා සංසාරයේ තිබෙනවා. සංසාරයේ තියෙන්නේ එක එක භවයන් විදිහට. ඒ භවයක සතුකගේ භවයක මුල්ම සිත ප්‍රතිසන්දිතත් අවසාන සිත චුතිසිතත් එක්තරා විශේෂ සිත් පරම්පරාවක් තිබෙනවා. ඒ සිත් පරම්පරාවට අපි කිව්වා භවාංග චිත්ත සංතතිය හේවත් මනෝද්වාර. මේ බාහිර අරමුණු ඇවිල්ලා වදින්නේ කොහෙද? මුලින්ම මනෝද්වාරයේ. අන්න එතනට වෙනකන් අපි මේ පාඩම ගලාගෙන ආවා. විශේෂයෙන්ම දැන් පාඩම මෙතනදි වෙන පැත්තකට හැරෙනවා. මොකක්ද මේ පාඩම හැරෙන දිශාව?
මිනිස් උපතකට පාඩම හැරුණා. අපි බලමු මේ මිනිස් උපත කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඉතාමත්ම සරල ආකාරයකින්. සරල වුණාට ධර්මයේ වශයෙන් නම් හරිම ගැඹුරුයි. මේ සිද්ධිය ඉතාමත්ම ගැඹුරු සිද්ධියක්. රළු රාමුවක් තුලයි යාදෙනේ සියුම් කරන්නට තරම් අහන් ඉන්න අයගේ දැනුම ප්‍රමාණවත් නැහැ. හොඳයි, අපි දන්නවා මව්ගේ කුසේ, ගැන මිනිස්සෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මිනිස්සෙයි මව්ගේ කුසයේ ඒ මාතෘ බීජ තිබෙනවා. උපතකට මූලික ධාතුව වන මාතෘ බීජ තිබෙනවා. ඊට පස්සේ මව් කුසට ඇතුළු වෙනවා පීතෘ ධාතු කොටස්. ඊට පස්සේ මේ දෙක එකතු වෙනවා මව් කුස ඇතුළේදී සුදුසු පරිදි එකතු වෙලා ඇති වෙනවා ධර්මතාවයක්, කලලයක් කියන එක. ඒකට කියනවා කලලයක්. මේක බුදුහාමුදුරුවෝ තාමත්ම අපූර්වට විස්තර කරනවා. මා මෙහිදී ඊට වඩා මේ සරල විදිහටයි මෙහිදී විස්තර කරන්නේ. බුදුහාමුදුරුවෝ තාමත්ම සංකීර්ණ විදිහට මේ පේශීන් ආකාරයෙන් මේවා බෙදියන ආකාරය විස්තර කරනවා දහමේදී. එහෙනම් මුලින්ම ඇති වෙන දේ තමයි කලලය. මේ කලලයක් විතරක් ඇති වුණාට වැඩක් නැහැ සම්මා සම්බුදුජන් වහන්සේගේ දේශනාවන්. සාමාන්‍ය මව්ගේ කලලයක් මේ විදිහට බීජ දෙක එකතු වුණා කියලා මේ කලලය විකසණයෙහිවත් ඒ සත්වයක් බවට පෙරලෙන්නේ නැහැ. ඒකට බුදුදහම තුළින් විශේෂ සිද්ධියක් වෙන්නට ඕන. නමුත් ඒ සිද්ධිය වෛද්‍යවරුන්ට ඒ විද්‍යාත්මකව ඔප්පු කරන්නට අහු වෙන්නේ නැහැ. මොකද අතිශය සියුම් ධාතු ස්වභාවයක්. නාම ධර්මතා කිසිම උපකරණයකට ගෝචර වෙන්නේ නැහැ. මොකද උපකරණ ඔක්කොම හදන්නේ රූප ධර්මතා වලින් නිසා. ඊට වඩා අතිශය සියුම් මේ නාම ධර්මතා කවදාවත් ඒ සියුම් බව මේ රූපමය උපකරණයක් අසුරු කරගෙන සොයන්න බැහැ. එකම සියුම් කරන්නා වූ උපකරණය තමයි විජානනය කියන උපකරණය. හෙවත් චිත්තය සියුම් කරොත් නම් චිත්ත චෛතසික සමග එක් වෙලා මෙන්න මේ විජානන කටයුත්ත කරන්නට පුළුවන්. ඒක සාමාන්‍ය යෝගාවචරයෙක්ටත් අපහසු නෑ. ඒක කරගන්නට පුළුවන්. හොඳයි, එහෙනම් මෙන්න කලලයක් තිබෙනවා. දැන් මේ මව සහ පීතෘ ධාතු දෙක එකතුලා කලල නිර්මාණය වුණා. මෙන්න මේ කලලෙට කලලේ නැවත හැදෙන්න නම්, මීට ඉස්සරහට කලලේ වැඩෙන්නට නම් ඒකාන්තයෙන්ම සිත කියන ධර්මතාවයක් මෙයට බැසගත යුතුයි. සිත කියන ධර්මතාවයක් ඒකාන්තයෙන්ම මෙකට බැසගත යුතුමයි. නැත්නම් මේ කලලයේ දිගටම වර්ධනය වෙන්නේ නැහැ මේ ආකාරයට. මෙහිදී සුදුසු පරිදි මෙන්න මේ කලලයට විඥානයක් බැහැගන්නවා. එතකොට කලලයට විඥානයක් බැහැගන්නකොට ඒ කියන්නේ සිතක් නේ බැහැගන්නේ. එහෙනම් මෙතන සිතක් පහළ වෙනවා. මෙතන පහළ වෙනවා මුල්ම වරට මේ කලලයේ අසුරු කරගෙන සිත. අපි දන්නවා මේ වෙනකොට සිතක් පහළ වෙන නම් නිකන් පහළ වෙන විදියක් නැහැ. සිතට සුදුසු ගැළපෙන භූමියක්, සිතට නිස්රේ වන භූමියක් ඕනිමයි. ඒ භූමිය නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. හැබැයි මේ කලලයේ හැම භූමියක් නැහැ. කොහොමද එහෙනම් සිත පහළ වෙන්නේ? මෙන්න මේ ආකාරය හත්තීම පුදුමයි ඇත්තුනි. අතිශය පුදුමයි මේ ධාතුන්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතිශය පුදුමයි. ශ්‍රේෂ්ඨයි නිවරදී ත්‍රිකාලෙතම. මෙන්න මේ සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විඥානය බැහැගන්නවා සමග පෙරපසු නොවි. විඥානය බැහැගන්නවා සමගම පෙරපසු නොවි මෙන්න මෙතන වස්තු දසක කලාප පහළ වෙනවා. මෙන්න මේ කලලයේ සුදුසු තැනක් ඇසුරු කරගෙන, කලලයේ සුදුසු පරිදි සුදුසු තැනක් ඇසුරු කරගෙන වස්තු දසක කලාප පහළ වෙනවා. මෙයා විඥානය ඇතුළු වෙනවා සමග. විඥානය කියන එක කොහෙන්ද ආවේ? අපි මේක මරණාසන්න චිත්ත වේදීදී ඉදිරිදී කතා කරනවා. ඒක අතිශය සූක්ෂම අවස්ථාවක්. එතනට තාම ප්‍රඥාව වැඩිලා නැති නිසා මේක අතීත කර්මයක ප්‍රත්‍යයෙන් තමයි මෙන්න මේ විඥානය පහළ වෙන්නේ. අතීතය කරන ලද කර්මයක්.
අතීතය කරන ලද කුසල කර්මයක් වූ අකුසල කර්මයක බලයෙන්. මෙතනදී නම් ඒකාන්තයෙන් කුසල කර්මයක් බලයෙන් මෙන්න මේ විඥානයේ නැමැති සිත පහළ වුණා. විපාක චිත්තය, විපාක විඥානය. අමුතු දෙයක් නෙමෙයි විපාක කියන වචනේ තිබුණාට චිත්තචෛසික පින්ඩයක්. පෙර කරන ලද ධර්මතාවයක බලයෙන් නැවතත් චිත්තචෛසික පින්ඩයක් පහළ වුණා. නම දැම්මා පෙර සම්බන්ධයක් තියෙන නිසා විපාක කියලා. එච්චර නැත්තම් චිත්තචෛසික පින්ඩයක් පහළ වුණා. පහළ වුණේ අහේතුකෝ නෙවෙස්, ඒක හේතු, හේතු සහිතව. ඒක ඇවිල්ලා හේතුඵල. හේතුන්ගෙන් හටගත් ඵලයක් විදිහට පෙර කරන ලද කර්මයක හේතුවෙන් මෙන්න මේ විඥාණය බැහැ ගන්නවත් එක්කම වස්තු දස කලාප හටගත්තා. පෙර පසු නොවි. ඒත් එක්කම කාය දස කලාප හට ගන්නවා. විස්තර කරන්න යන්නේ නැහැ වැඩිය. කාය දස කලාප, භව දස කලාප, ගැහණු පිරිමි බෙහෙදී ඇති වෙයි. දැන් මෙන්න මෙයා අපි කතා කරන විදිහට මිනිස්සෙක් නැත්නම් ජීවි. මෙයා දැන් වැටුණු වහාම දැන් මෙයා ක්‍රමානුකූලව වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මේ සිත ඇතුළු වීමේ සිද්ධිය කියන්නේ තිත්තක්ෂණයේ සිද්ධ වුණු. එහෙනම් මෙන්න මේ විපාක විඥානීය පහළ වීමට තමයි ප්‍රතිසන්දිය පහළ වුණා කියන්නේ. මෙන්න මේකට තමයි මෙන්න මේ ප්‍රතිසන්දිය කියලා කියන්නේ. මෙන්න මෙතන භවයේ මුල්ම සිත. භවයේ මුල්ම සිත කියන්නේ මෙන්න මෙතන පහළ වුණු ඒ විපාක විඥාණය. එන ප්‍රතිසන්දි විඥාණය කියන්නේ විපාක විඥානයක්. භවයේ පහළ වෙන මුල්ම සිත නිසා ප්‍රතිසන්දිය කියලා කිව්වා. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය බැහැ ගන්නවා සමගම පෙරපසු නොවි වසුදස කලාප හට ගන්නවා. ඒ වසුදස කලාප ඇසුරු කරන් තමයි විඥාණය දැන් පහළ වෙන්නේ. ඒ කියන්නේ විඥාණයට භූමියක් තියෙනවා. සිතට භූමියක් තියෙනවා. එයා විසින්ම මේ මොහොතම හදාගත්තා. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ ප්‍රසාද භූමිය දිගින් දිගට ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් යනවා. ඒ සිතේ බලයත්, ඒ රූපවල බලයත් නිසා. තාසියු සිද්ධිය අපි දෙදේ කතා කරනවා. ඉඳ තියෙන අවස්ථාව අනුව පන්තිවල නම් ඒකාන්ත මේව සාකච්ඡා වෙනවා. හොඳයි. ඒත් එක්කම වසුදස කලාප ඇතිවෙනවත් එක්කම පෙරපසු නොවීම භව දස කලාප හා කාය දස කලාප කියන මේ දසක කලාප තුනක් ඇති වෙනවා. කචනත්‍රේ නැත්නම් තිත්තක්ෂණ. මේ තිත්තක්ෂණයේදී මෙන්න මේ කල්ලය පුදුමාකාර විපර්යාසයකට ලක් වුණා. දැන් මේ කල්ලය සුදුසු පරිදි වැඩෙනවා. වැඩිලා තමයි මෙන්න මේ ධර්මතාවය, ඒ කියන්නේ ඒ දරුවෙක් විදියට, මිනිස්සු රූපයක් විදියට මේක ක්‍රමානුකූලව ඒ ඉතුණියාම, බීචණියාම, ධම්මණියාම, කම්මණියාම කියන නියාම ධර්ම පහ ඇසුරු කරගෙන මොහොතප්පාසා පහළ වෙන නියාම ධර්මතා වංගේ ප්‍රත්‍යයෙන් පහළ වෙන මේ රූපහා නාම ධර්මතා නිසා මෙන්න මේ කලලයේ ක්‍රමානුකූලව වැඩිලා ඒ දරුවෙක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙහි ගැඹුරු විස්තරයක් තිබෙන්නේ, නමුත් මේ සියුම් භාවයට පෙරලන්නට බැහැ. මුලින් ඒක ක්‍රමානුකූලව කළ යුත්තක්. අපිට අවශ්‍ය මෙතන බැහැගත් මුල්ම සිත ප්‍රතිසන්දි සිත, එක විපාක විඥාන සිතක්, අතීතයේ කරන ලද කර්මයක ප්‍රත්‍යයෙන් හටගත්තා වූ චිත්තචෛතසික පින්ඩය. දැන් යා මොකද්ද කරන්නේ සිත්? මෙන්න මේ වස්තු දස කලාපම ඇසුරු කර ගනිමින් ඉපදෙමින් නිරෝධ වෙමින් ඉපදෙමින් නිරෝධ වෙමින් දිගටම දැන් යනවා. සමහර අවස්ථාද අපි හිතමු මේ විඥානයේ මොනම හරි හේතුවක් නිසා මෙතනින් අයින් වුණා නම්, කර්මයේ හේතුවක් හෝ මොනෑම හේතුවක් නිසා මේ කල්ලෙට නැවත වැඩෙන්න විදිහක් නැහැ. කලලය විනාශයට පත් වෙනවා. ඒ වගේම තමයි මෙතනටත්, මෙතනත් විඥානය බැසගත්තේ නැත්නම් මේ කල්ලයත් විනාශ වෙලා යනවා. විඥානය බැහැගෙනත්, විඥානය පස්සේ ආයින් වුණත් මේ කලලේ විනාශ වෙලා යනවා. ඒ කලලෙට වර්ධනය වෙන විදිහක් නැහැ. විඥානය නැමති ප්‍රධාන ධර්මතාවය නැතු. නමුත් මේ විඥානය කියන ධර්මතාවය සාමාන්‍ය උපකරණ වලට අල්ලන්නට බැරි සියුම් මනසකට, විදර්ශනා මනසකට පමණක් අල්ලන්නට පුළුවන් තරම් සියුම් ධර්මතා ස්වභාවය. හොඳයි. එතකොට මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ කලලය ක්‍රමානුකූලව වැඩෙන. මේක වැඩෙනකොට, ක්‍රමානුකූලව වැඩෙනකොට දින 77ක් වගේ කාලයක් යනකොට
මේ කලලයට සුදුසු විදියට ඇහැ කන නාසය දිව ආදී අනිත් ධර්මතාත් අනිත් දසක කලාපත් ක්‍රමානුකූලව පහළව යම් විටක මේ කලලේ හෘදේ වස්තුව නැමැති ධර්මතාවය පහළ වුණාද අන්න වස්තු රූපය ක්‍රමානුකූලව සුදුසු පරිදි ඒ හෘදේ වස්තුවට බැහැ ගන්නවා. දැන් එහෙනම් මෙන්න මේ කුඩා දරුවාගේ මේ මව් කුසේ ඉන්න කුඩා දරුවාගේ වැඩුණු කුඩා දරුවාගේ වසුදස කලාප පිටන්නේ හෘදේ වස්තුව අසුරු කරගෙන. හෘදේ වස්තුව අසුරු කරගෙන පවත්නා වූ ලේ ධාතුවේ ගිලිලා තමයි මේ වසුදස කලාප කියන සියුම් රූප කොටස පවත්වන්නේ. ඒ රූප කොටස නිෂ්ක්‍රිය කරගනිමිනුයි ඒ රූප කොටස අසුරු කරගනිමිනුයි අර නොසිත බවතින බවාංග චිත්ත පරම්පරාව පවත්වන. එන විපාක සිතම නැවත නැවතත් පහළ වෙනවා. ඒකයි මෙතෙන්දි කියන්නේ. ඒකයි බවාංග නොසිත බවතින බවාංග චිත්ත පරම්පරාව කිව්වේ ඒකයි. ඒකට තව නමක් කියනවා මනෝද්්වාරය. මොකද්ද මනෝද්්වාරය? එන මනෝද්්වාරය කියන්නේ මොකද්ද? නොසිත පවතින බවාංග චිත්ත සම්පතිය. සිඳෙන්නේ නැහැ. භවයා තුනතුරුම සිඳෙන්නේ නැහැ. මව කුසින් ඉපදුනාට පස්සේ එතකොට සත්වයා මිය යන තුරුම මෙයාගේ බවාංග චිත්තසන්තතිය පවත්වන්නේ හෘදේ වස්තු ඇසුරු කරගෙන සුදුසු පරිදි ලේ ධාතු ඇසුරු කරන් තමයි මේක පවත්වන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔපරේෂන් එකදී හෘදේ වස්තු මාරු කරාට සුදුසු පරිදි ලේ ධාතු ඇසුරු කරගෙනම වස්තු රූපය පවත්වලා ඒ ඔපරේෂන් එක කරාට පස්සේ සුදුසු පරිදි ඒ හෘදේ වස්තුවටම නැවත බැස ගැනීම සිද්ධ වෙනවා. ඒකයි මෙතනදී සිහිපත් කර ගන්නට ඕනේ. හෘද වස්තුවේ මාරු කරා කියලා සිත මාරු වෙන්නේ හිම නැහැ. ඒක කර්මෙන් කළ යුත්තක්. හොඳයි. සුදුසු පරිදි කර්මයේ ප්‍රමුඛ කරගෙනයි ඒවා සිද්ධ වෙන්නේ. හොඳයි. මේදී අපි දැනගත්ත විශේෂම දේ තමයි එහෙනම් මෙන්න මේ අපිට සිත කියන ධර්මතාවය ලැබුණේ අහේතුකව එකපාර්තම නෙමෙයි. ක්‍රමානුකූලව සහේතුකවයි මේක ලැබුණේ. හේතුඵල ධමයක් විදිහටයි අපිට මේක ලැබිලා තියෙන්නේ. ඒක අතීතයේ කර්මයක් අනුව සකස් වෙච්ච චිත්තචෛසික පුංචියක්. එයා ක්‍රමානුකූලව ඉපදෙමින් නිරුද්ධ වෙමින් පවත්වනවා. අතිශය සියුම් ඇතිවෙමින් නැතිවෙමින් පවත්වන මෙන්න මේ චිත්ත සන්තතියට කියනවා බවාංග චිත්ත සන්තතිය. ඒක බවාංග චිත්ත සන්තතිය. සිඳෙන්නේ නැහැ භවයක් භවය තීන තුරා. බවාංග චිත්ත සන්තතිය මුල් සිත මොකක්ද? ප්‍රතිසන්දි සිත. ඊට පෙර සිත මොකක්ද? පෙර භවයේ චුති සිත. ඔය ආකාරයට තමන්ගේ චින්තනය පවත්වන්න. මෙහිදී පින්වත් ඇත්තන්ට තිරේ මත දර්ශනය වෙනවා මේ හෘදේ වස්තු ඇසුරු කරන් පහළ වෙන ඒ චිත්තසන්තතිය. මෙන්න මේකට තමයි බවාංග චිත්තසන්තතිය කියලා කියන්නේ. මෙහිදී සිහිපත් කර ගන්නට ඕනේ මේ වගේ රූපයක් ආකාරයට හුස්සටහනක් ආකාරයට මේ යථාර්ථය පෙන්වන්නට බැහැ. නමුත් අන්වේ ඥානියට අවබෝධ වීම පහසු වීම පිණිසයි මේ ආකාරයට අප මේ ඉගැන්වීම කරනු ලබන්නේ. ඉතින් පැහැදිලි ඉතාමත් මෙන්න මේ හෘද වස්තු ඇසුරු කරගෙන මේ ඇතිවෙමින් නැතිවෙමින් යනවා. ඉතාමත්ම වේගයෙන් අතරක් නැහැ. නිරෝධ වෙනවා සමගම නැවත ඇති වෙනවා. හරියට තීනවා වාගේ තමයි තේරෙන්නේ. හැම සිස්තේම එතකොට බවාංග චිත්තයේ තීනවා හා සමාන විදිහටම ඇතිවෙමින් නැතිවෙමින් නිරුද්ධ වෙනවත් එකම නැවත ඇති වෙනවා. මේ පේනවනේ මේ සිත කියන ධර්මතාවය මෙන්න මේ ශක්තිය මේක මේ පැතිරෙන්නේ මේ මුළු සිතම කියලා හිතන්න. එතකොට මේ කහපාටකින් බලන්න කහපාට ඒ ප්‍රදේශයේ මේ ඇතිවෙමින් නැතිවෙමින් යන එක පැහැදිලි. මේ ආකාරයට මේ ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් අතිශය වේගයෙන් මෙන්න මේ චිත්ත පරම්පරාව හෘදේ අසුරු කරගෙන පවත්වන්නා වූ වස්තු දසක කලාප නිෂ්ක්‍රිය කරගනිමින් පහළ වෙමින් යනවා. මේකට තමයි කියන්නේ මනෝද්වාරය කියලා. එතකොට
සත්වයෙක්කට අරමුණක් වටුණාට පස්සේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මිනිස්යාව මෙන්න මේ අපේ හැට අරමුණක් වටුණාට පස්සේ ඒ ධර්මතාවය මෙන්න මේ භවංගේ දැනගන්න නැත්තම් මෙන්න මේ මනෝද්වාරය දැනගන්නවා මෙන්න මේ නොසින්ද පවතින භවංග චිත්ත සංතතිය දැනගන්න අනේ දැනගත්තට පස්සේ ඒ සිතම හැරිලා තමයි ඒ අදාළ ප්‍රසාදී ඇසින් ආවනම් ඒ චක්කු ප්‍රසාදී සිත පහල කිරීම සිදු කරනු ලබන්නේ එහෙනම් චක්කු ප්‍රසාදී චක්කු විඥානයේ නැමැති ධර්මතාවය පහල කරන්නට මූලික වශයෙන්ම ප්‍රත්‍ය වෙන්නේ මෙන්න මේ අතීතයෙන් ගෙන ආපු විපාක විඥාන ස්වභාවය මෙන්න මේ විපාක විඥානයේ හැමත් භවංග චිත්ත සංතතිය නොමැති වුණා නම් පහළ නොවුණේ නම් අපිට මේ බාහිර අරමුණකට සිත යවන්න බෑ ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනි අපි ඉදිරියේදී තවත් මේ වගේ රූ සටහන් අසුරු කරගෙන මේ පිළිබඳ යම් විස්තරයක් කරන්නට බලාපොරොත්තු වෙනවා මෙහිදී මතක තියාගත යුතු තවක් සිද්ධියක් තියෙනවා දැන් අපි අරමුණක් ගන්නකොට මෙහිදී අපි කතා කළා ඒ අරමුණ ඇවිල්ලා මුලින්ම ඇවිල්ලා වදින්නේ ඒ අදාළ ප්‍රසාදයන් හරහා ඇවිල්ලා වදින්නේ මෙන්න මේ මනෝද්වාරේ නැත්තම් මේ භවංග චිත්ත සංතතිය කියලා අපි කිව්වා අලුත් භවයේදී සත්වයාට ඒ ලැබෙන බාහිර අරමුණු අරබෙහා සිතක් පහළ කරගන්නට ප්‍රමුඛවනම ධර්මතාවය තමයි ප්‍රමුඛවනම හේතුව තමයි භවාංග චිත්තසන්තතිය භවාංග චිත්තසන්තතිය නැත්තං අරමුණක් අරබෙහා සිතක් පහළ කරගැනීමේ අවස්ථාවක් නැහැ මතක තියාගන්න ඕනේ චක්කු විඥාන නැමැති සිත පහළවන්නට මූලිකම හේතුව වන්නේ ප්‍රධානම හේතුව වන්නේ අරමුණ නොවේයි විපාකයක් වශයෙන් පහළ වුණා වූ භවාංග චිත්තසන්තති බව සිහිපත් කරගන්න අරමුණ දෙවනුවයි භවාංග චිත්තසන්තතිය නැත්තං අරමුණට සිත යවන්න ක්‍රමයක් ඇත්තේ නැහැ ඒ බව හොඳින් සිහිපත් කරගන්න එහෙනම් මේ භවාංග චිත්තසන්තතිය නැමිලා තමයි ඒ අරමුණට සිත යවන්නේ එහෙනම් සිතක් පහළ වෙනවා කියන්නේ යම්කිසි අරමුණක් අරබෙහා ඒ සිත ජනනය කරනු ලබන්නේ ප්‍රතිසන්දී විපාකයෙන් පහළ වුණා වූ ඒ භවාංග චිත්තසන්තතිය ප්‍රත්‍ය කරගෙන බව සිහිපත් කරගන්න ඒකයි මෙහිදී දැනගත යුත්තේ මෙම ධර්මතා ස්වභාවයේ මේ භවාංග චිත්තසන්තතිය ඇතිවන ස්වභාවය අතීතය සූක්ෂමයි අතීතයේ ඉදිරිපත් වනා වූ කර්මයේ ස්වභාවය අනුව මෙම භවාංග චිත්තසන්තතිය නොයෙකුත් වෙනස්කම් තිබෙනවා සාමාන්‍යයෙන් මිනිසයන් විදිහට සම්මා සම්බුදුජාණන් වහන්සේ දේශනා කරනවා මෙම භවාංගයේ අනුව ඒ මනුෂ්‍ය කොට්ටාස 9 දෙනෙක් වාසය කරනවා කියලා. පින්වතුන් අහලා ඇති ත්‍රි හේතුක, දු හේතුක, අ හේතුක කියලා මේ මනුෂ්‍ය වාසීන් අතර නොයෙකුත් තරාතිරම් වල මනුෂ්‍ය ජීවත් වෙනවා. අන්න ඒ ත්‍රි හේතුක, දු හේතුක, අ හේතුක ආදී සිද්ධීන් වලට බලපාන්නේ මෙන්න මේ අතීතයේ ඒ විපාක විඥානය පහළ වෙන්න හේතු වුණා වූ අතීත කර්මයේ ස්වභාවය මතයි අතීතයේදී ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කළේ නම් ත්‍රි හේතුක ආකාරයේ සත්වයෙක් බිහි වෙනවා අතීතයේදී මරණාසන්න මොහොතට ත්‍රි හේතුක ඕමක හෝ ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් ලැබෙනා විපාකයේ තමයි ද්වි හේතුක සත්වයෙක්වත් ද්වි හේතුක මනුස්සයෙක් ආදී විදිහට අපි ඉදිරියේදී ගැඹුරු විස්තරයක් කරනවා ඒක නිසා මතක තියාගන්න භවාංග චිත්ත සංතතිය නමද ධර්මතාවය ඉතාමත්ම හොඳින් අවබෝධ කරගත යුතු ධර්මතා ස්වභාවයක් විශේෂයෙන්ම භවනාව සම්බන්ධයෙන් බොහෝ ගැටලු මේ සමග निराකරණය කරගන්න ඔය පින්වත් අත්තන්ට පුළුවන් වේවි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව පිළිබඳව උන්වහන්සේගේ නාථ දේශනාව පිළිබඳව
මේ වන විට අපි යම් ගැඹුරු අවබෝධයක් ලබාගෙන තිබෙනවා. පින්වත් ඇත්තන්ට අවබෝධ වෙනවා ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ උත්තමයෙක්ද කියලා. මේ වන විට ක්‍රමානුකූලව මෙම පාඨමාලාව හදාරා ඇතනම් පුදුමාකාර දහම් අවබෝධයක් ඔය ඇත්තන්ට ලැබිලා ඇති. අපි විශේෂයෙන්ම මෙම අවස්ථාවේ ඉඳන් පාඩම් මාලාව විශේෂ දිශාවකට යොමු වෙනවා. එනම් චිත්ත වීති කියන ධර්මතා ස්වභාවය. මතක තියාගන්න ඕනි, ඔගොල්ලෝ මේ පරමාර්ථ ලෝකයේ එක DVD එකේ ඉඳලා දහම් අධ්‍යයනය යෙදුනා. මෙන්න මේ පරමාර්ථ ලෝකයේ DVD 5 අවසානයේදී තමයි මෙන්න මේක උපරිම ඵලයට ලං වෙන්න උත්සාහ ගන්න. හරිම වැදගත්. එතකොට මේ DVD අංක 5 අවසාන ඒ තමයි මෙම උත්තරීතර මාතෘකාව වෙතට අපේ චිත්තසංතානෙ හැරුණේ. මොකද ඔගොල්ලෝ ගහක් ඉඳලා හරියට මලක් ඵලයක් දැක්කා වගේ, මලක් ගෙඩියක් දැක්කා වගේ තමයි මෙන්න මේ දහම් පාඨමාලාව මෙතෙක් අධ්‍යයනය කරලා ප්‍රතිඵල ගන්න පුළුවන්, ප්‍රතිඵල දැනෙන බවක් හැඟෙන අවස්ථාවක් තමයි මෙන්න මේ චිත්ත වීති කියන්නේ. ඒ තරම් හරි අපූර්ව වූ, උත්තරීතර වූ, ජීවිතයට බද්ධ වූ, ජීවිතේම වූ ධර්මතා ස්වභාවයක්. මේ උත්තරීතරත්වයේ දැනෙන්නේ මෙම දහම් ස්වභාවය ජීවිතය තුළ හැම මොහොතක් පාසාම සිදුවෙන නිසා. එහෙනම් මෙම දහම් ස්වභාවය අවබෝධය තුළින් ජීවිතයට ධර්මය ගැලපීමේ හැකියාව පුදුමාකාර විදියට අවබෝධ වෙනවා. පින්වත් ඇතුනි, අතිශය වාසනාවන්තයි මේ දක්වා DVD පාඨමාලාව නැරඹීමට පවා ලැබීම. අතිශය වාසනාවන්ත කරුණක් ලෙස ඔය ඇතු සිහිපත් කළ බොහෝම ප්‍රීතිමත් වෙන්නේ. හොඳයි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර දේශනාව අනුව අපි දන්නවා මෙන්න මේ ශරීරය අපි මෙහිදී ගන්නේ මිනිසෙක්. මෙන්න මේ මිනිස් ශරීරයේ ඊ පංච ප්‍රසාද ඇසුරු කරගෙන දිපංච විඥානියෝ 10කුත්, වස්තු රූපය ඇසුරු කරගෙන ඒ මනෝවිඤ්ඤාණ 79කුත් ආදී විදිහට සිත් 89ක් මෙන්න මේ කය ඇසුරු කරගෙන, මෙන්න මේ මනුෂ්‍ය කය ඇසුරු කරගෙන පහළ වෙන බව අපි මේ වෙනුවට දන්නවා. මෙහිදී අපි පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරන්නට යන්නේ, කියා දෙන්නට යන්නේ මේ සිත් කොහොමද පහළ වෙන පිළිවෙල. සිත් පහළ වෙන පිළිවෙලක් තිබෙනවා. ඒ සිත් පහළ වෙන්නේ එක්තරා න්‍යාම ධර්මයන් අනුව. ඕන ඕන විදිහට මේ සිත් 89 පහළ වීමේ ස්වභාවයක් නැහැ. මේ සිත් පහළ වෙන්නේ එක්තරා ක්‍රම රටාවක් අනුව. ඒ ක්‍රම රටාවෙන් පිට යන්නේ නැහැ. අන්නේ ක්‍රම රටාව සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ සිත් පහළ වෙන පිළිවෙල දේශනා කරනු ලබනවා. මෙන්න මේ සිත් පහළ වෙන්නේ චිත්ත නියාමයේ කියන නියාමයේ ඇතුළේ. ඒ චිත්ත නියාමයන්ට පිටින් සිත් පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ චිත්ත නියාම ඇතුළේ ඒ නියාමයන් අනුව පිළිවෙලකට සිත් පහළ වීමයි ජීවිතය කියලා කියන්නේ. තුන් කාලයේම
මොනයම් වූ ලෝක ධාතුවක හෝ මේ චිත්ත නියාමයන්ගෙන් පිට සිත් පහළ වීමේ ක්‍රමයක් ඇත්තේ නැහැ. චිත්ත නියාමයන් අනුව එක්තරා රිද්මයකට, එක්තරා ක්‍රමානුකූල භාවයකට, එක්තරා පිළිවෙලකට, එක්තරා ක්‍රම රටාවකට තමයි මෙන්න මේ චිත්තෝපපාදයන්, චිත්ත චෛතසික පින්ඩයන්, කර්ම විපාක වශයෙන් නැත්තම් කුසල් අකුසල් ආකාරයෙන් පහළ වෙනු ලබන. අපි මෙන්න මේ ක්‍රම රටාව ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කළ යුතු වෙනවා. මේ ක්‍රම රටාව අධ්‍යයනය තුළින් ජීවිතයට මෙම ධර්මතාවය යෙදීමට ඉතාමත්ම පහසුයි. සෑම ක්ෂණයකදීම මෙම ධර්මතාවය ජීවිතය තුළින් අත්දකින්නට හැකියාව ලැබෙන. හොඳයි, මෙන්න මේ 89ක් වූ සිත් ක්‍රමානුකූලව පහළ වෙන රටාවට කියනවා චිත්ත වීතියක් කියලා කියනවා. එක්තරා නියාමයකට අනුව ක්‍රමානුකූලව තමයි මේ සිත් පෙළවල් පහළ වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තුන් කාලයේම පහළ වෙන සතුන්ගේ මේ සිත් පෙළවල් අධ්‍යයනය කරලා අනේ ධර්මතාවයේ චිත්ත වීති විදිහට ඉදිරිපත් කරනු ලබනවා. ඊට ඉස්සෙල්ලා අපි බලමු, ඊට ඉස්සෙල්ලා අපි දැනුවත් වෙමු යම්කිසි රූ සටහනක් මගින් කොහොමද මේ චිත්ත සිත් පෙළ පහළ වෙන්නේ කියලා. ඒක අන්නේ ඥානයක්. මෙහෙම හිතන්න, අපි මේ ගැන නොදන්න හින්දා අපිට සමහර වෙලාවකට හිතෙනවා අපි දෙයක් බලන් ඉන්නකොට දිගටම මෙන්න මේ චක්කු ප්‍රසාද අසුරු කරගෙන චක්කු විඥාන දිගටම පහළ වෙනවා කියලා. ඒ කියන්නේ දෙයක් බලන් ඉන්නකොට දිගටම චක්කු විඥාන පහළ වෙනවා. දෙයක් අහනකොට දිගටම පහළ වෙන්නේ ඒ සෝත ප්‍රසාදය අසුරු කරගෙන සෝත විඥාන. හිතින් හිතනකොට අපි සමහර විට හිතමු මෙන්න මේ වස්තු රූපය අසුරු කරගෙන දිගටම ඒ මනෝවිඤ්ඤාණ පහළ වෙනවා ආදී විදිහට. ඇත්තටම අපි දෙයක් දිහා බලන් ඉන්නවා කියලා කියන්නේ දිගටම චක්කු විඤ්ඤාණ පහළ වීමේ නියාමයක් නැහැ. චක්කු විඤ්ඤාණ දෙකක් එක පිට පහළ වෙන්නේ නැහැ චක්කු ප්‍රසාදී. සෝත විඤ්ඤාණ දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. සෝත විඤ්ඤාණයක් පහළ වුණා නම් ඊට පස්සේ සිත පහළ වෙන්නේ වස්තු රූපය සිදු කරගෙන අන්‍ය ආකාරයට ක්‍රමයක් තිබෙනවා. අපි යමක් දිහා බලන් ඉන්නවා කියලා කියනකොට එක දිගටම චක්කු විඤ්ඤාණ පහළ වේගෙන යන්නේ නැහැ. අන්න ඒකයි මෙතෙන්දී ක්‍රමානුකූලව සිත න්‍යාමයන් අනුව සිත් පෙළක්වත් චිත්ත වීති පහළ වෙනවා කියලා කියන්නේ. ඒ පිළිබඳ අන්නේ ඥානයක් අපි ලබා ගනිමු මෙන්න මේ රූ සටහන අධ්‍යයනය කරලා. පින්වත් ඇත්තන්ට දැන් පේනවා මෙන්න මේ මිනිස්සෙක් ඉන්නවා. මිනිස්යාගේ මෙන්න මේ හෘද වස්තු ඇසුරු කරගෙන සිත් පහළ වීම සිද්ධ වෙයි. බලන්න මෙහි විවිධ සිත් පහළ වීම සිද්ධ වෙයි. මෙන්න බලන්න මෙන්න මේ විවිධ සිත් පහළ වෙනවා. දැන් එකම සිතක් කීප වාරයක් මේ කොළ පාටට හුරු කී විදියට එක සංඥාවක් ලබා දෙන්නයි යෙදලා තියෙන්නේ. මෙන්න මේ බලන්න, මේ දැන් හෘද වස්තු ඇසුරු කරගෙන තමයි මේ සිත් එක දිගටම පහළ වුණේ මේ ආකාරයට. දිගටම මේ හෘද වස්තු ඇසුරු කරගෙන දැන් මේ සිත පහළ වෙනවා. බලන්න සිතේ වේගය පොඩ්ඩක් වැඩි කරලා ඔන්න බලන්න මෙන්න මේ දැන් හේ අන්න ඇසේ සිතක් පහළ වුණා. මෙන්න මේ ආකාරයට එන වැඩිපුරම සිත් පහළ වෙන්නේ මෙන්න මේ දර්ශනය අනුව, මෙන්න මේ රූප සටහන අනුව වස්තු රූපය අසුර කරගෙන. මේ වේගය වැඩි කළා මේ පෙන්නන දර්ශනීය වේගය වැඩි කළා. බලන්න මේ ආකාරයට අපිට
යම් අවබෝධයක් එනවා මෙන්න මෙවැනි සිද්ධියකට තමයි මෙන්න මේ වගේ සිද්ධියක් තමයි අපේ ශරීරයේ පුරා සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ පහළ වෙන සිතකින් දැනගැනීමක් පහළ වෙනවා. ඒ සිත නිරෝධ වෙනවත් එක්කම ඒ විඥානේ නිරෝධ වෙනවත් එක්කම ඒ දැනගැනීම එතනින් ඉවර වෙනවා. ඉතින් මේ වගේ ක්‍රමානුකූලව අතිශය වේගයෙන් දැනගැනීම පහළ වෙලා යනවා. නැත්තම් මෙතන එතකොට පැහැදිලිව පේනවා මෙන්න මේ සිතේ බලයෙන් තමයි මෙන්න මේ රූප එහාට මෙහාට හසුරවන්නේ. එතකොට සතෙක් පුද්ගලයෙක් නැහැ. මෙන්න මේ ආකාරයේ ශක්තිමය ධර්මතා ඇති වෙමින් යනවා. අපි මෙන්න මේ ස්වභාවයට වර්ධවලා සත්ත්ව පුද්ගල සංඥාවක් යොදවා ගන්නවා. මෙන්න මේ රූසටහනෙන් අපිට ඒ දැනුම අන්වේ ඥාණයට ගැනීම අතිශය වැදගත් වෙනවා. මොකද පැහැදිලිවම අපිට පේනවා මේ ශරීරය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. ඒ සිත් පහළ වීම අනුව අපිට ශරීරය චලනය කරන්නට පුළුවන්. එහෙනම් සිත් පහළ වීමේ බලය මගින් තමයි ශරීරය චලනය වෙන්නේ. එහෙනම් මේක ධර්මතා ස්වභාවය. ක්‍රමානුකූලව ඇතිවීමින් නැතිවීමින් යන ධර්මතා ස්වභාවය. කොහේද මෙතන සතෙක් පුද්ගලයේ? අපිට මෙතන සතෙක් පුද්ගලයක් සොයා ගන්න ආත්මීය සංකල්පයක්, ආත්මයක් සොයා ගන්න, ආත්මයට අදාළ දෙයක් හෝ ආත්මය සොයා ගන්න මෙන්න මේ ස්වභාවය තුලින් හම්බ වෙන්නේ නැහැ. අන්නේ පිළිබඳ අවබෝධය ලබා ගන්න. එතකොට මෙන්න මේ ආකාරයට යම්කිසි ක්‍රම රටාවකට තමයි මේ සිත් පහළ වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු චිත්ත වීති ඉගෙන ගැනීමට සඳහා, චිත්ත වීති ඉගෙන ගැනීම සඳහා යම් ආකාරයක ධර්මතා කොටස් ටිකක් අවශ්‍යයි, යම් ධර්ම දැනුමක් අවශ්‍යයි. එක්තරා විදිහක හේතු සංග්‍රහය, ආරම්භන සංග්‍රහය, කෘත්‍ය සංග්‍රහය ආදී මේ දහම් පෙළක දැනුම් සම්භාරයක් අවශ්‍යයි. ඒ දැනුම් සම්භාරයක් ගත්තට පස්සේ අපි චිත්ත වීති කියන ධර්මතාවය ඔයත් ඔත්තක කතා කරන්නයි සූදානම් වන්නේ. මෙහිදී අප පින්වත් ඇත්තන්ට පෙන්වා දෙනු ලබන්නේ චිත්ත වීති කාණ්ඩය ගැනීමට අවශ්‍ය මූලික ධර්මතා ස්වභාවයන්. මෙහිදී අපි රණකානේ චන්ද විමල අපේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය නැමති ග්‍රන්ථය ඇසුරු කරගෙනයි කරුණු ඉදිරිපත් කරන්නේ. පිටු අංක 100 තෘතීය පරිච්ඡේදයේ එහි තියෙනවා අපිට අවශ්‍ය ධම් විග්‍රහය. කියා තිබෙනවා දැන් ඔබ චිත්ත චෛතසිකයන් දන්නේය. චිත්ත චෛතසිකයන් පිළිබඳව ඔබගේ දැනුම සම්පූර්ණ වීමට ඒවා ඇතිවන සැටි චිත්ත වීති උගත යුතුය. ඒවා උගත හැකි වීමට පළමු කොටච්ච චෛතසිකයන්ගේ වේදනා විභාගයත් උගත යුතුය. එබැවින් මෙතෙන් පටන් වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්භන වස්තුන්ගේ වශයෙන් චිත්ත විභාගය දක්වනු ලැබේ. එහෙනම් මේ චිත්තය ගැන තවදුරටත් විභාග කරන්නට යන්නේ ඒ වේදනා හේතු කෘත්‍ය ద్వාර ආරම්භන වස්තු ආදී වශයෙන්. අපි මෙහි අඩංගු බොහෝ දේවල් මේ වෙනකොට පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කළා. ඒ වේදනාව කිවිේ වේදනා චෛතසිකය පිළිබඳවයි මෙහි විග්‍රහ කළා තිබෙන්නේ. මේ වෙනකොට අපි දන්නවා වේදනාව චෛතසිකය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අවබෝධයක් අපිට තිබෙනවා. වේදනාව කියන්නේ ඒ ආරම්මණේ රසය විඳින ස්වභාවය. වේදනා ආකාර තුනයි. ඒ අරමුණේ මිහිරි රසය විඳින ස්වභාවය තමයි සෝමනස වේදනාව. අරමුණේ අමිහිරි රසය විඳින වේදනා ස්වභාවය තමයි දෝමනස ස්වභාවය. අරමුණේ මධ්‍යස්ථ ස්වභාවය විඳින වේදනා ආකාරය තමයි උපේක්ෂා වේදනා ස්වභාවය. ඒ කියන්නේ එහෙනම් සිතේ තියෙන වේදනා ආකාර තුනක්, ආරම්මණේ රස ආකාරය අනුව දෝමනස වේදනා, උපේක්ෂා වේදනා, සෝමනස වේදනා කියලා රස ආකාර තුනක්. ඉතින්
ඒ පිළිබඳව තමයි මෙහිදී විස්තර කළ තිබෙන්නේ. ඉතින් අපි නැවත නැවතත් ඒ ගැන සාකච්ඡා කළ යුතු නැහැ. මෙහි ඉතුරු සියලුම ධර්මතා ස්වභාවයන් තිබෙනවා මෙම සෑම පරිච්ඡේදයකම. ඒක මේ චිත්ත වීති කළාට පස්සේ තමයි අවබෝධ කරගන්නට පුළුවන්. නමුත් ඒ දිගින් දිගටම ගුරුවරයා විසින් ඒවා පැහැදිලි කරන්න දෙන්නට යන්නේ නැහැ. චිත්ත වීති කළාට පස්සේ බොහෝ අවබෝධයක් ලෝක අවබෝධයට පියමන් කරන්නට අවශ්‍ය අවබෝධ ස්වභාවයක් තමයි චිත්ත සංතාණයෙන් ලැබෙනවා. ඊට පස්සේ මේවා කියවමින් අවබෝධ කර ගැනීම නුවණ ලැබෙනවා. සිහිපත් කර ගන්නට ඕනි අති විශේෂයි මෙන්න මේ දහම් පාඨමාලාව. මේ දහම් පාඨමාලාව ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්නෙකුට ඕනෑම ඒ ධර්ම ග්‍රන්ථයක් කියවා තේරුම් ගැනීමේ පුදුමාකාර නුවණක් පහළ වෙනවා ඇතුණි. ඒක අතිශය උත්තරීතර, අතිශය පුදුමයි. ඒක හිතා ගන්නට බැරි දෙයක්. මෙන්න මේ ආකාරයේ මේ ඉදිරිපත් කරන්නා වූ දහම් ස්වභාවයේ චිත්තසංතානයට වැටෙන ඇත්තාට ඕනෑම ආකාරයේ දහම් පොතක් කියවා තේරුම් ගැනීම පුදුම ප්‍රඥාවක් ඇති වෙනවා. ඊ දහස් ගණන් මිනිසුන් අපි ඇසුරු කරලා, දහස් ගණන් මිනිසුන්ට උගන්නලා අපිට අත්දැකීමක් තිබෙනවා. මේ ආකාරයට හරියටම කරගෙන ගියොත් ඕනෑම දහම් ග්‍රන්ථයක් අවබෝධ කරගැනීමේ ශක්තිය, වාසනාව ඒ ඇත්තන්ට තියෙනවා. ඒකයි මෙහි මෙම පාඨමාලාවේ තියෙන ආශ්චර්ය බව. හරි උත්තරීතරයි, ඕනෑම දහම් ග්‍රන්ථයකට අවශ්‍ය දැනුම චිත්තසංතානයේ මතුවෙනවා. ඉතින් ඒකයි මෙහි තියෙන සත්‍ය කියන්නේ. මෙහි තියෙන සත්ව ස්වභාවය නම් ඕනෑම ග්‍රන්ථයක් තේරුම් ගැනීමට පුළුවන් ආකාරයේ නුවණක් මතුවීමයි. මා දකින්නේ ඒකයි. විශේෂයෙන්ම පාලි පිළිබඳ, ඒ භාෂාව පිළිබඳ අවබෝධයක් ගත්තොත්, ඒ සූත්‍ර පිටක ආදී සියලුම ධර්මතා ස්වභාවයන් ඒ තුන් පිටකයේම අවබෝධ කරගැනීමේ මහා නුවණක් ලැබෙනවා. විශේෂයෙන්ම සූත්‍ර පිටක ධර්මයන් අතිශය ආකාරයෙන්, අතිශය විදිහට අවබෝධ වීමට නුවණ පහළ වෙනවා. ඒක තමයි මේ තියෙන විශේෂත්වයයි අපි දකින්නේ. නියම ධර්මාභෝධයේ පිණිස කාලයක් ගත වෙන බව සිහිපත් කරගන්නට නැවත නැවතත් නැවත නැවතත් මේවා පරිහරණය කරන්න ඇත්තටම මාස 6-7කට වැඩි කාලයක් ගත වෙනවා. ඒ පූර්ණ නුවණ පහළවන්නට ඒක කාලයට බාර දුතු සිද්ධියක්. සමහර ඇත්තන්ට මේක ක්‍රමානුකූලව අවබෝධ වෙන්නට පටන් ගන්න මාස 7-8ක් අවුරුද්දක් වගේ කාලයක් ගත වුණාට පස්සේ එක එක්කෙනාගේ ප්‍රඥා මහිමේ ස්වභාවය මතයි එසේ වන්නේ. කොහොම වුණත් මේක බැලූ ගමන් පුදුමාකාර ප්‍රඥා ලෝකයක් එන බව වැටහෙනවා. නමුත් ඊට වඩා ප්‍රඥාවක් ලබා ගත යුතු වෙනවා. ඒ ප්‍රඥාව ලැබෙන්නේ කාලයාට ඉඩහැරියට පස්සේ. ඒක නිසා හොඳින් සිහිපත් කරගන්න, නැවත නැවතත් කාලයක් ඉස්සේ අවුරුද්දක් දෙකක් තුනක් වෙන්නට පුළුවන් හොඳින් අධ්‍යයනය කරන්න. අන්න එතකොට මේ ලෝකයේ අතාර්ථය පිළිබඳ ඒකාන්ත අවබෝධයක් පින්වත් ඇත්තන්ට එනවා. සාදු සාදු සාදු. හොඳයි, මෙහිදී අපි ළඟට විස්තර කරනවා හේතු සංග්‍රහය. හේතු කියලා කිව්ව අපි මීට පෙර කතා කළා. ලෝභ දේශ මොහ අලෝභ ආදව සමෝහ කියන ඒ චෛතසික සය. ඒ චෛතසික සය සිත සමඟ නැගාවට පස්සේ සිතත් ඒ චෛතසිකත් ඒ අරමුණට හොඳින් පමුණුවන ස්වභාවයක් තිබෙනවා. ඒකයි එම චිත්තාංගවල තිබෙන කෘත්‍ය. මෙහිදී සිදු කරනවා චෛතසිකයන් හට, චිත්ත චෛතසිකයන් හට අරමුණේ පිහිටා සිටීමට ලෝභාදී ඒ හේතු හය උපකාරී වෙනවයි කියලා මෙහිදී සඳහන් කළා තිබෙනවා. ඒ කියන්නේ අකුසල පක්ෂී හේතු තුනක් තිබෙනවා, ලෝභ දේශ මොහ කියලා. කුසල පක්ෂී හේතු තුනක් තිබෙනවා, අලෝභ දේශ මොහ කියලා. එතකොට මෙන්න මේ ධර්මතා සුදුසු පරිදි චිත්තය සමග නැගාවට පස්සේ ඒ චිත්තාංගවල එක්තරා කෘත්‍යයක් තමයි ඒ අරමුණට චිත්ත චෛතසිකයෝ ධර්මතාවය හොඳින් පිහිටවන්නට හැකියාව ලැබෙනවා. අපි ඒකට කියනවා මේ අරමුණ බදා ගන්නවත් සී
ක්‍රියාත්මක කරවන්නට යොදවන්නට මෙම චෛතසික 6ට හැකියාව තිබෙනවා. ඉතින් මේ ආකාරයට මේ හේතු පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. තවත් මෙහිදී ක්‍රමානුකූලව ධර්ම කරුණු තිබෙනවා. ඉදිරියේදී චිත්ත වීති අධ්‍යයනයෙන් පස්සේ ක්‍රමානුකූලව පින්වත් ඇත්තන්ට ඒව අවබෝධ වේවි. ඒවා තමා විසින්ම තමාට තේරෙන ධර්මතා ස්වභාවයක්. ඊට පස්සේ කෘත්‍ය සංග්‍රහය අතිශය වැදගත් සංග්‍රහයක් විදිහටයි චිත්ත වීති පිළිබඳ ඉගෙන ගැනීමේදී පෞද්ගලිකව මට තේරෙන්නේ මෙම කෘත්‍ය සංග්‍රහය අතිශය වැදගත් ස්වභාවයක් තිබෙනවා. ඇත්තටම පින්වත් අතුණි සිතක් පහළ වෙනවා කියන්නේ අපි දන්නවා මේ වෙනකොට චිත්ත චෛතසික ඊ නාම ධර්මතා සමූහයක් එකක් අනිකාට ප්‍රත්‍ය වෙමින් අනිකාගේද ප්‍රත්‍ය ලැබමින් ඒ සුදුසු පරිදි වස්තු රූපයක් ඇසුරු කරගෙන පහළ වීම තමයි සිතක් පහළ වෙනවා කියලා කියන්නේ. ඒක තමයි පරමාර්ථ ස්වභාවය. එහිදී විශේෂ දෙයක් වෙනවා ගන්නා වූ අරමුණ විඥානණයට ලක් වෙන දැන ගැනීමට ලක් වෙන. එතකොට ඊට අමතරව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සිත් 89 විශ්ලේෂණය කරනකොට උන්වහන්සේට අවබෝධ වෙනවා මේ සෑම සිතක්ම උපදිනවා කියන්නේ එක් පැත්තකින් එක පැතිකඩකින් ඒ සිත කෘත්‍යයක් ඉටු කරනවා. ඒ සිත එක්තරා ක්‍රියාවක් කෘත්‍යයක් ඉටු කරනවා. එහෙනම් වෙලාවකට ජීවිතය කියන්නේ සිත් පෙළක් පහළ වීම මීට පෙර අපි ඉගෙන ගත්තා. තවදුරටත් කියන්න පුළුවන් කෘත්‍යයන් පිළිවෙලකට පහළ වීම තමයි සිත් කියන්නේ. සිතක් කෘත්‍ය කරමින් පිළිවෙලකට පහළ වීම තමයි ජීවිතය කියන්නේ. ඒ සිතෙන් කරන කෘත්‍යයන්ව ඒ සත්වයා නොයෙකුත් ආකාරයේ ධර්ම සටහන් අපිට පරිබාහිරව ඒ රූප ස්වභාවයෙන් පෙනෙන්නට පටන් ගන්නවා. ඒකේ ඇතුළත ස්වභාවය තමයි සිත නැමැති ධර්මතාවය ක්‍රමානුකූලව ඒ සිතට අදාළ වූ කෘත්‍යයක් පිළිවෙලකට කරගෙන යෑම. එහෙනම් සිතක් පහළ වෙනවා කියන්නේ සිත කෘත්‍යයක් කරනවා කියන එකයි. සෑම සිතකටම ඒකාන්තයෙන්ම එක් කෘත්‍යයක් කර තිබෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදුන් වහන්සේ පේනවා මේ සිත් කරන එකිනෙකට වෙනස් වූ කෘත්‍ය 14ක් තිබෙනව උන්වහන්සේට නුවණට පේනවා. ඒ වගේමයි අනිවාර්යයෙන්ම සිතක් පහළ වෙන්නේ කෘත්‍යයක් කරන්නටමයි. සිතක් පහළ වෙනවා නම් කෘත්‍යයක් සිදු කරනවාමයි. සිතක් නිකම් ඉබේ පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. සිතක් පහළ වෙන්නම කෘත්‍යයක් කිරීම උදෙසාමයි. සිත පහළ වෙනවා කියන්නේ කෘත්‍යයක් කරමින්මයි මේ සිත පහළ වෙන්නේ. මේ අනුව එහෙනම් සිත් 89 සම්මා සම්බුදුජන් වහන්සේ කෘත්‍යයන් අනුව බෙදා දක්වනු ලබන්නේ. සමහර සිතක් කෘත්‍ය එකක් කරන්නට පුළුවන්, සමහරට දෙකක් තුනක් හතරක් පහක් ආදී විදිහට මේ කෘත්‍ය වෙන් වෙනවා. එහෙනම් සමහර සිත් තියෙනවා කෘත්‍ය පහක් කරන සිත්, සමහර සිත් තියෙනවා කෘත්‍ය හතරක් කරන සිත් ආදී විදිහට මේ සිත් වල කෘත්‍ය ස්වභාවය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබනවා. එහෙනම් මෙහිදී අපි අධ්‍යයනය කළ යුතුයි මේ සිත් වලින් කරන කෘත්‍ය 14 මොකක්ද කියලා. අතිශය වැදගත් චිත්ත වීති කාණ්ඩයේ ගැනීම සඳහා මෙන්න මේ කෘත්‍ය ටික සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මම කියනවා මුල්ම වතාවට මෙන්න මේ කෘත්‍ය ටික හොඳින් පාඩම් කරගන්න. මේ කෘත්‍ය 14 පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. විශේෂයෙන්ම එතකොට තමයි මේ චිත්ත වීති පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. එහෙනම් බලමු අපි මේ චිත්ත කෘත්‍ය පරිච්ඡේදය කියවලා. චිත්ත පරිච්ඡේදයේ දැක්වූ සිත් සත්වයන් තුළ ඇතිවන්නේ යම්කිසි ක්‍රමයක් අනුව නොයෙකුත් කෘත්‍ය සිදු කරමිනි. ඒ ඒ කරුණු අනුව සත්වයා තුළ ඇතිවන්නා වූ සිත් වැල්වලට චිත්ත වීති යන නාමය විවාහඩු කරනු ලැබේ. චිත්ත වීති දැක්වීම මේදී අකුසල සිතය, ලෝභ මූල සිතය, දේශ මූල සිතය යනාදීන්
චිත්ත පරිච්ඡේදී සිත් තුළට විවහාර කරන්නම් නොකියනු ලැබේ. වීති දැක්වීමේදී සිත් හඳුන්වන්නේ ඒ ඒ සිත් වලින් කරන කෘත්‍ය අනුවය. ඒ ඒ සිත් වලට ලැබෙන නම් වලිනි. එබැවින් චිත්ත වීති කාණ්ඩයේ උකටගත හැකිවීමට නම් මේ කෘත්‍ය සංග්‍රහය හොඳින් ප්‍රගුණ කළ යුතුයි. මතක තියාගන්න ඕනේ සිත් 89 කියන එක අපි බෙදා දැක්වේ ඒ ඒ සිතට නමක් දුන්නා. චිත්ත වීති කියන ධර්මතාවය ඉගෙන ගන්නකොට යොදනකොට එහිදී සිතේ නම නෙමෙයි යොදලා තියෙන්නේ, සිත කරන කෘත්‍ය නම අසුරු කරගෙන තමයි චිත්ත වීතිය කියනු ලබන්නේ. එන චිත්ත වීතියක් කියන එක අධ්‍යයනය කරන්නට සිත කරන කෘත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් කියනට ඕනි. චිත්ත වීති කියන ධර්මතා ස්වභාවය ඉගෙන ගන්න චිත්ත වීති අපි චිත්ත වීති ප්‍රස්ථාරගත කරනවා කියලා එකට කියන්නේ. චිත්ත වීති ප්‍රස්ථාරගත කරනකොට සිත් වල සාමාන්‍ය නමයෙන් නෙමෙයි යොදන්නේ, ඒ සිත් වලින් කරන කෘත්‍ය අනුවයි සිත නම් කරනු ලබන්නේ. ඒකයි මෙහිදී විශේෂයෙන් අති විශේෂයෙන්ම සිහිපත් කර ගන්නට ඕනි. සිතේ කෘත්‍යයෙන් තමයි චිත්ත වීතිය නම් කරනු ලබන්නේ. ඒ අනුව අපිට ඒ චිත්ත වීති ඉගෙන ගන්නකොට ඒ කෘත්‍ය කරන සිත ඊට පස්සේ සොයා ගන්නට වෙනවා. විශේෂයෙන්ම අපි ඒවට ඉතාමත්ම සියුම් විදිහට රූ සටහන් හදලා තිනවා. ඒ අසුරු කරගෙන ඒක පහසුවෙන්ම කර ගන්නට පුළුවන්. හොඳයි, එහෙනම් මෙහිදී බලමු මොනවද කෘත්‍ය 14 කියලා. අතිශය වැදගත්නික පාඩම් කරගත යුතු වෙනවා. මොනවද කෘත්‍ය 14? ප්‍රතිසන්දි කෘත්‍ය, භවාංග කෘත්‍ය, ආවර්ජන කෘත්‍ය, දර්ශන කෘත්‍ය, ශ්‍රවණ කෘත්‍ය, ආග්‍රහණ කෘත්‍ය, ආස්වාදන කෘත්‍ය, ස්පර්ශන කෘත්‍ය, සංප්‍රයුක්තන කෘත්‍ය, සන්තීන කෘත්‍ය, ව්‍යස්ථාපන කෘත්‍ය, ජවන කෘත්‍ය, තදාලම්බන කෘත්‍ය, චුති කෘත්‍යයි සිත්වලින් සිදු කරන කෘත්‍ය 14කි. බැලූ බැල්මට යම් අපහසුතාවයක් තිබුණට මේ 14 තුල මේක පහසු වෙන අවබෝධ කරගන්නට පුළුවන්. ඔය ඇත්ත කිසිම දෙයකට බිය විය යුතු නැහැ. කනස්සල්ලක් හිතේ තබා ගත යුතු නැහැ. මේ ඉතාමත් හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් දෙයක් සිහිපත් කළේ මෙන්න මේ 14 යම් ආකාරයකට මතක තියාගන්න. මේක නැවත නැවතත් කතා කරනකොට මේක ඉතාමත්ම පහසුවෙන් තේරෙන බවයි අපට තේරෙන්නේ. ඒක අපිට විශ්වාසයි. මේ විශාල පිරිසකට අපි මේ වෙනකොට මේක පහදලා තියලා තිබෙන නිසා මේ කෘත්‍ය 14න් එක කෘත්‍යයක්වත් සිදු නොකරන සිත් නැත්. අනිවාර්යයෙන්ම එක කෘත්‍යයක් කර එක සිත් ඒ සිත කරනවා. ඇතම් සිතක් කෘත්‍ය දෙක කරනවා, තුන කරනවා, හතර කරනවා, පහ බැගින් සිදු කරනු ලැබේ. හැබැයි කෘත්‍ය හයක් කරන සිතක් නෙමෙයි. උපරිම කෘත්‍ය පහ. ඒකයි මෙතනදී සිහිපත් කරගන්නට ඕනේ. දැන් මෙන්න කෘත්‍ය ටික විස්තර කරනවා. හරි පහසුයි. මේ වෙනකොට අපි කීපයක් කළා තිබෙනවා. මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප්‍රතිසන්දි කෘත්‍යයයි. මේට පෙර පාඩමකදී අපි අර මිනිස් උපතහ භවංග කියන මාතෘකාවේ යටතේ අපි සාකච්ඡා කරනකොට අපි ප්‍රතිසන්දි කෘත්‍ය ගැන සිහිපත් කළා. මරණයෙන් සිත් පරම්පරාව සිඳී යන්නට නොදී වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කිරීම ප්‍රතිසන්දි කෘත්‍යයයි. නැත්නම් අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කිරීම ප්‍රතිසන්දි කෘත්‍යය කියලා කියන්නට පුළුවන්. අභිනව භවයේ උපන් පසු සිත් පරම්පරාව සිඳී යන්නට නොදී පැවැත්වීම භවාංග කෘත්‍යයයි. අපි ඒ කෘත්‍යයත් සඳහන් කළා. චිත්ත වීතියක් ඇතිවන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම හැරවීම ආවර්ජන කෘත්‍යයයි. අන්න අරමුණක් ආවට පස්සේ අපි ඒකත් අපි පෙර කතා කළා. අරමුණ ඇවිල්ලා මුලින්ම වදින්නේ ඒ ප්‍රසාදය හරහෝ අරමුණ ඇවිල්ලා වදින්නේ මනෝද්වාරයේ කිව්වා. නැත්නම් අර භවාංග සිත් පරපුරි කෙලවරේ සිටී කිව්වා. අන්නේ වැදුනට පස්සේ ඒ භවාංග චිත්ත පරම්පරාව අරමුණ පැත්තට අරමුණ දෙසට සිත් පරම්පරාව හරවන්නට ඕනි. එතකොට ඒ අරමුණ අරභ්‍යා මේ සිත් හට ගැනීම සිද්ධ වෙන්නේ.
අන්න ඒ ආකාරයෙන් චිත්ත වීතියක් ඇතිවන පරිදි යම්කිසි අරමුණකට චිත්ත පරම්පරාව යොමු කිරීම ආවර්ජන කෘත්‍යයයි. අපි වෙන වෙනම මේවා ඉස්සරහදී තාමත්ම හොඳින් කතා කරනවා. රූපය දැකීමෙහිවත් දැන ගැනීම දර්ශන කෘත්‍යයයි. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් කරන්නේ දර්ශන කෘත්‍ය දැකීම නැමැති කෘත්‍ය මේ වෙනකොට අපි කතා කරලා තිබෙනවා. ඊට පස්සේ ශබ්දයේ ඇසීම් වශයෙන් ඒ සිත ශ්‍රවණ කෘත්‍ය කරන්නේ අපි කිව්වා සෝත විඥානය කියලා. සෝත විඥාණයෙන් කරන්නේ එහෙනම් ශ්‍රවණ කෘත්‍ය. සෝත විඥාණයෙන් වෙන කෘත්‍ය කරන්නේ නැහැ. සෝත විඥාණය නම්ති ඒ විඥාන දීපංච විඥාන තිබෙනවා නේ සෝත විඥාණයට අදාළ. ඒකෙන් කරන්නේ ශ්‍රවණ කෘත්‍යම විතරයි. චක්කු විඥාණයත් එහෙමයි. චක්කු විඥාණය කරන්නේ ඒ දර්ශන කෘත්‍ය විතරයි. එහෙනම් චක්කු විඥාන සෝත විඥාන කියන සිත් විශේෂයෙන්ම මෙන්න මේ පංච විඥාන සිත් කරන්නේ එක කෘත්‍යයක් පමණයි. හොඳයි, ඊට පස්සේ තියෙනවා සුගද දුගද ආග්‍රහණය හේවත් දැන ගැනීම ආග්‍රහණ කෘත්‍යයයි. ආහාරයේ රසය ආස්වාදනය කිරීම හේවත් ඒ දැන ගැනීම ආස්වාදන කෘත්‍යයයි. ශාරීරියේ සැපන දේ දැන ගැනීම ස්පර්ශන කෘත්‍යයයි. මේ කියන්නේ කාය විඥානය පිළිබඳව. මෙතන කිව්වේ ජීවහා විඥානය පිළිබඳව. මෙතන කිව්වේ ගහන විඥානය පිළිබඳව. ඊට පස්සේ කියනවා වෙන විශේෂ කෘත්‍යයක්. මේක අපිට අහුුනේ නැහැ. ธรรมක් අලුත් ටිකක් විශේෂයි. චක්කු විඥානාදීන්ගෙන් ගත් රූපාදී අරමුණු පිළිගැනීම සම්ප්‍රයෝක්ෂණ කෘත්‍යය. මෙන්න මේකට කියන සම්පටිච්ඡන කෘත්‍ය කියලා. මේක සම්පටිච්ඡන කෘත්‍ය නැත්නම් සම්ප්‍රයෝක්ෂණ කෘත්‍ය. චක්කු විඥානාදීන් ගත් අරමුණු පිළිගැනීම සම්ප්‍රයෝක්ෂණ කෘත්‍යයි නැත්නම් සම්පටිච්ඡන කෘත්‍ය කියලාත් මෙහිදී සඳහන් කරනවා. සම්පටිච්ඡනෙන් ගත් අරමුණු රූපාදී අරමුණු විමසීම සම්තීන කෘත්‍යයි. අන සම්තීන කෘත්‍ය. එතකොට මේ සම්තීන කෘත්‍ය කරන සිත් 89 ඇතුළේ තියෙනවා. මේ සම්පටිච්ඡන කරන සිත් 89 ඇතුළේ තියෙනවා. ඒවා ඉස්සරහදී වෙන වෙනම ඉගෙන ගත යුතු වෙනවා. විමසූ අරමුණේ තතු විනිශ්චය කිරීම ව්‍යස්ථාපන කෘත්‍ය. මේකට කියන වත්තපන කෘත්‍ය කියලා. ව්‍යස්ථාපන නැත්නම් වත්තපන කෘත්‍ය. වචන දෙකක් භාවිතා වෙනවා. අරමුණ දැන ගැනීම පිළිබඳ ඌද දීම් ගැනීම ආදී පිළිබඳ ඌද අධික චිත්තීය වේගයේ ජවන කෘත්‍ය අතිශය වැදගත් ජීවිතී ජවන කෘත්‍ය තමයි මේ සිතක කරන බලවත්ම කෘත්‍ය. මේක තමයි මේ සංසාර ගමන විශේෂයෙන්ම අරගෙන යන්නට මූලික වෙන්නේ. අපි මේ පිළිබඳ ඉතාමත්ම පැහැදිලි විස්තරයදී පින්වත් ඇත්තන්ට පහදා දෙනු ලබනවා. හොඳයි, ජවනයෙන් ගත් අරමුණු ගැනීම තදාලම්බන කෘත්‍යයයි. ඒ ජවනයෙන් ගත් අරමුණු ගැනීම තදාලම්බන කෘත්‍යයයි. මේවා වීති කරනකොට ඉතාමත්ම පැහැදිලි වේවි. මතක තියාගන්න, තදාලම්බන සිතක් කියනකොට ජවනයෙන් ගත් අරමුණු ගැනීම තමයි සිතේ කෘත්‍ය. ඒකයි හිදී සිහිපත් කරගන්න. ඉතින් මේ තදාලම්බන කෘත්‍ය කරන සිත් ඒ සිත් 89 ඇතුළතදී සම්මා සම්බුදු ජානවසේ දේශනා කරනවා. තදාලම්බන කෘත්‍ය කරන සිත් 89 ඇතුළතදී 11 ආකාරයක් වෙනවා. ආකාරකල ඒ ආකාරකලම අපි මතක තබා ගත යුතු වෙනවා. හරියට චිත්ත විත්‍ය අධ්‍යයනය කරනවා නම් භවය කෙලවර කිරීම අන්න අපි මේ ඉස්සලා කරන භවයෙන් පහවීම නැමැති කෘත්‍ය කරන සිත තමයි චුති කෘත්‍ය කියලා. චුති කෘත්‍ය කරන සිත් මේ සිත් 89 ඇතුළේ තියෙනවා. සුදුසු පරිදි අවබෝධ කරගත යුතු වෙනවා. මතක තියාගන්න, නැවත නැවතත් මෙන්න මේ කෘත්‍ය සංග්‍රහය හොඳින් සිහිපත් කරගන්නට ඕනි. කෘත්‍ය සංග්‍රහය කෘත්‍යයක් කෘත්‍ය කරන සිතක් පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. එහෙම නැත්නම් චිත්ත වීති කාණ්ඩය ගණන් ගැනීමට අපහසුයි. මොකද සිහිපත් කරගන්නට ඕනි කෘත්‍යයක්, ඒ කෘත්‍ය සිදු කරන සිතක්. ඒ අනුව තමයි අපි පාඩම් මාලාව වේගෙන් ඉදිරියට සිදු කරගෙන යන්නේ. නැත්නම් වේගෙන් අපි පාඩම කරගෙන යනකොට ඔයත් අන නොතිරියන්නට පුළුවන්. මතක තියාගන්න ඕනේ, ඒ සඳහා අපි විශේෂ වූ විශේෂම රුසතහනක් නැත්නම් චිත්තචක චාට් එක තියෙනවා. එක විශාල ප්‍රමාණයේ චාට් එකක්. අනිවාර්යයෙන්ම මෙන්න මේ චාට් එක නම් මෙන්න මේ
ඒ පත්‍රිකාව නම් තමා සතු වෙන්නට ඕනි මේක ක්‍රමානුකූලව අධ්‍යයනය සඳහා. කොයි ආකාරයකින් හෝ මේක සොයා ගන්න වීරයෙන් වීරකලොත් මේක සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. නොයෙකුත් ආකාරවලින් තමාට මේක ලබා ගන්නට පුළුවන්. ඉතින් ඒ සියලුම දත්ත ඒ අන්තර්ජාලය හරහා තිනවා. තමන්ට කැමති නම් ඒවා බාගත කරගෙන ඒවා තමන්ගේ මැෂින් එකට නැත්නම් කම්පියුටර්කට අරගෙන ප්‍රින්ට් අවුට් අරගෙන ඒ දේවල් සිද්ධ කරන්න සියලුම පහසුකම් දීලා තිබෙන්නේ. එහෙනම් මෙතන විශේෂයෙන්ම කියනවා සිත්වලින් කරන මේ කෘත්‍යයන් පිළිබඳව දැනට ඔබට නියම අවබෝධයක් ඇති කරගත නොහැකි. ඒවා ගැන නියම වැටහීමක් ඇතිවන්නේ චිත්ත වීති ඉගෙන ගැනීමේදීය. දැන් ඔබ විසින් කළ යුත්තේ කෘත්‍යයන් හා ඒවා සිදු කරන සිත් හොඳින් මතක තබා ගැනීමය. එසේ නොකළහොත් වීති කාණ්ඩය උගනීම අපහසු වනු ඇත. හාමුදුරුවෝ තාමත් පැහැදිලි කරලා තිබෙනවා කෘත්‍යයත් ඒ කෘත්‍ය කරන සිතුත් මතක තබා ගන්න කියලා. ඒ කියන්නේ මෙහිදී කටපාඩම් කළ යුත්තක් නෙමෙයි තියෙන්නේ. ඒක රටාවට අනුකූලව මේ සිත් කොහොමද සිහිපත් කරගන්න කියන එකක් තිබෙනවා. ඒකට ඉතාමත් හොඳ අපි රුසටහනක් හදලා තිබෙනවා. අපි බලමු දැන් ඒ රුසටහන. අර මීට පෙර ඒ අධ්‍යයනය කළ චිත්තචෛතසික ඒ පත්‍රිකාවමයි විශේෂයෙන්ම මේ චිත්තයේ නාමයේ ඉදිරියෙන් චිත්ත කෘත්‍ය යොදලා තිබෙනවා. ඒ කෘත්‍ය කරන සිත යොදලා තිබෙනවා. ඒකයි මෙහිදී විශේෂයෙන් දැරගත යුතු වෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. මේ චාට් එක තමයි අර ලැමිනේටින් කරලා ඉතාමත්ම විශාලව තිබෙන්නේ. මේක කොහොම හරි ලබා ගත යුතු වෙන්නේ. එහෙම නැත්නම් මේක ඉගෙන ගන්නකොට පරිගණක හරහා මේ ආකාරයෙන් මේක පරිහරණය කරන්න ක්‍රම රටාවක් තමුන් විසින් සාදාගත යුතු වෙන්නේ. මේ ආකාරයට භූමීන් වශයෙන් සිත් බෙදීම සිදු කරලා තිබෙනවා. එකේ සිට ඒ 89 දක්වා සිත් එක ගලාගෙන යනවා. පෙර විදිහටමයි, කිසිම වෙනසක් නැහැ. පෙර ආකාරයටම ඒ චාර්ට් එක තියෙන්නේ, ඒ පත්‍රිකාව තිබෙන්නේ. ඊට පස්සේ සිත් මුලින් තියෙනවා කුසල් සිත් 12, ඒ ආකාරයට සිත් එක තිබෙනවා. ඊට පස්සේ ඒ අදාළ කෘත්‍ය ටික තියෙන එක ඉස්සර බලන්න. අකුසල් සිත් 12ම කරන්නේ ජවන කෘත්‍ය. අයි වෙන කෘත්‍යයක් කරන්නේ නැහැ. වෙන කෘත්‍යයක් කරන්නේ නැහැ කියන්නේ මෙතන මේ මෙන්න මේ අදාළ කොටු සුදුෙන් තිනවා කියන්නේ සිතට අදාළව ඒ කෘත්‍ය කරන්නේ නැහැ කියන එක. ඒ කෘත්‍ය ඒ සිතින් කරන්නේ නැහැ කියන එක. මෙන්න මේ කොටුව මේ කොටුවට පාට වෙලා නැහැ කියන්නේ මෙන්න මේ දර්ශන කියන කෘත්‍ය, මෙන්න මේ දර්ශන කියන කෘත්‍ය මෙන්න මේ සිතින් කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ සෝමනස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරක සිතින් දර්ශන කෘත්‍ය කරන්නේ නැහැ කියන එකයි මෙන්න මේක හිස්ව තිබෙන්නේ සුදු කොටුව. මොනියම් ආකාරයකින් හෝ මේක වර්ණගත කළා හරියක් දාලා තිබෙනවා නම් අන්න ඒක ඒ කෘත්‍යයක කරනවා. ඒකයි මෙතන සිහිපත් කරන්නේ. එහෙනම් පළවෙනි ලෝභ මූල සිත් අටත්, දේශ මූල සිත් දෙකත්, මෝහ මූල සිත් දෙකත්, හෙවත් අකුසල් සිත් 12ම කරන්නේ එකම කෘත්‍යය. ඒක තමයි ජවන කෘත්‍යය. මම භයානකම කෘත්‍යය තමයි මේ කරන්නේ. මෙන්න මේ සිතේ පහළ වෙන ඒ චේතනාව බලමහිමින් තමයි මේ චිත්තචෛතසික පින්ඩයක් නේ සිතක් කියන්නේ. ඒ චිත්තචෛතසික පින්ඩියෙන් බලවත්ම ධර්මතාවය තමයි සම්මා සම්බුදුන් වහන්සේ කියන්නේ චේතනාව කියලා. ඒ චේතනාවෙන් තමයි කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරන බලය හදන්නේ. ඒ බලෙන් ටිකක් ඇතුළේලා තමයි කර්මය හදන්නේ. ඒ කර්මෙන් තමයි විපාක දෙන්නේ. කර්මය කියලා ධර්මතාවයක් ජීවිතය පහළුණේ නැත්තම් මේ සංසාරය මෙතනින්ම ඉවර වෙන තුන, මේ භවය මෙතනින්ම ඉවර වෙන තිබුණා. නමුත් මෙන්න මේ කර්මය නැමැති ධර්මතාවයක් හදනවා. ඒක නිසායි නැවත නැවතත් භව ගමන යන්නේ. මූලික වශයෙන් මේ මිතන රළු අදහසක්. එතකොට මෙන්න මේ සිත්වල මේ සිත් ජවන් සිත් තුනේ එකයි. මේ සිත්වල ශක්තියෙන් මේ සිත්වල 15 වශයෙන් ඇතිවන ශක්තියෙන් කොටසක් ඉතුරු කරලා අනාගතයේ විපාක පිනිසර ඉදිරිපත් කරනවා. ඒකයි මේ ජවන් සිතෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ ශක්තිය කියන අදහස තියෙනවා. ජවනී චේතනාව බලවත් කියන අදහස තියෙනවා නිතරම. චේතනාව බලවත්. හැබැයි සමහර ජවන් තියෙනවා චේතනාව බලවත් වුණාට ඔය රාතුන් වහන්සේලාගේ ක්‍රියාසිත චේතනාව බලවත් දෙයක් කරන්නට පුළුවන්. කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරන්නට පුළුවන්. හැබැයි ඒ ජවනියෝ
ගෙන් කර්ම හදන්න බෑ. කර්ම හැදීමේ ස්වභාවයක් නැහැ, කර්ම හැදීමේ ගුණය නැහැ. කර්ම හැදීමේ ගුණය තියෙනවා කියන්නේ නැවත සංසාර ගමන යනවා කියන එක. ඒකයි මෙහිදී සීපත් කරන්නට ඕනේ අමතර කරුණක් කතා කළේ. බලන්න චක්කු විඤ්ඤාණ සිතින් කරන්නේ මොකද්ද කියලා? දර්ශන කෘත්‍ය. ඈ ඒ ආකාරයට එක් කෘත්‍ය ටික සිත බලන්න. බලන්න ඊට පස්සේ සම්පරිච්ඡන සිතින් කරන්නේ මොකද්ද කියලා? සම්පරිච්ඡන සිතින් කරන්නේ සම්පරිච්ඡන කෘත්‍ය. මේ උඩ ඉහළට ගිහලා බලන්න සම්පරිච්ඡන කෘත්‍ය තමයි තිබෙන්නේ. එතකොට සම්පරිච්ඡන කෘත්‍ය කියනකොට දැනගන්න ඕනි ඒ රූපාදී ආරම්මණය පිළිගැනීම් වශයෙන් පහළ වෙන්නා වූ සිත තමයි ඒක තමයි කෘත්‍ය. ඒක මතක තියාගන්නට ඕන. ඊට පස්සේ බලමු මෙන්න මේ සම්තීර්ණ උපේක්ෂා සහගත සම්තීර්ණ සිත තමයි කෘත්‍ය පහම කරන සිත. ඒ කියන්නේ කාගේ විපාකයක්ද? අකුසල 12 විපාකයක්. එයා කරන කෘත්‍ය පහක් මොකද්ද කරන කෘත්‍ය පහ? ප්‍රතිසන්දි භවාංග චුති. මතක තියාගන්න ඕනි ප්‍රතිසන්දි කෘත්‍යයක් යම් සිතක් කරනවා නම් ඒකාන්තයෙන්ම භවාංග කෘත්‍යයක් කරනවා, චුති කෘත්‍යයක් කරනවා. මීට පෙර අපි පාඩමේදී ඒක විග්‍රහ කළා. සිහිපත් කරගන්නට ඕනි ප්‍රතිසන්දි කෘත්‍ය යම් සිතක් කරයිද ඒකාන්තයෙන්ම මේ සිත භවාංග කෘත්‍යයක් කරනවා, චුති කෘත්‍යයක් ඒකාන්තයෙන්ම කරනවා. එහෙනම් ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය තුනම ඒ සිත කරනවා කියලා සිහිපත් කරගන්න. යම් සිතක් භවාන් කෘත්‍ය කරනවා කියන්නේ අන්‍ය කෘත්‍ය දෙකම කරනවා. ඒකාන්ත වශයෙන් එක කරනවා. ඒකයි සිහිපත් කරගන්න ඕනේ. එහෙනම් මෙහෙදී බලන්න අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ සිත ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍ය කරනවා. ඊට පස්සේ සම්තීර්ණ කෘත්‍ය කරනවා. ඊට පස්සේ තදාරම්මන කෘත්‍ය කරනවා. තදාරම්මන කෘත්‍ය කියුවේ මොකක්ද? සිහිපත් කළොත් ජවනියන්ගෙන් ගත් අරමුණම ගැන පහළ වීම කියන ස්වභාවය. ඉස්සරහදී තේරෙන්නේ තාම තේරෙන්නේ නැහැ. බලන්න ඔන්න ආකාරයට මේ චක්කු විඤ්ඤාණය ඒත් කරන්නේ කුසල වුණත් අකුසල, කුසල විපාක චක්කු විඤ්ඤාණය වුණත් අකුසල විපාක චක්කු විඤ්ඤාණය වුණත් කෘත්‍ය එක. කෘත්‍ය තමයි දර්ශන කෘත්‍ය. ඒ ආකාරයෙන් ඒ සිත් ඉස්තන. එතකොට මෙතන තියෙනවා සෝමනස සහගත සම්තීරණය. සෝමනස සහගත සම්තීරණේ බලන්න එයා කරනවා සන්තියන කෘත්‍ය කරනවා, එයා තදාරම්මන කෘත්‍ය කරනවා. බන්න උපේක්ෂා සහගත සම්තීරණය එයා ඒ සම්තීර්ණ සිත කෘත්‍ය පහක් කරනවා. එහෙනම් කෘත්‍ය පහක් පහම කරන සිත තමයි මෙන්න මේ සම්තීර්ණ කෘත්‍ය කරන සිත. සම්තීර්ණ කෘත්‍ය කරන සිත කෘත්‍ය පහම කරන බව සිහිපත් කරගන්න. සම්තීර්ණ කෘත්‍ය කරන සිත් කෘත්‍ය පහම කරනවා. ඒකයි සිහිපත් කරගන්න ඕනි. මෙතන කරනවා ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍ය, මෙතන සම්තීර්ණ කෘත්‍ය, මෙතන තදාරම්මන කෘත්‍ය. හරි, ඊට පස්සේ බලන්න මෙන්න විශේෂ සිතක් තිබෙනවා. උපේක්ෂා සාගත පංචද්වාර වර්ධන සිත. මේ සිත් අසු නමින් දක්ල නිතරම සිහිපත් කරගන්න. මේක තමයි මේ ලෝකේ හැටි. මේකට දාලා තියෙන නමක්, මේක තමයි ලෝක සිදුවන සිදුවීම. මේක පරමාර්ථ ක්‍රියාවලිය. ඇයි මෙහෙම නම් දැම්ම මෙහෙම කියලා නෙමෙයි. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය කියලා හිතන්නේ. මේ ලෝකයේ වැඩ කරන ක්‍රමය සම්මා සම්බුදුන් වහන්සේ ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒකට නම් ටිකක් දාලා පිළිවෙල කරන ක්‍රම රටාව. මීට වඩා අපිට දෙයක් සොයා ගන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමයි එක්තරා රාමුවක ඉන්න මේක ඉගෙන ගන්නකොට එතකොට යම් ක්‍රමයකට මේක ඉගෙන ගන්නට පුළුවන්. බලන්න අහේතුක ක්‍රියාසිතක් උපේක්ෂා සහගත පංචත්වාර ආවර්ජණය. එයා කරන්නේ ආවර්ජන කෘත්‍ය. ආවර්ජන කෘත්‍ය බලන්න ඊට පස්සේ තියෙන උපේක්ෂා සහගත මනෝද්වාර ආවර්ජණය. එයා ආවර්ජන කෘත්‍ය කරනවා, තවත් විනිශ්චය කෘත්‍ය කරනවා. විනිශ්චය කෘත්‍ය කරන දැන් ඔයාලා මේ මම දන්න නිසා මේ කියන්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ ඒ තීරුව දෙකේ ගිල කෘත්‍ය හොයාගන්න වෙනවා ඔයගොල්ලන්ට. බලන්න මෙන්න මේ සෝමනස සහගත හසිතුප්පාදේ කරන්නේ ජවන කෘත්‍යයක්. වෙන කෘත්‍යයක් ඒ සිතර කරන්නට බෑ. ඒ ආකාරයෙන් කාමාවචර කුසල් සිත් 8 ඒකාන්තයෙන්ම කරන්නේ ජවන කෘත්‍ය. බලන්න අකුසල් සිත් 12ක් ජවන කෘත්‍ය, කාමාවචර කුසල් සිත් 8ක් ජවන කෘත්‍ය. වෙන කිසිම කෘත්‍යයක් කරන්නේ නැහැ. අන්න බලන්න කාමාවචර කුසල් සිත් 8 විපාක වාරය තිබෙනවා.
බලන්න මෙහිදී ඒ කාමාවචර විපාක සිත් 8 සහේතුක කාමාවචර විපාක සිත් 8 බලන්න මොකද කරන කෘත්‍ය අතිශය වැදගත් මේක අතිශය වැදගත් මිනිසියෙක් වශයෙන් අතිශය වැදගත් මොකද කරන කෘත්‍ය ප්‍රතිසන්දි බවාංග චුති කෘත්‍ය කරනවා ඊට අමතරව තදාරම්ම කෘත්‍ය කරනවා සහේතුක කාමාවචර විපාක සිත් 8 බලන්න බවාංග ප්‍රතිසන්දි බවාංග චුති කෘත්‍ය කරනවා තදාරම්ම කෘත්‍ය කරනවා මෙන්න මෙයාගේ කුසල් ටික කරන්නේ මොකක්ද කුසල් කාමාවචර කුසල් ටික කරන්නේ ජවන් විතරයි එයා කර්ම හදනවා මෙයා විපාක ලබා දෙනවා මේ විපාකයක් විදියට ඉදිරිපත් වෙනවා කියලා කොහොමද ඉදිරිපත් වෙන්නේ ප්‍රතිසන්දියක් විදියට ප්‍රතිසන්දි බවාංග චුති විදියට තවත් තියෙනවා ප්‍රවෘත්ති විපාක කියලා තාම ඒව දන්නේ නැහැ ඒ ප්‍රවෘත්ති විපාක ඉදිරිපත් වෙනකොට තමයි මෙන්න මේ ටික ප්‍රවෘත්ති විපාක විදියට තදාරම්මන විදියට ඒ කෘත්‍ය කරනවා තාම එතනට ආවේ නැහැ නමුත් අවබෝධයක් ගන්න කාමාවචර කුසල් සිතට ජවන කෘත්‍ය කරනවා කර්ම හදනවා ඒ කර්ම විපාකයක් විදියට ඉදිරිපත් වෙන්නේ කොහොමද ප්‍රතිසන්දියකට ඉදිරිපත් වෙන්නේ ඒකයි මෙහිදී සිහිපත් කර ගන්නට ඕනි හෝ ප්‍රවෘත්ති විපාක ආදී විදියට ඊට පස්සේ බලන්න කාමාවචර ක්‍රියා සිතට රහතුන් වහන්සේලාටයි පහළ වෙන්නේ ඒකාන්තයෙන්ම ජවන කෘත්‍යය කරන්න ජවන කෘත්‍යය කරන්නේ මේ ජවන් වලින් කිසියම් විටක මේ ජවන් වලින් අතපය සොලවන්නට කතා කරන්නට සිතින් හිතන්නට පුළුවන් වුණාට කොයිම ආකාරයකටවත් කර්මයක් නැමැති ධර්මතාවයක් නැවත උප්පත්තියකට යන්නට සුදුසු ධර්මතාවයක් නැවත චිත්තචෛතසික පින්ඩයක් ඉපදවීමේ හැකියාවක් හෙවත් විපාක ධර්මතාවයක් පහළ වීමේ හැකියාවක් ඒ සිතට නැහැ ඒකයි විශේෂත්වය නැවත නැවත කියන්නේ කොයිම අවස්ථාවකදී හෝ තැනකදී ඔයගලන්ට මේවා තේරෙන නිසා අපිටත් තේරුණේ එහෙමයි නැවත නැවතත් මේවා පරිශීලනය කරන නිසා අපිට මේක තේරුණා. ඉතින් ඒක කොයි ආකාරයෙන් හෝ අපි කොහොම හරි උත්සාහ ගන්න ඔයගලන්ට ඒ දැනුම ලබා දෙන්න. ඉතින් බලන්න මෙන්න මේ රූපාවචර කුසල් සිත් 5 කුසල් සිතක් නම් නිතරම ජවන් කුත්ති. අකුසල් සිතක් නම් නිතරම ජවන් කුත්ති කියලා සිතා ගන්න. කුසල් සිත් නිතරම ජවන් කුත්ති. විපාක සිත් බොහෝ විට බවාංග ප්‍රතිසන්දි චුති කෘත්‍ය සෑම විපාක සිතක්ම එහෙම කරන්නට බෑ ප්‍රතිසන්දිට යන්න පුළුවන් සිත් ටිකයි එහෙම කරන්න. හරි බලන්න දැන් ඊට පස්සේ කාමාවචර විපාක සිත් ටික බලන්න මොනවද දීලා තියෙන්නේ ප්‍රතිසන්දි බවාංග චුති කෘත්‍ය. අයි විපාකනේ මෙන්න මේ රූපාවචර කුසල් සිත් 5 විපාක තමයි මේ. විපාකයක් නම් නිතරම ප්‍රතිසන්දි බවාංග චුති ඒ ආකාරයෙන් සිතන්න. එහෙනම් මෙන්න මේ රහතුන් වහන්සේලාට පහළ වෙන ඒ රූපාවචර ක්‍රියා සිත් 5 ඒකාන්තයෙන්ම ජවන. මේවයි ප්‍රතිසන්දි ජනක බවක් නැවත උප්පත්තියකට යන බවක් විපාක චිත්තචෛතසික පින්ඩයක් හදන බවක් කර්ම බව හදන බවක් නැවත ජාතියක් පහළ කිරීමේ හැකියාවක් ඇති බවක් නැවත විඥානයක් ඉපදවීමේ හැකි බවක් කිසිම දෙයක් ඒගොල්ලන්ට කරන්නට බෑ. ඊට පස්සේ තියෙනවා අරූපාවචක සසිත 4 ජවන තියෙනවා ඒක ජවන් කෘත්‍යමයි. ඊට පස්සේ තියෙනවා ඒ රූපාවචක සසිත 4 විපාක වාරය ඒවා ඒකාන්තයෙන්ම ප්‍රතිසන්දි බවාංග චිත්ත කෘත්‍ය කරනවා. ඊට පස්සේ අරූපාවචක ක්‍රියාසිත 4 රහතුන් වහන්සේලාටයි පහළ වෙන්නේ ඒවා ජවන් විදියටයි පහළ වෙන්නේ ඒවායේ විපාක දීමේ ශක්තියක් නැහැ. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ග චිත්තත් ලෝකෝත්තර ඵල චිත්තත් එතන මතක තියාගන්න ඕනි අතිශය විශේෂයි ලෝකෝත්තර මාර්ග සිත් 4 ජවන් ඒක විපාක ජවන් ඒකයි හිදී අතිශය විශේෂින් දැනගන්නට ඕනි කියන්නේ ලෝකෝත්තර කුසල් සිතක් ජවන් ලෝකෝත්තර විපාක සිතක් ජවන් විදිහටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. ඒක විශේෂම සිද්ධියක් අපි ඉස්සරහදී ඒක සාකච්ඡා කරනු ලබනවා. ඒ
කාලික අකාලික ධර්මතා ස්වභාවය පිළිබඳ ඒදී පැහැදිලි වේවි. මේ සම්මා සම්බුදුජන් වහන්සේ ඉදිරිපත් කරන්නේ අකාලික ධර්ම ස්වභාවයක් බවයි. කාලික ධර්ම ස්වභාවයක් මේ අකාලික ධර්ම ස්වභාවයක් මෙන්න මේ මාර්ග සිතට පස්සේ ඒකාන්තයෙන්ම විපාක සිත ලැබෙන බැවින් පෙරපසු නොවි මාර්ගයට පස්සේ විපාක සිත ලබා දෙන බැවින් අකාලික භාවයට ලක් වෙනවා. ඉතින් අපි උත්තරීතර දහම් කරුණු ඉදිරිදී සාකච්ඡා කරමු. මෙන්න මේ ආකාරයට මේ කෘත්‍ය සංග්‍රහය අපි පින්වත් ඇත්තන් සමග සාකච්ඡාවට ලක් කළා. දැන් අපි ගණගනිමු ద్వාර සංග්‍රහය. මෙහි යම් කරුණක් ඉතාමත්ම සූක්ෂම විදිහට අවබෝධ කරගත යුතු වෙනවා. මේ ద్వාර කියන ඒ සංකල්පය, ద్వාර කියන ස්වභාවය. එහිදී නුවණ විහිදුවේ යුතු වෙනවා කොයි ආකාරයටද මේක ద్వාරයක් වෙන්නේ කියලා. මොකද මටත් මේ මුල් දවස්වල ద్వාර කියන එකේ ගැඹුරු නුවණ නැතිකම නිසා යම් යම් ප්‍රශ්නවලට මුණ දුන්නා. නමුත් ඊට පස්සේ ద్వාර කියන්නේ මිනිමගේ ස්වභාවයක්. ය කියන ඒ ගති ලක්ෂණය අවබෝධ වුණාට පස්සේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් නැති වෙලා ගියා. මෙන්න මේ අර්ථ තියෙනවා. ඇතුළුවන පිටවන ස්ථානවලට ద్వාරයයි කියනෝ ලැබි. ඇතුළුවන පිටවන කියන අදහස තියෙන තෝර ద్వාර කියනකොට. රූපාදී අරමුණු සත්ව සංඥාණයට ඇතුළුවන්නා වූද අනේක අතිශය වැදගත්. රූපාරම්මනාදී අරමුණු එතකොට මේ අරමුණු කියලා කිව්වේ මේ අරමුණු අපි ඉගෙන ගත්තා බාහිර ආයතන විදියට. බාහිර ආයතන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන විදියට. අනේ ධම්ම ඒ සයාකාරු අරමුණු සත්වසංතාණයට ඇතුළු. සිත රූපාදී අරමුණු කරා යවන්නා වූද ස්ථාන සත්වයන්ගේ ශරීරවලද ඇත්තේය. ඒ කියන්නේ මොකද්ද? අරමුණ ඇතුළට එනවා, චිත්තසංතානෙ ඇතුළට එනවා. ඊට පස්සේ සිත නැත චිත්තචෛතසික අරමුණ වෙත දෙසට යවනවා. ඒකයි මෙතනදී අදහස් වෙන්නේ. මේ අභිධර්මයේ ඒවා ద్వාර නාමයෙන් හඳුන්වනු ලැබි. රූපාදී ආරම්මණයන් කරා සිත් පරම්පරාව ගලාගෙන යන්නේ ඒ ద్వාර වලින්. එබැවින් අභිධර්මයේ ඉගෙන ගන්නා තැනැත්තා විසින් ద్వාර ගැන දැන සිටිය යුතුය. ద్వාර මම මෙහිදී එක්තරා අදහසක් ඉදිරිපත් කරන්නම්. මේ ආකාරය සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුදුනෝනින් ලෝකය බලනකොට ඒ සත්‍ය දෙස බලනකොට උන්වහන්සේ මේ අපි බලන්නා වූ ප්‍රඥාතීන් සම්මුතියෙන් යොදලා නෙමෙයි ඒ සත්‍යයා දිහා බලන. මොකද උන්වහන්සේ ඒ වරදවා ගැනීම සිදු කරන්නේ නැහැ. උන්වහන්සේට පේනවා මේ සත්‍යයාගේ දිහා බලාගෙන ඉන්නකොට ඇත්තටම මොහොතක් පාසා පංචේන්ද්‍රිය හරහා අරමුණු ඇතුළු වෙනවා. ඒ අරමුණු ගැන සිතනවා. ඒ සත්වයා විසින් සිතින් සිතනවා. මොහොතක් පාසා මේ අරමුණු නැමැති ධර්මතා මෙන්න මේ අසකනන නාසාදී ඒ ඉන්ද්‍රිය උපයෝගී කරගෙන ඒ ධර්මතා ගලාගෙන එනවා. මෙතන ගලාගෙන එනවා කියන්නේ අදහසක් තිබෙනවා. මොකද මොහොතක් පාසා මේ ධර්මතා වෙනස් වෙනවනේ. ඒක නිසා උන්වහන්සේට පේන්නේ මේක මොහොතක් පාසා වෙනස් වන ගලාගෙන එන ධර්මතා ස්වභාවය. අපි දෙයක් බලනවා කියලා බලන්නේ අපි දෙයක් බලනවා කියන බලන ස්වභාවය සම්මා සම්බුදුන් වහන්සේට පේන්නේ ධර්මතා මොහොතක් පාසා වෙනස් වන ගලා යන ස්වභාවය. ගලා යන මොනවා හරහාද? මෙන්න මේ ద్వාර හරහා. අපි අහනවා කියන සිද්ධි එකක් විදිහට දැක්කට, අපි බලනවා කියන සිද්ධි එකක් විදිහට දැක්කට, අපි අරමුණු ගන්නවා කියන සිද්ධිය එකක් විදිහට දැක්කට සම්මා සම්බුදුජන් වහන්සේ මේක නුනට පේන්නේ
මොහොතක් පාසා වෙනස් වන ධර්මතා විදිය. එතන ගලායාමක් ඇර කියන්න වචනයක් නෑ ඇත්තුනි. මේ සම්මා සම්බුදුජන් වහන්සේ පුදුම විදිහට මේ භාෂාව අසරෝලා ඒ ස්වභාවික සිද්ධිය ඉදිරිපත් කරන උත්තමී. ඒකට සුදුසු වචන පුදුමාකාර විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අපි සම්මුති බහුවිතා කරන ක්‍රම රටා යථාර්ථවාදී දර්ශනයට වැඩක් නැහැ. අන්න එක්තරා මේ ගැඹුරු පරමාර්ථ ස්වභාවයට ගියාට පස්සේ ඒ ගැඹුරු හේතුඵල ධම් න්‍යායට ගියාට පස්සේ ඒ ගැඹුරු ඇතුවීම් නැතිවීම් ස්වභාවයේ මේ මොහොතේ ඇතුවීම් නැතිවීම් ස්වභාවයට ගියාට පස්සේ මේ සම්මා සම්බුදුන් වහන්සේ පුදුම විදියට මේ සම්මුති වචන අසුරු කරගෙන මේක විස්තර කළ තියෙන බවක් තමයි අපිට පේන්නේ. ඒක නෝනින් අවබෝධ විය යුත්තක් කාලයක් යනවා. ඒකට ద్వාර කියන්නේ ඇයි මෙන්න මේ ආරම්මන ගලාගෙන යන මේක හරහා තමයි ගලාගෙන යන්නේ. ඇයි ගලාගෙන යනවා කියන්නේ? මොහොතක් පාසාම වෙනස් වෙනවා. මොහොතක් පාසාම වෙනස් වෙනවා. කැඩි කැඩි බිනි බිනි ඇතුවෙමින් නැතුවෙමින් මෙමුළු ලෝකෙම මෙමුළු විශ්වයම මෙමුළු ලෝක ධාතුම මොහොතක් පාසා වෙනස් වෙයි. අන්න ඒ යථාර්ථවාදී දර්ශනය තුළ ඉඳන් තමයි මෙන්න මේ ඒ ආකාරයේ සම්මුති අර්ථකථන සම්මා සම්බුදුන් වහන්සේ යොදවන්නේ. සමහර විට අර සම්මුතිය තුළ බැහැගෙන ඉන්න තුළ අපිට සම්මුතිය රජ කරගෙන ඉන්න අපිට සම්මුතියමයි ලෝකය කියන් ඉන්න අපිට මේ වචන භාවිතය පවා බුදුදහම අපි ඈත් කරනවා. බුදුදහමින් ඈත් කරනවා. ඇයි? බුදුදහම කියන්නේ යථාවාදී දර්ශනයක්. ඇත්තයි කියන්නේ. සම්මුතිය බදාගෙන ඉන්න සම්මුතියමයි ජීවිතය සම්මුතියමයි ලෝකය කියලා හිතන් ඉන්න මිනිහට ඒ අවිද්‍යාවේ මට්ටම අනුව මේ බුදුහාමුදුරන්ගේ වචන ස්වභාවය පවා එපා වෙනවා. ඒ තරම් සම්මා සම්බුදු ජන්වාන්සේ සම්මා සම්බුද්ධයි. මහා උත්තරීතර ප්‍රඥා හොඳයි. එතකොට මෙන්න මේ ආකාරයේ ద్వාර තිබෙනවා. සම්මා සම්බුදුජන් වහන්සේ දේශනා කළ චක්කුද්්වාර, සොතද්්වාර, ගානද්්වාර, ජීවද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා. මේ චක්කුද්්වාරය කියලා කිව්වේ චක්කු ප්‍රසාද. ඒ ආකාරයට සිතන්න. මනෝද්වාරය කියලා කිව්වේ නොසිත පවතින භවංග චිත්ත පරම්පරාව. එයාකට ඒ ධර්මතාව ටික සිහිපත් කරගන්න. මේවා කියව ගන්න. මේ වෙනකොට මේවා තාමත්ම පැහැදිලිව අවසන් කරලායි තියෙන්නේ. ඊට පස්සේ ආරම්මන සංග්‍රහයට කලින් මම ద్వාර සංග්‍රහය පිළිබඳ හදන ලද එක්තරා පත්‍රිකාවක් රුසටානක් වෙනනම් ద్వාර සංග්‍රහය ඇතුළු වන පිටවන ස්ථාන මොනවද? ඇතුළු වෙන්නේ සයාකාරී අරමුණු ඇතුළු වෙනවා. මොනවද පිට වෙන්නේ? ඒ අරමුණු අරභයා පහල කරන ලද චිත්තචෛතසික ධර්ම පිට වෙනවා. එහෙමයි මෙතන සිතන්නට උනේ. සයාකාරී අරමුණු ద్వාර හරහා ඇතුළු වෙනවා. ඒ අරමුණු අරභයා පහල වෙන ලද චිත්තචෛතසික ධර්ම ඒ ద్వාර හරහා පිට වෙනවා කියන අර්ථය ගන්න. මේ තියෙන්නේ බලන්න චක්කුද්්වාරය. මොනවද චක්කුද්්වාරය හරහා ඇතුළු වෙන්නේ? වර්තමාන වර්ණය. මෙතන වර්තමාන කියන ධර්මතාවය වැදගත්. වර්තමාන වර්ණය ඇතුළු වෙනවා. ඒ අරභයා පහළ වෙනා වූ ඒක දැනගන්නා වූ ඒ සිත් මේ හරහා අරමුණ දෙසට යනවා කියලා සිහිපත් කිරීමක් කරගන්න. මොකද මේ සිත කියන ධර්මතාවය මම මීට පෙරත් එක් අවස්ථාවකදී පැහැදිලි කළා. ඇතුළත පිටත කියන ධර්මතාවයක් නැහැ. අතිශය සූක්ෂමයි. මේක පැතුරුණු ස්වභාවයක් තිබෙන්නේ. ඒක ඇත්තේද නැති නැත්තේද නැති ස්ථානයක් නම් කළ නොහැකි මහ පුදුමාකාර අපූර්ව වූ විශ්මයජනක ප්‍රාතිහාරක් කළ හැකි තාමත්ම සූක්ෂම ධර්ම ස්වභාවය. ඒකයි මෙහිදී සිහිපත් කරගන්නට ඕනේ. නමුත් ඉගෙන ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහා යම් ක්‍රම රටාවක් අනුගමනය කළ යුතු වෙනවා. ඒක නිසා සම්මා සම්බුදුන් වහන්සේ ඒ සුදුසු විදිහට ඒ සිත් 15 වෙනි ස්ථානයන් සුදුසු පරිදි ඉදිරිපත් කළා. චක්කුද්්වාරය, ජීවහද්්වාරය, මේ තියෙන ජීවහද්්වාරය,
ගහනද්වාරේ මේ තියෙන ගහනද්වාරේ එතන ප්‍රසාදී ඉඳලා යඳලා තියෙන එකයි එළියට මේ ඉතල එළියට ගත්තේ නැත්තේ. සෝතද්වාරේ එක එළිය ඉඳලා ගන්න පුළුවන් මොකද ශබ්දයේ එළිය ඉඳන් ඇතුළු වෙන නිසා අසම්ප්‍රාප්ත විශය ග්‍රහකයි. එතකොට වර්තමාන වර්ණයත් අසම්ප්‍රාප්ත විශය ග්‍රහක ප්‍රසාද නිසා මේ දෙක සම්ප්‍රාප්ත විශය ග්‍රහක කෙලිම ප්‍රසාදීය මත වැඩිලයි ක්‍රියාත්මක වෙන්නේ. මේක ප්‍රසාදී වදින්නේ වෙන ධර්මතා උපයෝගී කරගෙන අරමුණ වෙන තැනක තියලා යන අරමුණ අඳුනගන්නේ මේ දෙකේ මිදීම හේමයි. ඊට පස්සේ බලමු කායද්්වාරය සම්ප්‍රාප්ත විශය ග්‍රහකයි මේ කායද්්වාරය. මෙන්න අතිශය වැදගත් මනෝද්්වාරය. මනෝද්්වාරය කියන්නේ මොකද්ද? නොසිඳ පවතින බවාංග චිත්තසන්තතිය. නොසිඳ පවතින බවාංග චිත්තසන්තතියෙහිවත් මනෝද්්වාරය. මේක උපදින් තමයි කෙනෙකුට පහළ වෙන්නේ ප්‍රතිසන්ධි චිත්තේම නැවත නැවතත් පහළ වීම තමයි මෙම බවාංග චිත්තසන්තතිය කියලා කියන්නේ. ප්‍රතිසන්ධි සිත කොහෙන්ද ආවේ? අතීතයේ කරන ලද කර්මයක් විපාක පිණිස පිහිටලා මරණාසන්න චිත්ත වීතිවලට මරණාසන්න මොහොතේ විපාක දීමට ඉදිරිපත් වුණු අතීත කර්මයක් නිසා තමයි මෙන්න මේ ප්‍රතිසන්ධි කියන එක පහළ වෙන්නේ. ඉචිත සන්තානී අවිද්‍යාව හා තෘෂ්ණාව තිනකන් මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිද්ධ වෙනවා. හොඳයි, මෙහිදී මනෝද්වාරයට අරමුණු වෙන්නේ මොනවද? අන්න අතිශය වැදගත්. අපි ටිකක් ඒක විශාල කරගනිමු. මොනවද අරමුණු වෙන්නේ? තුන් කාලයේම අතීත අනාගත වර්තමාන වේවා ප්‍රසාද රූප පහ සූක්ෂම රූප 16 චෛතසික 52 විඥානී නිර්වාණය ප්‍රඥප්ති සහ අතීත වර්තමාන අනාගත ගෝචර රූප 7 මේවත් මනෝද්වාරයට ආරම්භ කරන්න ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන මෙන්න මේ රාමුව තුල ලෝක ධාතුවේ සියලුම ධර්මතා ටික තියෙනවා. නැති ධර්මතාවයක් නැහැ. ඔක්කොම ධර්මතා ටික කාටද ආරම්භ කරන්න පුළුවන්? මනෝද්වාරයට. ඒකයි මෙහිදී සිහිපත් කරගන්න ඕනේ. ඒ තරම් මනෝද්වාරය බලවත්. ඒ බලවත් වූ සුදුසු මනෝද්වාරයකට මේ විශ්වයේ ඇති මේ ලෝක ධාතුවේ ඇති සියලුම අරමුණු අඳුනා ගන්නට පුළුවන්. මෙතනදී සිහිපත් කරගත යුතු වෙනවා මේ දැන් තිරිසන් සත්ත්වගේ මනෝද්වාරයට මේ ඔක්කොම අඳුනා ගන්න බෑ. පොදුවේ මනෝද්වාරය කියන ධර්මතාවය අරගෙනයි මෙතන මේ ධර්මතා හඳුනා දීලා තිබෙන්නේ. අපි ධර්මයේ කියන විශ්ය උගන්වන්නේ පොදුවේ මනෝද්වාරය කියන ස්වභාවයට ලෝකයේ තියෙන සියලුම අරමුණු කරන්නට පුළුවන්. එතකොට සත්වයෙක් ගත්තොත් තිරිසන් සත්වයෙක් ගත්තොත් එයාට සීමාවක් තිබෙයි. එයාට මේ නිර්වාණ ආදී දේවල් අරමුණු කිරීමේ හැකියාව නැහැ. ඒකයි මේදී විශේෂයෙන්ම දැනගත යුතු වෙන්නේ. හොඳයි, එතකොට ద్వාර කියන ඒ ස්වභාවය පිළිබඳ හොඳ සියුම් අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ අපි බලමු ආරම්මන සංග්‍රහය. ආරම්මන සංග්‍රහයත් මේ වෙනකොට පින්වත් ඇත්තන්ට සම්පූර්ණයෙන්ම පහදා දීලා ඉවරයි. අපි දන්නවා මේ වෙනකොට අරමුණු සය ආකාරයකට සම්මා සම්බුදු ජන් වහන්සේ විසින් බෙදා දැක්වුවා. ඒ අරමුණු සය ආකාරයෙන් අපි ඊට පෙර ඉගෙන ගත්තා රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා. මීට පෙරත් දැන් මේ අපි ධම්මාරම්මන ගැන කතා කළා. මනෝද්වාරයට අරමුණු වෙන ස්වභාවයක් විදිහට ඒ ධම්මාරම්මන කොටස්. ඒක නිසා නැවතත් අපි ඒ ආරම්මන සංග්‍රහය ගැන පින්වත් ඇත්තන්ට පහදලා දෙන්න යන්නේ නැහැ. ඒ අවශ්‍ය ඒ පසු ඔය දෙල තිබෙන ධර්ම කරුණු චිත්ත වීති ඉගෙන ගත්තට පස්සේ තමුන්ට පුළුවන් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අපි බලමු වස්තු සංග්‍රහය. මේ වෙනකොට මේ වස්තු සංග්‍රහයත් පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරලා ඉවරයි. අපි දන්නවා සිතක් චිත්තචෛතසික පුඤ්ජයක් නැත්නම් චිත්තෝපපාදයක් පහළ වෙන්නේ යම් රූප භූමියක් නිශ්චය කරගෙන ඒ නිශ්චය වෙන රූප භූමියට කිව ප්‍රසාද භූමියක් කියලා. තවත් කියනවා වස්තු රූපයක් කියලා. වස්තු රූප. එහෙනම් මේ ආකාරයෙන් සය ආකාරයක වස්තු රූප තිබෙනවා.
චක්කු වස්තු, සෝත වස්තු, ගහන වස්තු, ජීවා වස්තු, කාය වස්තු, හෘද වස්තු කියා හෙවත් සිත් උපදින ස්ථාන හයක් තිබෙනවා කියලා තමයි සම්මා සම්බුදුන් වහන්සේ දේශනා කරනු ලබන්නේ. එතකොට මේ වෙනකොට නැවත නැවතත් ඒ සිද්ධිය සිහිපත් කළ යුතු නැහැ. නමුත් අපි රූසතහනක් පෙර ඇසුරු කරපු රූසතහනක් පෙන්වන්නම්. මෙන්න මේ රූසතහන ඇසුරු කරගන්න අසසුරු කරගෙන තිබෙනා වූ චක්කු දසක කලාප හෙවත් චක්කු ප්‍රසාද එතනට තමයි චක්කු වස්තු කියන්නේ. චක්කු වස්තු කියන වස්තු රූපය චක්කු වස්තු. මේක සෝත වස්තු ආදී විදිහට මේ රූප සටහනේක පැහැදිලිව පේනවා. ප්‍රධාන වශයෙන්ම වැඩිපුරම සිත් ප්‍රමාණයක් පහළ වෙන්නේ වස්තු රූපය නැත්නම් හෘද රූපය අසුර කරගෙනයි. ඒකයි මේදී විශේෂයෙන්ම සිහිපත් කරගත යුතු වෙන්නේ. හොඳයි, මෙන්න මේ ආකාරයට ඊ චිත්ත වීති ගණන ගැනීමට අවශ්‍ය මූලික දහම් කරුණු ස්වභාවයක් අපි ඉදිරිපත් කරමු ලැබුවේ.